පුතේ සියලු දෙනාට අපි අද MCQ කුප්පේ වැඩසටහන 2022 දරුවන් සඳහා කරන එක්ස්ප්‍රස් ප්‍රෝග්‍රෑම් එක ඒකේ පළවෙනිම දවස තමයි අද පටන් ගන්න එක්ස්ප්‍රස් ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි දවස ඉතින් මේකේ පොතේ තියෙන විශේෂත්වය තමයි අපි දන්නවා හරියටම උසස් පෙළ විභාගයට තියෙන මාසය 7යි දැන් ඒකෙත් එක දවසක් ගිහින් ඉවරයි ඉතින් මේ දවස් 36ක් හෝ 35ක් මේ චූටි කාලය ඇතුළත මුළු විෂය නිර්දේශයම MCQ වලින් ආවරණය කිරීමක් තමයි පොතේ මෙතෙන්දි සිද්ධ වෙන්නේ MCQ වලින් ආවරණය කරන වැඩසටහනක් මේ ක්‍රියාත්මක වෙන්නේ ඒකේ පළමු අදියර විදියට අද ක්‍රියාත්මක වෙනවා ගේ සිකුරාදා වාදුක්ක මන්තියක ස්ටාර්ට් එකක් දුන්නා නමුත් ඒක අපේ ඉරිද අගහරු ආදා ආයෙත් හොරණ පන්තියකම රිපීට් එකක් කරනවා එතන පහතමාර ඉඳලා දෙක වෙනකම් MCQ ඩිස්කෂන් එකක් මේක පොතේ MCQ ඩිස්කෂන් එකක් කිව්වොත් MCQ ඩිස්කෂන් එකක්ම නෙවෙයි ඒ MCQ එක අරගත්තම ඒ MCQ එකත් එක්ක හරි MCQ එකත් එක්කම අපි ඒකේ වටේ තියෙන අවට තියෙන ඔක්කොම දේවල් ටික පැහැදිලි කිරීමක් කරනවා පොතේ. ඒ කියන්නේ අවට තියෙන හැම කාරණු කාරණාවක්ම ඒකම පැහැදිලි කිරීමක් මේකත් එක්ක සිද්ධ වෙනවා. හරි. ඒක තමයි මේකේ තියෙන විශේෂම දේ. අපි MCQ එක අවට තියෙන ඔක්කොම කාරණු කාරණා පැහැදිලි කිරීමක් කරනවා. ඒක තමයි මේකදී කරන්න යන ප්‍රධානම දේ. MCQ එක අවට. ඉතින් MCQ එකක් අරගෙන අපි ඒකේ අවට තියෙන ඔක්කොම කාරණු පැහැදිලි කිරීමක් කරනවා පොතේ. හරි. MCQ එකවට තියෙන ඔක්කොම කරුණු පැහැදිලි කිරීමක් කරනවා ඒක නිසා ඔබට කිසිදු ගැටලුවකින් තොරව ඒ අවට සිද්ධාන්ත අල්ලගන්න පුළුවන් මොකද ගොඩාක් කාලයක් පුතේ අපි පාඩම් කරද්දි දැන් සමානට අපිට ෂුවර් එකක් නැහැ මේ ටික දන්නේ නැද්ද මේ ටික තේරෙන්නේ නැද්ද එහෙම කියලා නිකන් අපි සරල උදාහරණයක් ගමු බදු MCQ එකක් ගත්තොත් හරිද බදු පාඩම MCQ එකක් ගත්තොත් ඒ බදු MCQ එක අවට තියෙන ඔක්කොම කරුණු ටික ඒකම පැහැදිලි කිරීමක් කරනවා ඒ අවට තියෙන ඉතින් එතකොට ඔබ නිකන් මුළු බදු පාඩමටම හිටියා හා සමාන කෙටියා සමාන හරි ඉතින් අපි වෙලාව ගන්නතු වැඩේ පටන් ගමු අද දවසේ පුතේ කරන්න යන ප්‍රෝග්‍රෑම් එක මම ඔයාට මේ ඉස්සරහ සතිය ඉඳලා ඔයාට දාන්නම් මේ වීඩියෝ එක හරි පුතේ ඔබට ඔක්කොම අය ඔන්ලයින් ෆයිනල් මිෂන් කියන ගෲප් එකට ඇඩ් වෙලා ඉන්නේ මම අනිත් ඒවාට අදින් පස්සේ ලින්ක් එක දාන්න නැහැ මුල දවස් කීපේ හැමෝටම අවිලා බලන්න පුළුවන් කොහොමද ක්ලාස් එකේ කරන ප්‍රෝග්‍රෑම් එක කියලා. මම normal class group එකට විතරයි final mission කියන group එකට විතරයි දාන්නේ. අපි මේකදී MCQ 50 session දිගටම යනවා. ඒ යන්නේ අඟහරුවාදායි, බ්‍රහස්පති අඟහරුවාදායි, සිකුරාදායි, බදාදායි. MCQ 50 50 set තමයි යන්නේ. අනිත් දවස්වල රාත්‍රියේ පැයකමාරේ ක්ලාසස් යන්නේ ඒවට දරා ගන්න පුළුවන් කැපැසිටි එකේ MCQ session කවදා ගන්නවා ඒ වගේ තමයි පුතේ අපි දැන් ප්‍රෝග්‍රෑම් එක යන්නේ ඔබට පැහැදිලි ඇති කරෙන්නේ කොහොමද කියලා අපි වෙලාව ගන්න නැතුව පළවෙනි එක්ස්ප්ලেইন එකෙම වැඩේ පටන් ගමු මේක තමයි පුතේ මම ඔයාලට group එකට දාලා ඇති මේ paper එක group එකට දැම්මා ඉතින් ඔය group එකිනුත් ඔයාලට මේ paper එක බලා ගන්න පුළුවන් group එකිනුත් මේ paper එක බලා ගන්න පුළුවන් ඔන්න මම පළවෙනි MCQ එක ඔයාලට දාලා තියෙනවා පළවෙනි MCQ එක මම ඔයාලට group එකට දාලා තියෙනවා ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද MCQ schedule එක අද කියලා ඒ කියන්නේ අද පාඩමේ schedule එක තුල අපි ගමන් කරනවා රාජ්‍යාර්ථිකය වගේ වෙනකම් ඒ ආසන්නයකට යනවා මේ විදිහට අපි 13 12 වසරයි විශේෂයෙන් 13ට වැඩි බර තැබීමක් කරනවා 13ට වැඩි බර තැබීමක් කරගෙන අපි මේ MCQ discussion එක දිගටම කරගෙන යනවා 13ට තමයි වැඩි weight එකක් තියන්නේ 13ට වැඩි weight එකක් තියෙන්නේ බලන්න පුතේ පළවෙනි MCQ එක group එකට දාලා තියෙනවා පළවෙනි MCQ එකෙන් අපි වැඩ පටන් ගමු ආර්ථික පද්ධති. ඉතින් මේ අවට තියෙන අපි හැම දෙයක්ම කතා කරනවා කියලා කිව්වා. ඒක නිසා හැම අහුවෙන කොටසකම අවට තියෙන සිද්ධාන්ත ඔක්කොම ටිකක් මතක් කරලා දෙනවා. ඒ වගේම හොඳ සංකීර්ණ MCQ ගැටලු අපි ගියේ සාපාදු කෙසිකුරාද කරා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැක්කම රිදෙන MCQ සෙට් එකටම ඒකේ අද පළවෙනි දවස. ලොකු weight එකක් දැම්මේ නැහැ අද paper එකේ යම් ප්‍රමාණයකට තියෙනවා. අයි අවට කතා කරන දේවල් බදු සානාධාර ඔබට ගිහින් බලන්න පුළුවන් PDF එක ඇතුලේ. විධානගත ආර්ථික ක්‍රමයක කුමක් නිෂ්පාදනය කළ යුතුද යන මූලික ආර්ථික ප්‍රශ්නය විසඳන්නේ කවුද කියලා අහනවා
විධානගත ආර්ථික ක්‍රමයක කුමක් නිෂ්පාදනය කළ යුතුද කියන මූලික ආර්ථික ප්‍රශ්නේ කොහොමද දාන ඔබට විසඳන්නේ? මේ අපි පන්තිවලත් කතා කරා ධනේශ්වර ධනවාදය ධනේශ්වර සහ ධනවාදය මේ විධානගත කියන දේ නිවේස් වචන අතර වෙනස. ඒතර මේ විධානගත ආර්ථික ක්‍රමයක සම්පත් වල අයිතිය රාජ්‍යංශයේ සතු වෙනවා. ඒ වගේම තීරණ ගැනීමේ ක්‍රියාවලිය දෙන්නේ සැලසුම් යාන්ත්‍රණය. आर्थिक पद्धति तीरण गणी क्रियावली मध्यगत सलसुमगत मंडल प्रमुखता शुभ साधन उपरी विधानगत आर्थिक मिलियांत्रण विधानगत आर्थिक तीरण गणी में क्रियावली मध्यगत सलसु मंडल मध्यगत सलसु मंडल එයාල ප්‍රමුඛතා සැලැස්මක් මතයි තීරණ ගන්න. ඉතින් අහනවා ප්‍රශ්නේ විධානගත ආර්ථික ක්‍රමයක කුමක් නිෂ්පාදනය කළ යුතුද යන මූලික ආර්ථික ප්‍රශ්නේ හිතෙන්නේ මොකද්ද කියලා අහනවා. එතකොට ඒකල කොහොමද මේ ගැටලුවට විසඳුම් දෙන්නේ කියන්නේ. හරිද බුදු? ඉතින් මේ ගැටලුවට විසඳුම් දෙන්නේ රජය මනු. රජය තමයි මේ සියලුම දේ ප්‍රොසෙස් කරන්නේ. අර බලන්න අපි තාම උත්තර පහ බැලුවේ නැහැ. නමුත් අපිට අයිඩියා එකක් තියෙනවා මෙන්න මේකයි කියන්නේ. අන්න ඒක තමයි බුද්දේ හරිම ක්‍රමයේ MCQ ගහන. ඔබ යමක් කෝ ඉගෙන ගන්න තියරියක් තියෙනවා නම් ඒක මතක් කරගන්න. ඒ මතක් කරද්දී ඔබට යවට තියෙන සිද්ධාන්ත මතක් කෙරෙනවා. ඒ අවදී ආවයින් පස්සේ උත්තර පහ බලන්න. ස්වార్థේ පෙරදී මෙලඳ පොළ ආර්ථිකයක මෙල යාන්ත්‍රණය මෙලඳ පොළ ආර්ථිකයක පාරිභෝගික ඉල්ලුම් මා සැපයුම් මත එකක් ගොඩාක් කලකට මෙලඳ පොළ ආර්ථිකයේ තමයි ඒ සීරණත් එන්නේ. විධානගත ආර්ථිකයකත් ඉල්ලුම් සැපයුම් නැහැ කියන්න බෑ. නමුත් ඒක මෙලඳ පොළ ආර්ථිකය. පාරිභෝගික ක්‍රය ශක්තිය නැහැ බලන්නේ. රජය මගින් ලබා දෙන නියෝග මත එනං එකට උත්තරේ පහ. එකට උත්තරේ පහ. එතකොට පුදී අපි දැනගන්න ඕනේ ඒකම වෙළඳ පොළ ආර්ථිකයක් සියලු තීරණ ගන්න මිලයාන්ත්‍රණේ උසස් පෙළ විභාගයේ මිලයාන්ත්‍රණේ විතරක් උසස් පෙළ විභාගයේ 2005 ඉඳලා බැලුවොත් මට මතක විදියට නම මගේ පාසල් ඇනලිසිස් එකේදී නම වතාවක් අහලා තියෙනවා. ඉතින් මිලයාන්ත්‍රණේ වෙයිට් කරගන්න. මොනවා මේ කියනේම තරු ලකුණක් දාලා පෑනක් කරන් ලියා ගන්න. දැන් මෙතනින් එහාට අපි බදු ගණන් රාජ්‍ය ආර්ථිකයේ මේ විශේෂයෙන් වාණිජ බැංකු ණයමැයිම බජටින් ගණන් සාපේක්ෂවාසි නිරපේක්ෂවාසි හදා දිව අනිවාර්යෙන් මේ සෙෂන් එකට පොතක් තියාගන්න. ඒ පොතේ මේ කියන හැම MCQ එකම කටුවක් ගහගන්න. අපි මේ දෙන පේපර්ස් ෆිසිකල් පන්ති වල ළමයින්ට නම් print දෙනවා. එතකොට එයාලට ගෙදරදී ආයෙස්සරයක් ඒවා යෙදෙන්න පුළුවන්. මොකද විශේෂයෙන් මේ ෆිසිකල් යන ප්‍රෝග්‍රෑම් එකත් online දෙනවා. අඟහරුවාදා බදාද යන දවස් ප්‍රෝග්‍රෑම් දැනට සිකුරාද එකත් අපිට දෙන්න පුළුවන්කම ලැබුණොත් තව ලොකු MCQ discussion ප්‍රමාණයක් සතියකට අපිට එකතු කරගන්න පුළුවන්. හරි එහෙනම් රජය ලබා දෙන නියෝග අනුව තමයි පුතේ මූලික ආර්ථික ප්‍රශ්න ගන්න. එහෙනම් මම ඔබට මෙතෙන්දී පොයින්ට් එකක් දෙනවා මිල යාන්ත්‍රණේ බලා ගන්න. මිල යාන්ත්‍රණයට අනුව කුමක් කොක්මන කෙසේ කාට නිපදවනවද කියන මේ සියලුම ප්‍රශ්න පැන නගින්නේ අනිවාර්යෙන් මිල යාන්ත්‍රණේ මත. ඒක නිසා මිල යාන්ත්‍රණේ කියන එක ගැන හොඳ අවබෝධයක් තියාගෙන ඉන්න මිල යාන්ත්‍රණේ. මොකද ඒකෙන් ලොකු වේට් එකක් දීලා ප්‍රශ්න අහනවා හැම විභාගයක. හරි අපි ඊළඟ MCQ එකට යමු. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයත් වමට විතැන්වීම සඳහා හේතු විය හැකි සාධකයක් මතක තියාගන්න පුතේ. හැකියාම ආයිමක් දැන් මේකේ උත්තරේ යම් දොරකට මම දෝලණය කරනවා නිකන් ඩවුට් එකක් තියෙන තැනකට. හරිද? මොකද මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ආන්ස එකක් තමයි මේකට ආන්ස එක මම රෙඩි කරලා තියෙන්නේ. නමුත් පුතේ මතක තියාගන්න හැකියාම ආයිමක් කියන්නේ ආර්ථිකයකට හදන්න පුළුවන් උපරිම කැපැසිටි තියෙන ප්‍රොඩක්ෂන් කැපැසිටි තියෙන ඩොට් තියා කරන රේඛාව. එතකොට මේ හැකියාම ආයිම දකුණට යන්නත් පුළුවන්. දකුණට යනවා කියන්නේ හොඳ පැත්ත. මේ හැකියාම ආයිම වමට යන්නත් පුළුවන්. හැකියාමයි වමට යන්නත් පුළුවන්. දකුණට විතර වෙන්නත් පුළුවන් වමට විතර වෙන්නත් පුළුවන්. හරිද? දකුණටයි වමටයි. ඒතර දකුණට යනව නම් පුතේ හොඳම වචන දෙක සම්පත් සම්භාරයේ සම්පත්වල ඵලදායිතාව. විශේෂ තාක්ෂණයක් එක්ක. මෙන්න මේ කාරණා වැඩි වුණොත් හැකියාමයි දකුණට යනවා. වමට යන්නේ සම්පත් සම්භාරය අඩු වෙනවා ඵලදායිතාව අඩු වෙනවා. අන්නේ දේවල් අර වමට යන. හොඳට මතක තියාගන්න ඇතුළත ලක්ෂයකට යනව නම් සම්පත් ඌන ප්‍රයෝජනය. අඩුවීමක් නෙමෙයි අඩුවෙන් යොදා ගැනීම. එතකොට වම්පස ලක්ෂයක්. වම්පස ලක්ෂයක්. ඉතින් පුතේ මේ හැකියාමයින් ගැන කතා කරද්දී පුතේ අපි ගත්තොත් හරිද අපි ගත්තොත් මේ නිෂ්පාදන හැකියාමයින් වක්‍රය production possibility curve එක කියලා කියන්නේ මේ නිෂ්පාදන හැකියාමයින් වක්‍රය විවිධ හේතු මත මේ හැකියාමයින් වක්‍රය දකුණට යන්නත් පුළුවන් එහෙම නැත්නම් වමට යන්නත් පුළුවන්. ඔය හැකියාමයින් වක්‍රය දකුණට විතැන්වීම කියන සිද්ධිය ගත්තොත් අනිවාර්යෙන් හැම paper එකකම අහන කතාවක් මේ දකුණට වමට විතැන්වීම. හැකියාමයින් දකුණට යනවා නම් බලපාන ඕන සම්පත් සම්භාරයේ වැඩිවීමයි සම්පත්වල ඵලදායිතාව වැඩිවීම. ඔය වචන දෙකෙන් නොදේවි ප්‍රශ්නයක්. ඔය වචන දෙකම ඉන්නේ නැහැ. හැබැයි ඔය වචන දෙක ආවේ නැති වුණාට ඔය දෙක අදහසක් වෙන දෙයක් ඒ. අදහසක් වෙන දෙයක්. ඒතර මේ හැකියාමයින් දකුණට යන්නේ නැතුව පුතේ මේ හැකියාමයින් වමට එන්න පුළුවන්. මේ හැකියාමයින් වමට එන්න පුළුවන්.
මේ හැකියාව මායිම වම් පැත්තට විතෙන් වෙන්න නම් බලපාන සාධක දෙක තමයි සම්පත් සම්භාරය අඩු වීමයි ඵලදායිතාව අඩු වීම. ඵලදායිතාව අඩු වීම. හැබැයි මේ දෙකම නැතුව මේ හැකියාව මායිම වම්පස ලක්ෂයකට එන්න පුළුවන්. වම්පස ලක්ෂයකට එන්න පුළුවන්. වම්පස ලක්ෂයකට එනවා කියන්නේ සම්පත් අඩු වීමක් නෙවෙයි. අඩුවෙන් යොදා ගැනීමක්. ඒ කියන්නේ ඒකට ලස්සන වචනේ සම්පත් ඌන උපයෝජනේ. සම්පත් ඌන උපයෝජනේ. අඩුවීමක් නෙවෙයි අඩුවෙන් යොදා ගැනීමක්. අපි ඒකට කියනවා සම්පත් ඌන උපයෝජනයක් කියලා. එහෙනම් මේ තියෙන සම්පත් ඌන උපයෝජිත තත්ත්වය. ආර්ථිකයේ සම්පත් ඌන උපයෝජිත තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. හරි මේ ප්‍රශ්නෙට එන්නේ කොතනින්ද කියලා අපි බලමු. හරිද? මේක අහනවා පුතේ හැකියාමයින් වක්‍රේ වමට විතැන් වෙන්නේ. බලන්න යෙදවුම් වල ඵලදායිතාව වැඩි වුණොත් සම්පත් සම්භාරය හා ඵලදායිතාව කියන්නේ දකුණට යන හේතුවක්. නිෂ්පාදන ශිල්ප ක්‍රම වල වැඩි දියුණු වුණාම දකුණට යනවා. මොකද හොඳ ටෙක්නොලොජි එකක් යනකොට හැකියාමයින්ම දකුණට යනවා. ඒ වගේම ආර්ථිකයේ නව සම්පත් සොයාගත්තම සම්පත් සම්භාරය වැඩි වෙලා හැකියාමයින්ම දකුණට යනවා. ඒකත් දකුණට විතැන් වෙන බලපාන්න පුළුවන් සාධකයක්. හරි දකුණට විතැන් වෙන්න පුළුවන් එකක්. ඒ වගේම නව සම්පත් සොයා ගැනීම ඊළඟ එක. සේවා නියුක්තිය ඉහළ යාම. සේවා නියුක්තිය ඉහළ ගියොත් ඇතුළේ හිටපු ලක්ෂයක් මායිම දෙසට එනවා. මායිම දෙසට එනවා. අපි ප්‍රශ්නේ ආර්ථික සම්බාධක පැනවීම. නමුත් සම්බාධක පැනවීම කියන එක මේ තියෙන උත්තර පහෙන් ගන්න තියෙන එක තමයි අපිට සම්බාධක පැනවීම. හැබැයි පුතේ සම්බාධකයක් පැනවීම කිව්වෙන් පස්සේ ඒකේ ආන්සර්ස් දෙකම එන්න පුළුවන්. සම්බාධක පැනවීම බලන්න සම්බාධකයක් පැනවුවා රටකට වෙන්න පුළුවන් මම ඒක මේ සම්බාධක පැනවීම කියන එක මෙතන පිළිතුර විදිහට තිබ්බේ. ඒතර මෙතන සම්බාධක පැනවීම තමයි වමට විතන් වෙන ගන්න තියෙන සාධක. හොඳට මතක තියාගන්න මේ සම්බාධක පැනවීම කියන එක ඒ ලෙවල් අහලා තියෙනවා සම්බාධක ගැන ආන්සර්ස් දෙකක් තියෙනවා. හොඳේ හරිද? එක හැකියාව මායිම් වක්‍රයකට සම්බාධකයක් පනවන්න පුළුවන්. ඒ කියන්නේ යම් ආර්ථිකයකට සම්බාධක පනවනවා. විශේෂයෙන් පුතේ රටකට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙන්න. ලෝකේ රටවල් සම්බාධක පනවන මේ දවස්වල ඔබ දන්නවා යුක්‍රේන අර්බුදේ. යුක්‍රේන ගැටලුව අපි දන්නවා මේ වෙනකොට බෙලරුස් රාජ්‍ය පවා රුසියාවට සහාය පළ කරමින් චීන යම් විදියකට දෙබිඩි පිළිවෙතක් ඉන්නවා. නමුත් බරගතිය පේනවා රුසියාවට. ඒ විතරක් නෙවෙයි තව ගත්තොත් ඉරානය නෙස්ටික අවි නොදී ඉතුරු ඔක්කොම ටික දැන් දීලා තියෙන්නේ. ඒ වගේ තත්යකදී පොඩ්ඩක් ලෝක යුද්ධ තත්ත්වයක් තියෙනවා. නමුත් මේක නවත්තන්න නේටෝ ප්‍රමුඛ ඇමරිකාව, ෆ්‍රාන්සය, එංගලන්ත සම්බාධක පැනවුවා. රුසියාවට සම්බාධක කොයිතරම් ප්‍රබල කරත් රුසියාවට ඒක දැනෙන්නේ නැහැ. රුසියාවෙන් තෙල් මිල දී ගැනීම, ගෑස් මිල දී ගැනීම අන්න රුසියාවේ ඉකොනොමික ශක්තිමත්. ඉකොනොමික ශක්තිමත්. ඒක ශක්තිමත් ඉකොනොමි එකකට සම්බාධකයක් පැනෙවුවොත් පුතේ හැකියාව මායිමට මුකුත් වෙන්නේ නැහැ. ඒ මොනොත් සමහරලාට සම්පත් ඌනූපයෝජනයක් කියලා අතුරත ලක්ෂයකට එන්න පුළුවන්. අතුරත ලක්ෂයකට එන්න පුළුවන්. ඒතර මේ සම්බාධකවල ගැටලුව ක්ලියර් කරගන්න. අතුලත ලක්ෂයක් එන්න පුළුවන්. හැබැයි සම්බාධක පැනවන්නේ ප්‍රාග්ධන භාණ්ඩ වලට නම් සම්බාධක පනවන්නේ යන්ත්‍ර සූත්‍ර වගේ මේ මහා පරිමාණ ප්‍රාග්ධන උපකරණ වලට නම් අන්නේ ආර්ථිකයට තව දුරටත් ඇදගෙන යන්න බෑ. ඒ සම්බාධකේ ඉකොනොමිකට දරා ගන්න බෑ. අන්න එතකොට වෙන්නේ පුතේ සම්පත් සම්භාරයත් ඵලදායිතාවක් අඩු වෙලා සමස්ත හැකියාව මායිම වම්පසට යන්න පුළුවන්. එහෙනම් සම්බාධක වල පිළිතුරු දෙකම තියෙනවා. නමුත් ඔබ දැක්ක දැන් කතා කරපු MCQ එකේ තිබුණු ගොඩාක් උත්තර තිබුණේ දකුණට විතර නීමට බලපාන සාධක. අතර දකුණට විතැන්වීමට බලපාන සාධක ගොඩක් තියෙන අතර හරි දකුණට විතැන්වීමට බලපාන සාධක සෙට් එකක් තියෙනවා. එකක් ලක්ෂයක් වම්බසට. එහෙනම් ගන්න තියෙන්නේ අපිට මෙන්න මේ පිළිතුර සම්බාධ. එතකොට අපි හිතනවා මේ සම්බාධක පැනවීම ප්‍රාග්ධන උපකරණ සඳහා සිද්ධ වුණා කියලා. එහෙනම් ප්‍රාග්ධන උපකරණ වලට සම්බාධක පැනවීම මත හැකියාව මායිම් වක්‍රය වම්බසට විතැන් වෙනවා. වම්බසට විතැන්වීමක් වෙලා තියෙනවා. එහෙනම් මේකේ පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් මේ සම්බාධකයේ හේතුවෙන් ආර්ථිකයේ සම්බාධක පැනවීම දෙකට හතර වෙනි අංශයක විදිහට අපිට ගන්න පුළුවන් දෙකට හතර. අපි යමු තුන්වෙනි එකට. පාඩම් මම ගෲප් එකට දාලා තිනවා මේ පේපර් එක. ලස්සන ප්‍රශ්නයක්. කිසියම් භාණ්ඩයක් ඔන්න අපි කෙලිම ඩිමාන්ඩ් සප්ලයි වලට ආව මුල පාඩම් වැඩි වෙලා අතක ගා තියා ගන්න බෑ. මොකද ඒක ඊට වඩා ඇඩ්වාන්ස් ප්‍රශ්න වලට අපි යන විශේෂයෙන් ග්‍රේඩ් 13 එක. මම 13 එකට ලොකු MCQ බලකයක් ප්ලෑන් කරන් යනවා දැන්. ඒක කතා කරනවා කියන්නේ මුළු 13 එකම පාඩම් කරා හා සමානයි. කිසියම් භාණ්ඩයක් එක් ප්‍රමාණයක් එක් එක් ප්‍රමාණයන් සඳහා ගැනුම් කරුවන් ගෙවීමට කැමති උපරිම මිල සෑම විටම සමතුලිත මිලට සමානයිලු. අන්න උපරිම ඉල්ලුම් මිලෙන් පටලනවා. උපරිම ඉල්ලුම් මිලක් ගැන මේ කතා කරන්නේ. හැබැයි උපරිම ඉල්ලුම් මිල සෑම ප්‍රමාණයකදී මේ උපරිම මිල එයා ඉල්ලන්න කැමති උපරිම මිල සෑම විටම සමතුලිත මිලට සමාන වෙලා යනවා. පොදුම කතාවක්. එහෙම වෙන්නේ කොහොමද? උපරිම ඉල්ලුම් මිලක් සමතුලිත මිලට සමාන වෙන්නේ කොහොමද? අරනේ MCQ එක මාර ලස්සනට හිතන්න දෙයක් යෝජනා කරපු MCQ එක. අර ගතානුගතිකත්වයෙන් අයින් වෙච්ච MCQ එක.
බලන්න කොහොමද මේ කියන විදියට සමතුලිත මිල උපරිම ඉල්ලුම් මිලට සමාන වෙන්නේ? අපි නිකන් ඕක ඇඳලා බලමුකෝ. සමතුලිත මිල කොහොමද උපරිම ඉල්ලුම් මිලට සමාන වෙන්නේ කියන්නේ? දැන් ඕන ළමයිගේ ඔළුව එක සැරේටම වැවෙන්නේ මෙච්චරයි. හරිද? සමතුලිත මිල කොහොමද උපරිම ඉල්ලුම් මිලට සමාන වෙන්නේ? හරි. ඕන ළමයි කැඳ ඉල්ලුම් බක්ක මෙන්න ඇඳ හැපි උම් බක්ක දැන් සමතුලිත මෙතන. දැන් මෙන්න සමතුලිතේ කොහොමද මෙයාගේ උපරිම ඉල්ලුම් මිලට සමාන වෙන්නේ? මේ තියෙන උපරිම ඉල්ලුම් මිල. එතන උපරිම ඉල්ලුම් මිලට කොහොමද සමතුලිත මිල සමාන වෙන්නේ? දැන් ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. සමතුලිත මිල කොහොමද උපරිම ඉල්ලුම් මිලට සමාන වෙන්නේ? අපේ ඔළුව ඇතුලේ යමක් තියෙනවා. අපි එක තැනක හිර වෙලා බලන්න. ඉල්ලුම් වක්‍රයක් කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ වමේස දකුණට පහළට බෑම ඉල්ලුම් වක්‍රයක් කියලා. ඔච්චරයිනේ අපේ ඔළුවේ වෙන්නේ. එතකොට මේ සමතුලිත මෙතෙන්ට ගන්න නම් මේ සැපියුම් වක්‍රෙ මෙතෙන්ට අදින්න. මේ ඩොට් එක කපන්න නම් එහෙනම් මේක විශේෂ අවස්ථාවක් උපරිම ඉල්ලුම් මිල අවම සැපියුම් මිලට සමානයි. ඉතින් එතන සමතුලිත වෙන්නේ ප්‍රමාණයේ බිඳුවේ. ඉතින් උපරිම ඉල්ලුම් මිල අවම සැපියුම් මිලට සමාන වෙන තර ප්‍රමාණ බිඳුවක් වෙනවා නම් එතන සමතුලිතයක් වෙලා ඇති. නමුත් සමතුලිතයක් වුණාට මිලක් තිබුණාට ප්‍රමාණයක් නැහැ. එතකොට එතන වෙනද පොලක් පැවතිලා නැහැ. දනුදෙනුවක් වෙලා නැහැ. අපි හිතමු තැනේ වැරද්දෙකුත් අපි MCQ ප්‍රැක්ටිස් කරලා ප්‍රැක්ටිස් කරලා ප්‍රැක්ටිස් කරලා යද්දි යමක් හිතන්න අපිට විවෘත මනසකින් හිතන්න පුරුදු වෙනවා. දැන් බලන්න ඔබ ප්‍රශ්නයක් දිහා ගත්තොත් ඔබ ප්‍රශ්නයක් දිහා බලලා තීරණ ගන්න විදියයි ඊට වඩා මැචුවර්ඩ් කෙනෙක් තීරණ ගන්න විදියයි ඊටත් වඩා මැචුවර්ඩ් වෙලා ඉන්න ඔයගේ අම්මා තාත්තා තීරණ ගන්න විදිය වෙනස් නේද? අපි මේ ප්‍රශ්න වලට එක්ස්පීරියන්ස් අරන් ඉන්න නිසා. හරි MCQ ගහලා ප්‍රැක්ටිස් කරමු. එතකොටයි මේකේ හොඳ එක්ස්පීරියන්ස් එකේ. හරි මම යනවා මේක ඔයාලට පෙන්නන්න. මේක කියනවා පුතේ. මේක කියනවා මම ඔයාලට පේපර් එකක් දාලා තිනවා ඔයාලට මේ අස්සම PDF එකක් රිෆර් කරන්න පුළුවන්. හරි ඔයාලට PDF එක දිහා බලාගෙන මම කියන සූම් එක අහන්න අහන් ඉන්න පුළුවන්. හරිද? මෙහෙම ගත්තොත් මේ තමයි සැපියුම් වක්‍රය. සැපියුම් වක්‍රය වමේස දකුණට ඉහළට යනවා. හැබැයි මේකේ කියනවා මේකේ කියනවා සමතුලිත මිල පාරිභෝගිකයේ උපරිම මිලට හැම ප්‍රමාණයකටම සමානයි. හැම ප්‍රමාණයකටම සමානයි. බලන්න ආයෙ ප්‍රශ්නේ දිහා බලන්න. සප්ලයි කර්ව් එක නේද මෙතන ඩිමාන්ඩ් කර්ව් එකේ ප්‍රශ්නේ තියෙන්නේ. කිසියම් බාණ්ඩ එක් බාණ්ඩ එක් එක් ප්‍රමාණයන් සඳහා ගැණුම් කරුවන් ගෙවීමට කැමති උපරිම මිල සෑම විටම සමතුලිත මිලට සමානයි. හැම වෙලාවෙම සමතුලිත මිලට සමානයි. හැම වෙලෙම සමතුලිත මිලට සමානයිලු ගෙවන්න කැමති ඕනම ප්‍රමාණයකට මේදී උපරිම මිල එක් එක් ප්‍රමාණයන් සඳහා. එහෙනම් හැම ප්‍රමාණයකටම සමතුලිත මිල එකඟ වෙන්න නම් මුතේ මේකට ස්පෙෂල් පොයින්ට් එකක් තියෙනවා මෙන්න මෙයා. මේ ඩිමාන්ඩ් කව් එකනේ පූර්ණ නම් ඉල්ලු. දැන් බලන්න මේ පූර්ණ නම් ඉල්ලුමේදී සමතුලිත ප්‍රමාණය වෙන්නේ අපි හිතමු Q1 නම් සමතුලිත මිල 20යි. සමතුලිත මිල 20යි. දැන් බලන්න මේ සමතුලිත මිල තමයි මෙයාගේ ඇත්තටම උපරිම මිල. මේ බොන ප්‍රමාණයකට මෙයා ගෙවන්න කැමති උපරිම මිල බලන්න මේ ප්‍රමාණයට ගත්තත් උපරිම මිල 20යි. මේ ප්‍රමාණයෙන් ගියත් 20යි. මේ ප්‍රමාණයෙන් ගියත් 20යි. මේ ප්‍රමාණයෙන් ගියත් 20යි. සෑම ප්‍රමාණයකදීම ඔහු ගෙවීමට කැමති උපරිම මිල පුතේ 20යි. නමුත් එහා පැත්තේ රූපසරණ එහෙම උනේ නෑ නේද? මේ බලන්න මේ ප්‍රමාණයට ගෙවන්න කැමති මිල, මේ ප්‍රමාණයට ගෙවන්න කැමති මිල, මේ ප්‍රමාණයට ගෙවන්න කැමති මිල, මේ ප්‍රමාණයට ගෙවන්න කැමති මිල හැම ප්‍රමාණයකටම යා ගෙවීමට අපේක්ෂා කරන මිල එකිනෙකට වෙනස්. නමුත් අපි මේ දැන් කතා කරපු MCQ එකේ හැම ප්‍රමාණයකටම යා ගෙවන්න කැමති මිල සමතුලිත මිලට සමාන. පූර්ණ නම් ඉල්ලුමක් කියන්නේ නැතුව පූර්ණ නම් ඉල්ලුමක් කියන්නේ නැතුව කතා වෙන පැත්තකට වදිනවා. කතා වෙනමම අවුට් එකකට අරගෙන යනවා. ඒක මොකද්ද? හැම ප්‍රමාණයකටම මේ මනුස්සයා ගෙවන්න කැමති මිල සමතුලිත මිලට හැම ප්‍රමාණයකදීම සමානයි. පුතේ එතකොට මම මතක් කරගන්න ඕනේ මේ එක්ස්පීරියන්ස් එක අපි අද අරගෙන තියෙනවා. හැම ප්‍රමාණයකටම මිල සමානයි නම් මේ ඉල්ලුම් වක්‍රය අනිවාර්යෙන් පූර්ණ නම්ය යන්න ඕනේ. මේ පැවරුණු මිල යටතේ පූර්ණ නම්ය වෙලා යන්න ඕනේ. එහෙම ගියොත් තමයි මේ වගේ තත්යකට ළඟා වෙන්න පුළුවන්. හරිද? එහෙම තත්යකට ළඟා වෙන්න පුළුවන්. අපි ගිහින් බලමු දැන් උත්තරේ මොකද්ද කියලා. ඉල්ලුම් වක්‍රය වමේසර දකුණට පහළට බෑවුම් වීතියි. ඉල්ලුම් වක්‍රයක් වමේසර දකුණට පහළට බෑවුම් වෙනවා නම් වෙන්නේ නැහැ කියලා දැන් හොඳටම දැක්කා. ඒකෙත් උපරිම ඉල්ලුම් මිල අවම සැපියුම් මිලට සමාන එහෙම සමතුලිතයක් ඉන්නේ නැහැ. ඉල්ලුම් වක්‍රයේ ප්‍රමාණාක්ෂයට සමාන්තරව තිරස් රේඛාවක් වේදී හරි පූර්ණ නම් නැහැ. ප්‍රමාණාක්ෂයට සමාන්තර තිරස් රේඛාවක් වෙනවනේ. ඉතින් ආංශික හොයාගෙන ඉවර. පාරිභෝගික අතිරික්ත උපරිමාගයක් අත්කර ගත යුතුය. නිෂ්පාදකයන් ලැබෙන සමතුලිත උමාරු ශූන්‍ය විය යුතුය. පාරිභෝගිකයන්ගේ මූර්ත ආදායම ස්ථාවර පැවතිය යුතු නැහැ. ගන්න තියෙන හොඳම අංශක තමයි ඉල්ලුම් වක්‍රයේ ප්‍රමාණාක්ෂයට සමාන්තරව තිරස් රේඛාවක්. ඒ කියන්නේ පූර්ණ නම්ම වෙලා තියෙනවා නම් පුතේ හැම වෙලාවෙම
හැම වෙලාවෙම සමතුලිත මිල එයා ඕනම ප්‍රමාණයකට ගෙවන්න ඉදිරිපත් වෙන උපරිම ඉල්ලුම් මිලට සමාන වෙනවා සමාන වෙනවා ඒ සමාන වීමත් එක්ක තමයි මේ රූප සරණයේ අර්ථය හටගන්නේ කර්ණේද එක්ස්පීරියන්ස් එක ගන්න මෙහෙම එකක් ආයි ආවොත් කරකවලා ඔයා දන්නවා මේ උත්තරේ කඩන්න ඕන තැන කොතනද කියලා හරි හරි අපි යනවා ඊළඟ එකට හතර හතර මෙන්න දීලා තියෙන ගාණ 144 ඍණ 3 පී රේඛීය ඉල්ලුම් වක්‍රයක් සහිත භාණ්ඩයක් මිල 8 සිට 18 දක්වා ඉහළ යාමෙන් මොකද හම වෙන්නේ දැන් මේ වගේ ප්‍රශ්නයකදී පුතේ උත්තර පහම චෙක් කරන්න වෙනවා මොකද උත්තර පහේ දීලා තියෙන බැලුව බැලුමට එකිනෙකට වෙනස් දේවල් පැහැදම 140කින් අඩු වෙනවා ගැරුම් කරුවගේ ආදායම එකිනෙකට අඩු වෙනවා මෙලඳ පොළ භාණ්ඩ තුගේ අතිරික්තයක් තියෙනවා මේ දෙකම පැහැදමට අදාළ එකක් තුන්වෙනි එක අධිසපියුන් තත්ත්වයක් යටතේ මිල පහල බසිනු ඇත ඒක වෙනම පැත්තකට කරකවලා විකුණුම් කරුවන්ගේ ආදායම 69කින් පමණ පහළ ගොස් ඇත. වා බලන් යද්දි මේකේ උත්තර තුනක් තියෙනු නේද පැහැදම සම්බන්ධ කරගෙන. ඒක චෙක් කරගත්තනම් මේ උත්තර තුනම හරිද නැද්ද කියලා එක මොහොතකින් අයින් කරගන්න පුළුවන් අපි. බලන්න පාරිභෝගික පැහැදමෙන් ප්‍රශ්නයක් තියෙනවා. විකුණුම් කරුගේ ආදායම පාරිභෝගික පැහැදමට සමාන නිසා ඒකත් ඒ කන්සෙප්ට් එකම තමයි. හත් පස්වෙනි උත්තරේ තියෙනවා විකුණුම් කරුවන්ගේ ආදායම 69කින් ඉහළ යනවාද? වාට පේනවා මේ ආන්සර්ස් තුනම මේ කතා කරපු ආන්සර් තුන පහදම සම්බන්ධ කරගෙන යන MCQ මේ ආන්සර් තුන. ඉතින් ඕක මේ කතාවේ පහදම චෙක් කරගත්තා නම් මේකේ පහදම චෙක් කරගත්තා නම් මේ මේකේ පහදම චෙක් කරගත්තා නම් අපිට මෙතනින්ම උත්තර තුනක් කපලයින් කරන්න පුළුවන්. මේකේ පහදම චෙක් කරගත්තා නම් මෙතනින් උත්තර තුනක් කපලයින් කරගන්න පුළුවන්. නේ? අප බලමු මම මෙතනම හදාගෙන යන්න බෝඩ් එකේම හදන්න. मम बोर्ड के हदना मे गहदील है मे एक महदान गिवते पुनः विस्तरात्मक हदन दीन यदि मुझे मित्रा वाडम पहदी मे वे इन सीख का उत्तर पाबल अरे मंकी वे हों नोट केवल उत्तर पाबल डाक्टर अभी अड़म कालीन तो मंकी है मेक हदन मे उत्तर अक् आगे आगे जीवित वागे मेके गा तीरने मत तम वागे जो बे सागे अम्म तात की जीवन ताते वाइफ की जीवन ताते दरूम की जीवन ताते उक्म तीरने मेकड़ तब दवास्ती स्पाई दी अरे इतना मे वागे दे अत्ते अरेंज कर करना छुट्टा दिन टाइम में वाह मैं हादर ट्राई कर देने वाला ने किया मैं के अड़वे ने वादा किया बांडे के मिला रुपया अटे इधर एक दहाड़ दाग पा यह ले आना ये ना मैं के पहले में संबंध में आंसर्स तो नक्की है पहले में संबंध आंसर्स तो नक्की है इधर मैं पहले में संबंध आंसर्स तो नहीं हर पहले में संबंध आंसर्स तो नहीं तूने मैं एक सरे कपल आइन करेगा बोलो मुखा करेगा बोलो एक අයින් කර ගන්න පුළුවන් එක සැරේම මේක චෙක් කරගත්තොත් පහදමේ මොකද්ද තියෙන අවුල කියලා හරි පහදමේ තියෙන අවුල මොකද්ද කියලා චෙක් කරගත්තොත් පොඩ හදන්න කටුකොලයක් අරගෙන දැන් ගාන වෙනදට මම PDF එක දාන්නම් වේලාසෙනින් ඔයාලට ගණන් ටික හදලා රෙඩි වෙන්න අද ෆස්ට් ඩේ එක බලන්න හදන චුට්ටක් try කරලා මොකද වෙලා තියෙන්නේ කියලා මට මිනිත්තුවක් දෙන්න පුතේ මේ සවුන්ඩ්ස් පොඩ්ඩක් චෙක් කරලා බලන්න මිනිත්තුවකට ඔබට යම් ප්‍රමාණයකට ඇහෙනවා ඇති ඒ වගේ වෙලාවට පුතේ අන්නේම අපි කපටි වෙන්න ඕන. ඒ කියන්නේ ආන්ස එක සමහර වෙලාවට අපිට අයින් කරන්න පුළුවන් ආන්සස් තියෙනවා එක සැරේ සෙට් එකක්. ඒක චෙක් කරගත්තා නම් ඒක තමයි ලේසියෙන් වැඩි. මම ෆෝන් එකෙන් PDF එක බලාගෙන ගලපන්නම්. Right. පොතේ මම ෆෝන් එකෙන් බලාගෙන කරනවා QD සමානයි 144 ඍණ 3 පී මේකෙදි කියනවා මිල 8යි කියලා මිල 8යි
120ක් කෙනා ප්‍රමාණය 120ක් කෙනා ප්‍රමාණය එතකොට පැහැදම අපි හොයමු පැහැදම පැහැදම එතකොට එන්නේ 120යි ප්‍රමාණය මිල රුපියල් 8 දී එතකොට එනවා මිල එතකොට එනවා පැහැදම 960ක් පැහැදම එනවා 960ක් ඊට පස්සේ කියනවා පුතේ මේ බාණ්ඩේ මිල මේ බාණ්ඩේ මිල 144 ඍණ 3p මෙහි ඉන්නේ p නේ අපි ප්‍රයිස් එක 18 දක්වා වෙනස් කරනවා ප්‍රයිස් එක 18 දක්වා වෙනස් කරනවා ප්‍රයිස් එක 18 දක්වා වෙනස් කරනවා හරිද එතකොට පුතේ මේකේ මෙයා බාණ්ඩ අලවි කරලා තියෙනවා 90ක් එතකොට 90ක් මෙයා බාණ්ඩ 90ක් ඒකක 90ක් අලවි කරලා තියෙනවා එතකොට දැන් මෙයා මිල වැඩි කරලා තමයි බලලා තියෙන්නේ මිල වැඩි කරගාම ඒකක 90ක් අලවි කරලා තියෙනවා හැබැයි අලු අලවි කරන ප්‍රමාණය අඩුවීමක් වෙලා තියෙනවා ප්‍රමාණය අඩුවීමක් වෙලා තියෙනවා එතකොට මෙයා එකකට අය කරලා තියෙනවා දැන් රුපියල් 18ක් අය කරලා තියෙනවා. ඉතින් අපි බලමු 18ක් අය කරාම එක බාණ්ඩයකට කොයිතරම් මෙයාට ආදායමක් එනවද කියලා. එතකොට 90 වැඩි කරනවා 18. 90 වැඩි කරනවා 18. 90 වැඩි කරනවා 18. හරිද? निष्पादन अयबारे පාරිභෝගික පැහැදම වියදම අඩු වෙලා වැරදි විකුණුම් කරුවන්ගේ ආදායම අඩු වෙලා ඇත වැරදි 1.22ම දැනට තියෙන තත්ත්වය හැටියට වැරදි විකුණුම් කරුවන්ගේ ආදායම 69%කින් ඉහළ යනු ඇත අන්න පොඩ්ඩක් අපිට හරි ගතියක් තියෙනවා මොකද මේ වෙළඳ පොලේ බාණ්ඩ තොග අතිරික්තයක් බිහි වෙනවා කියන්න බෑ තොග අතිරික්තයක් කියන්නේ ලොකු ස්ටොක් එකක අතිරික්තයක් තියෙනවා කියන්න බෑ මොකද මිල වැඩි වුණාම මිනිස්සු අත අරිනවා නමුත් තොග අතිරික්තයක් ඒ තුල බිහි වෙලා කියලා කියනවා මිල වැඩි වෙච්ච නිසා නමුත් සමතුලිතයකු එතන හටගෙන තියෙනවා අර මිල පාලනයන් ගෙනල්ලා කරපු වගේ අනපේක්ෂිත કૃતિම මිලකින් බිහි වෙච්ච ස්ටොක් එකක් එන්නේ මිනිස්සු මිල වැඩි වුණාම ගන්න එක නුව දක්වා අඩු කරා. එතකොට ඊතර තුග රැඳීමක් වෙන්නේ නැහැ. එතකොට ගන්න බෑ ඊතරේ. අදිසැපියුන් තත්ත්වයක් යටදී මිල පහළ බසිනවද? අදිසැපියුන් තත්ත්වය. අදිසැපියුන් තත්ත්වය. අදිසැපියුන් තත්ත්වයක් කියන්නේ යම් ප්‍රමාණයකදී නේ යම් මිලකදී ඉල්ලුම් ප්‍රමාණය ඉක්මවා පවතින සැපියුන් ප්‍රමාණය. නේ එහෙම අදිසැපියුන් තත්ත්වයක් මේකදී අට ගන්න තත්ත්වයකට වෙළඳ පොලේ පාලන මිලක් ඇවිල්ලා නැහැ. එන අපිට මේ උත්තරේ දල වශයෙන් ළඟින් යන උත්තර තිබ්බට අපිට පස්වෙනි උත්තරේ යම් ෂුවර් එකක් තියෙනවා 69 කියන එක. 69 කියන ඉලක්කම පුතේ අපි ලංකාවට හරි විශේෂ ඉලක්කමක්. ඒක ලංකාව ඉතිහාසයේ රන් අකුරෙන් ලියපු ඉලක්කමක්. අබ්බලෝ. 960යි 1620යි. ඉතින් 1620ෙන් අඩු කරනවා 960. हाईसी हटक वैडी भी मक्ती है ना हाईसी हटक वैडी भी मक्ती है ना हाईसी हटक वैडी है तो हाईसी हटक वैडी वेला आती है निकिया कट दे नामसी हटक कट वो तो मैं आगे मुलिंग इनकम में कहते हैं नामसी हटक हाईसी हटक मैं आगे आयबार ही ले आम आके लाती है आयबारे वैडी उन्हाने सी ये तो किया था बलुत मैं कटे हट සියට 69ක් එනවනම් බලන්න චෙක් කරලා ආන්සර් එක හරියට එනවද කියලා එනවනම් උත්තරේ හරියට හරි
කීයක් යනවද පුතේ උත්තරේ? ඔව් ගොඩක් අය දාලා තියෙන 69 ආසන්න දශම ගාණක් එනවා කියලා. හරි එහෙනම් 69 ආසන්න දශම ගාණක් එනවනම් ඒ කියන්නේ උත්තරේ හරි. මේක කැල්කියුලේෂන් එක නෙවෙයි ඕන. මේක තේරුම් ගත්ත දෙ. මේ ආන්සර් එකේ තියෙන මේ MCQ එකේ තියෙන ලස්සන යෝජනාවක් තියෙනවා. ඒ තමයි සමහර ආන්සර්ස් එක වගේ නම. මේකෙන් දැන් ඉගෙන ගන්න අපි ඒ දේ තමයි. විභාග දැක්ක දන ඕන ගමනක් ඕන වැඩක් ඕන ප්ලෑන් කරලා කරද්දී ස්ට්‍රැටජිස් පාවිච්චි කරනවා නම් දිනන්න පුළුවන්. මේ වගේ MCQ එකක් આવුවොත් අපි ස්ට්‍රැටජිස් පාවිච්චි වෙනවා. මොකද්ද මේකේ එක වගේ උත්තර තියෙනවා තුනක්. මේ වගේ මිලියලයා මගදී පැහැදම පැහැදම කිවිකුණු කරුගේ ආදායම කියන්නේත් පැහැදමනේ විකුණුම් කරුවන්ගේ ආදායම. එතකොට තුනක් තියෙනවා. ඒ තුනම එක සැරේ කට් කරන්න පුළුවන් වුණා අපි අර ඉලක්කම් බලද්දි. එහෙනම් ඒක හොඳ ආන්සර් එකක් තු පස්වෙනි එක තමයි හරි උත්තරේ 69. ලස්සන ප්‍රශ්නයක්. විශේෂයෙන් පුතේ දැන් හුරු වෙලා යන්න අර සාමාන්‍ය විදිහට වමේ සිර දකුණට පහළට බෑවම නිල්ලුම් වක්‍රත් වමේ සිර දකුණට ඉහළට බෑවම සැපියුම් වක්‍රට වලටත් වඩා මේ වගේ විශේෂිත තත්ත්වයන් සඳහා හුරු වෙලා යන්න. දැන් ඔය චුට්ටකට ඉස්සෙල්ලා දැක්ක පූර්ණ නම් ඉල්ලුමක් තියෙන එකගේ MCQ එකක් ඇහුවා. නේ MCQ එකක් ඇහුවා. දැන් මම එදා පාදුක්ක කරපු MCQ ඩිස්කෂන් ක්ලාස් එකේදී, ඒ කියන්නේ MCQ 50 සෙට් කතා කරන ඩිස්කෂන් ක්ලාස් එකේදී. ඒක අපි ෆස්ට් ඩේ එක විදිහට ගත්තේ නැහැ. ඒක අපි මේ ෆයිනල් මිෂන් ප්‍රෝග්‍රෑම් එකේ රිහර්සල් ඩේට් එකක් විදිහට තමයි පාදුක්ක සිකුරාදා දාලා තිබ්බේ. MCQ 50, ඒ කියන්නේ 50 සෙට්. එක 50ක් කතා කරනවා, ඒක ඉවර ගන්නවා, ඊළඟ 50 ගන්නවා. ඒ විදිහට MCQ 50න් 50 ඩිස්කස් කරන් යන උදේ 7:00 ආරින්දා. හදාම හැබැයි ළමයන්ට පේපර් එක කරන්න දෙනවා පැයක්. පැය දෙකේ පේපරේ පැයෙන් ගහන්න දෙනවා. ඊට පස්සේ තමයි අපි චෙක් කරන්නේ ආන්සර්ස්. මොකද ඔබ එක්ස්පීරියන්ස් එක අරගෙනයි පේපරේ කරන්න ඕන. නැතු නිකන් නොකරපු පේපර් එක ඩිස්කස් කළා වැඩකුත් නැහැ. හරි මේ මම ඊළඟට මේ ඔන්ලයින් යන ප්‍රෝග්‍රෑම් ටික තියෙනවනේ රෑ පන්ති සෙට් එක 8:10 පන්ති සෙට් එක ඉදිරි දිනවලදී පුතේ තවත් කාලය සහ දින කීපයක් වැඩි කරනවා. දැනට මේ යන තත්ත්වයෙන් ප්‍රාමාණිකව යමු අපි මේ දින කීපය තුළ. දෙසැම්බර් මාසේ අන්තිම සතියේ ඉඳලා තවත් ඔබගේ කාලේ වැඩි කරලා විශේෂයෙන් අන්තිම සතියේ ලොකු ප්‍රෝග්‍රෑම් ගොඩක් කරලා දාන්නම් MCQ ඩිස්කෂන් සම්බන්ධයෙන්. සෙකන්ඩ් පේපර්ස් කරනව නැත්තේ නැහැ. සෙකන්ඩ් පේපර්ස් කරන්නේ පුතේ ඒක ඩිස්කස් කරලා ආන්සර් එක ගෲප් එකට දානවා PDF එකත් එක්ක. ඔයා පාඩම් කරගන්න. මොකද අපි ඒවට ටයිම් වේස්ට් කරොත් නෝට් ලියන්න මේ වෙලාව වෙන්නේ ලොකු ගමනක් යන්න තියෙනක නවතිනවා. අපි ඔය ඊළඟ ප්‍රශ්නෙට. එහෙනම් මේක අලුත් ට්‍රෙන්ඩ් එකක් කියලා හිතා ගන්න. මොකද දැන් එන MCQ පොඩි ටිකක් තියෙන පොඩි හුරුවක් මේ වගේ දේවල් වලට. පූර්ණ නම්මේ ඒවට පොඩ්ඩක් හැතියලා ලිස්ති වෙත්. එන්න. මේ දලුත් පුතේ පාදුක්කේ අද 2023 පන්තිය. පන්ති වැර වෙලා එළියට එද්දි කොහොමනත් රෑ 7 පහුණ. ඒ ගෙදර ආපු සැනින් තමයි ටක් ගාලා මේ කැමරා සහ ලයිටින් ඔක්කොම ටික කරගෙන බත් කඩවල් දෙකක් කාලා කොහොම හරි ටක් ගාලා පන්තිය කරන්න ගලව ගත්තේ. මොකද පාදුක්කෙන් එද්දිත් මම ක්ලාස් එක කරලා එහෙටින් එද්දිත් 7:30 පහු වෙලා. හරි. තරගකාරී වෙළඳපොළ කාලේ වෙන එක් භාණ්ඩයකට විශේෂිත ඒකක බද්දක් පැනවීමේ පසු මේ පහත ප්‍රස්ථාරයක් නිරූපණය කරලා තියෙනුනේ මෙන්න මේ වගේ රූප සනාන. මම පුතේ දා පාදුක්ක පන්තියත් කිව්වා මේ වගේ ඒවට අපි සුබ සාධන ටේබල් ගහලා එක්ස්පීරියන්ස් එකක් කරා යන්න. අපි එක්ස්පීරියන්ස් එකක් කරා යන්න. එතකොට අපි ප්‍රශ්නේ දුන්නම දැන් මම ඔයාලට පෙන්නන්නම් අද කොහොමද මේක මැනුවලි කරන්නේ කියලා. ඒක නමුත් මේක ටෙක්නික් හදාගෙන ගියොත් මේක ටෙක්නික් හදලා ප්‍රැක්ටිස් කරලා ගියොත් අපිට දිනන්න පුළුවන්. ඔබ දන්නවා ඕනම දෙයක් ප්‍රැක්ටිස් කළා නේ ප්‍රැක්ටිස් කළා යම් ප්ලෑන් එකක් ඇතුව දිනන්න ගියොත් දිනන්න පුළුවන්. එහෙනම් මේකත් අපි මේ දිනන සටනක් MCQ 49 හෝ 50ක් හරියන්න ගහන ගේමක්. ඒතොර ඒ වගේ එකකදී අපි මේ වගේ දේවල් ප්‍රැක්ටිස් කරලා යන්නේ කියලා ලොකු වාසියක් තියෙනවා. හරි. මේ මේක මම අද වට නෝමල් කියලා දෙන්න. මොකද මේ වෙලාවේ පාඩම අහගෙන ඇති මේ බදු පාඩම ජීවිතේට සමානලට හරියට වැදිච්ච නැති දරුවෙක්. නේ? ඇවැදිච්ච නැති දරුවෙක්. අද මට පාදුක්කට ඇවිල්ලා පුතෙක් කතා කරා සෙකන්ඩ් ෂේ කරන්න ආපු පුතේ කියපු තා මට කියනවා මගේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් උනේ සෙකන්ඩ් ෂේ ඇවිල්ලා කොස්ටිං හරියද විතරයි මුල ටික එළමයා කියනවා ඒ කොටස රජයේ මැදිහත් වීමට කියලා මට පොඩි හිඟයක් තියෙනවා කියලා මම කෝ බය වෙන්නෙපා ටික අනිවාර්යෙන් කව කරලා දෙනවා කියලා. හරිද? මෙන්න මේ ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා මම එන ඕනම දරුවෙට සාධාරණයක් කරන විදිහට මේකේ බද්දක් පැනීම වෙන අවස්ථාව කියන්න මම ඔබට හැබැයි පොඩි හිඟයක් දෙනවා මේක ඉතුරු 4 දිනකටත් මේක ඇඳලා ප්‍රැක්ටිස් කරලා ඉන්න කියලා. එතකොට ඔබට මේ ආන්සර් එක හරියට පේන්න පටන් ගන්නවා. මේක යහන නිෂ්පාදන අතිරිතේ මොකද වෙන්නේ කියලා. මේක යහන පාරිභෝගික අතිරිතේ මොකද වෙන්නේ කියලා. මේක යන්නේ ආර්ථික සුබ සාධනයට මොකද වෙන්නේ කියලා. මේ ආන්සර්ස් පුතේ ප්‍රැක්ටිස් එක වැඩි ගමින් ෂණික උත්තර හොයන්නත් පුළුවන්. නමුත් අපි එහෙම ෂණික උත්තරයක් වල මේ MCQ ටික දරබඩ ගාලා කතා කරලා ඉවර කරලා මීටින් එකක් ක්ලෝස් කරන්න නෙමෙයි මේ කරන්න ආවේ. ඒතකොට කොහේ හරි තැනක දැනුමේ හිඟයක් පිච්චිබ්බ දරුවාට සාධාරණයක් වෙන්න ඕන. ඒකනේ මම ඔබට කිව්වේ මුළු විෂය නිර්දේශ මේ MCQ ලින් කව කරනවා. මං හදලා තියෙන හැම අස්සක මුල්ලකටම MCQ හදලා තියෙන්නේ. ඒ කියන්නේ හැම අස්සක මුල්ලකටම MCQ ප්ලෑන් කරලා දාලා තියෙන්නේ.
දාලා දෙනවා. තාමත් හොඳ ක්වොලිටි මට්ටමේ MCQ තියෙන්නේ මේ. ඉතින් ඒක නිසා මේ හැම එකක්ම කතා කරද්දී ඔබට අස්සක් මුල්ලක් නැර මහ වෙනවා. පාස්ට් පේපර්ස් සුළු ප්‍රමාණයක් කෘත්‍ය ප්‍රමාණයක් මික්ස් කරලා අවශ්‍ය තැන් බලන්න. අවශ්‍ය තැන් බලලා ඒ වගේ තැනක් මට පැහැදිලි කරද්දී මට පෙන්වන්න පුළුවන් මේකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේ ගත්ත මොකද පාස්ට් පේපර්ස් වහන් ඉන්න මේ වෙලාවේ ක්ලාස් එක ගන්න ඕනේ නැහැ. මොකද මගේ වෙනමත් ක්ලාස් පේපර්ස් ප්‍රෝග්‍රෑම් එකක් පුළුවන් විදිහට මේ ඔන්ලයින් පටන් ගන්න පළවෙනි අවුරුද්ද. ඉතින් ඒක නිසා පුළුවන් විදිහට මේ සැරේ ප්‍රෝග්‍රෑම් ටිකක් කරගෙන යනවා. YouTube සමහර ඒවා දාලා තියෙනවා. ඔබට ගිහින් බලන්න පුළුවන්. කොස්ටින් පාස් පේපර් ඩිස්කෂන් එකක් ගියා මගේ ඔන්ලයින් එක. ඉතින් මේ වගේ එකට අපි ඉංග්‍රීසි අකුරු ටික දාලා බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මෙන්න මේක. පූණ නම් ඉල්ලුමක් පොතේ. මේ තියෙන පූණ නම් ඉල්ලුමක්. ඉතින් මේ බදු පැනවීම සම්බන්ධයෙන් මම පහුගිය වීඩියෝ එකකදී කරා මේ වගේ ඉල්ලුමකට ඉදී අපි ටග් ගාලා බද්ද මුළුමනින්ම දරන්නේ කවුද කියලා හොයාගන්න ක්‍රමයක්. ඒ කතාවෙම මම අද වැඩේ පටන් ගන්නම්. හරි පොතේ. මෙන්න මේකේ මුළු බද්දම දරන්නේ කවුද කියන එක ඔයාලට මෙතනින්ම ඉඟියක් අරගෙන යන්න පුළුවන්. මුළු බද්දම දරන්නේ කවුද කියලා. මම එදා කියපේකම අදත් ආයි කියනවා. පාරිභෝගික නම් මෙතාව බින්දුවක් වුණොත් මුළු බද්දම දරන්නේ කවුද? පාරිභෝගිකය. පාරිභෝගික නම් මෙතාව අපරිවිත වුණත් මුළු බද්දම දරන්නේ නිෂ්පාදකය. නිෂ්පාදකය. අපරිමිත කෙනා කරන්නේ නිතරම විරුද්ධ කෙනාගේ කර උඩින් දිනනවා. බින්දුව කෙනා කරන්නේ හැම වෙලෙම තමන් අවශෝෂණය කරගන්න. ඊළඟට මේ අපරිමිතයි. ඊළඟට නිෂ්පාදකයගේ නම් මෙතාව. බින්දුවක් වුණොත් මුළු බද්දම දරන්නේ නිෂ්පාදකය. හැබැයි නිෂ්පාදකයගේ නම් මෙතාව අපරිමිත වුණොත් මුළු බද්දම දරන්නේ පාරිභෝගිකය. එහෙනම් මෙතන ED තමයි අපරිමිත. එහෙනම් ED පාරිභෝගිකය අපරිමිතයි නම් පාරිභෝගික අපරිමිතයි නම් මුළු බද්දම දරන්නේ කවුද? නිෂ්පාදකයා. මුළු බද්දම දරන්නේ පුතේ නිෂ්පාදකයා. එතරම් අපි එක පොයින්ට් එකක් කඩාගත්තා. මේකෙදි දන්නවා තනිකර මුළු බදු බර දරන්නේ කවුද? මේකේ මුළු බදු බර දරන්නේ නිෂ්පාදකයා. ඒක එතනින් ගෙස් කරගෙන ඉවරයි. මුළු බදු බර දරන්නේ නිෂ්පාදකයා. හරිද? ඒක මම නිකන් අතුරු කතාවක් වගේ පරණ දෙයකට අදාළ දෙයක්. නමුත් මේකේ අහලා නැහැ මුළු බදු බර දරන්නේ කවුද කියලා. මේකේ අහලා නැහැ මුළු බදු බර දරන්නේ කවුද කියලා. හරිද? දැන් මේකේ අහන නිෂ්පාදන අතිරික්තය පාරිභෝගික අතිරික්තය ආර්ථික සුබ සාධනයට මොකද වෙන්නේ කියලා අහලා තියෙනවා. නේ? අන්න අපි බලමු මේ බදු පාඩමක මේ අහිමු සුබ සාධන ටේබල් ගහන බේස් එකේ ඉඳලම අපි කතා කරලා චෙක් කරගෙන යමු. හරි. මම අයිත් ඔබට මේක පෙන්වලම යන්න. මේ තියෙන පූර්ණ නම් ඉල්ලුමකට ඒකක බද්දක් පනවල තියෙන පූර්ණ නම් ඉල්ලුමකට නිෂ්පාදකයා මත ඒකක බද්දක් පැනවීමේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය සුබ සාධනයට වෙන බලපෑම තමයි කතා කරන්න පුනනම් ඉල්ලුවා සැපියුම් වක්‍රය බද්දක් පැනෙවුවා ඒකක බද්දේ ප්‍රමාණයෙන් සමාන්තර කොහෙට විතන් වෙනවද වමට විතන් වෙනවා මේ තියෙන සැපියුම් වක්‍රය ඒකට බද්දක් පැනෙවම සැපියුම් වක්‍රය බද්දේ ප්‍රමාණයෙන් සමාන්තරව වමට විතන් වෙනවා ඔන්න වමට විතන් වෙච්චද හරි දැන් බලන්න මේක කොහොමද වෙන්නේ කියලා මෙතෙන්ට අපි Q දානවා මෙතෙන්ට D දානවා S මෙහෙට විතන් වෙලා තියෙන්නේ මෙතෙන්ට P දානවා මේක තමයි වෙච්ච සිද්ධාන්තය. මේ බලන ඔබට මම ඒක අයිත් නැවතත් පෙන්නන්න. මේ තියෙන්නේ වෙච්ච දේ. මෙතන පුතේ මේ P1 P2 P3 පොඩ්ඩක් හෙට මෙතන පැනලා තියෙනවා ඒක එච්චර හිතන්න එපා. අබල. හරි. මෙන්න මේ භාණ්ඩේ පුතේ රුපියල් 10යි. මම ඔයාලට මේක තේරෙන කතන්දරේම පැහැදිලි කරලා දෙනු මේ භාණ්ඩේ රුපියල් 10යි. රුපියල් 10ක තිබුණු භාණ්ඩයකට ආණ්ඩුවෙන් බද්දක් පනවනවා පුතේ රුපියල් 3ක බද්දක් පනවනවා එතකොට සැපියුම් වක්‍රයේ බද්දේ ප්‍රමාණය සමාන්තර වමට යනවා මේ භාණ්ඩයේ වෙළඳපොලේ ඉස්සර අලෙවි උනේ ඒකක Q ප්‍රමාණය දැන් මේක වමට විතැන් වුණාම සැපියුම් වක්‍රයේ වමට විතැන් වුණාම අලුත් සමතුලිත ලක්ෂණය මේක පරණ ඉල්ලුම් වක්‍රයේ අලුත් සැපියුම් වක්‍රයේ අනේ සමතුලිත මිලට 7/5 වෙනසක් උනේ නැහැ අලුත් මිලත් පරණ මිලම තමයි බලන්න P1 P2ට සමානයි. ඇයි හේතුව වෙළඳපොලේ මිලේ වෙනසක් සිදු වෙන්නේ නැත්තේ පූණ නම් ඉල්ලුමක් තමයි මේකට තියෙන්නේ. පූණ නම් ඉල්ලුමක් තියෙන්නේ. ඒක නිසා මේකේ මිලේ වෙනසක් සිද්ධු වෙන්නේ නැහැ. ඊළඟට ඔයා මෙහෙම හිතන් මේක අපි අර ටෙක්නික් වචන දාන්න නැතුව ගමු. 10 බාණ්ඩයකට 3ක බද්දක් පැනෙවුවම අලුත් මිල 13ක් වෙන්න ඕන.
හැබැයි ඒ රුපියල් තුන පාරිභෝගික ගෙවුවානන්නේ පාරිභෝගික ගෙවන්න සූදානම් නම් මේ බාණ්ඩයට අනුව 10 බාණ්ඩයට 3ක බද්දක් ගෙවන් 13යි. හැබැයි මේක 13ක් නෙවෙයි. මේකේ එන මිල තමයි 10 බාණ්ඩයට 3ක බද්දක් ගෙවුවෙන් පස්සේ 10යි ඇවිල්ලා. එහෙනම් මේ රුපියල් තුන ගෙවලා තියෙන මුදලාලි මුදලාලිගේ සාක්කුවේ. මුදලාලි මුදලාලිගේ සාක්කුවේ. එහෙනම් අපි මුදලාලිට 10ක් ගෙව්වට මුදලාලි ගෙදර ගෙනියන්නේ 7යි. එහෙනම් අලුත් සමතුලිත ලක්ෂ්‍ය ඉඳලා පරණ සැපියුම් වක්තේ හම් වෙනකන් ගිහලා වමට ඇරුණම් P නෝට් මුදලාලිගේ මිල රුපියල් 7යි. මුදලාලි ගෙනියන්නේ රුපියල් 7යි. මේක තමයි පුතේ මේ රූපසරණේ බේස් එක. මේක තමයි මේ රූපසරණේ බේස් එක. හරි. දැන් මේකට අපි සුබසාධන තත්ත්වයක් පැහැදිලි කරන්න යමු. සුබසාධන තත්ත්වයක්. රයිට්. ඔන්න ඔයාලට කතන්දරේ දැන් තේරුණා. රුපියල් 10යි අයිස්ක්‍රීම් එකක් තිබුණා. 3ක බද්දක් පැනෙව්වා. හරිනම් මිල 13ක් වෙන්න ඕන. නමුත් 13ක් උනේ නැහැ. 13ක් උනේ නැහැ. මම මේ රූපසරණ මේ පැත්තේ අයිනෙන් තියලා අර පැත්තේ සුබසාධන ටේබල් එකට ලේස්ති කරගන්න. ඇති මේ ඉඩ ප්‍රමාණය. හරි මේකට සුබසාධන ටේබල් එකක් අපි arrange කරමු. මේ තමයි සුබසාධන ටේබල් එක. සුබසාධන ටේබල් එක. පාරිභෝගික අතිරික්තේ, නිෂ්පාදන අතිරික්තේ, රජයේ බදු ආදායම සමස් සුබසාධන. සමස් සුබසාධන. බලමු අපි කොහොමද මේක ඉංග්‍රීසි අකුරු ටිකක් දාලා මේක අපි ගලප ගන්නේ කොහොමද කියලා බලමු. හරි හරි. මේකට අපි දානවා බද්දට පෙර බද්දට පසු වෙනස. පුතේ එකයි මං ඔබ පොතක් කොලයක් අරගෙන පාඩමක් ඉගෙන ගන්න වාසේ අද අලුතෙන් බද්ද ඉගෙන ගත්තත් මේ දැනුමම තමයි ඔබට එන්නේ. ඒක නිසා එකම දේ අර අපි පොඩ්ඩක් පැහැදිලි කිරීම ඉක්මංක කරනවා. නමුත් තේරුම් ගැනීමට හරියට පොයින්ට් කරලත් කියනවා. विदेश संचित वलट डॉलर मुखद महाबैंको मुनादर निधा संख्या लेखन देवल अभी मेकर समगामी करगे මේකම සමගාමී කරගෙන යනවා. ඊට අමතරව අඟහරුවාද බදාද වගේ දවස් දෙකේ ෆිසිකල් පන්තියක් ඔන්ලයින් ඩිස්කෂන් එකක් දෙනවා. ලයිව් ඔන්ලයින් ඩිස්කෂන් එකක්. එතන ෆිසිකල් පන්තිය ගන්න MCQ ඩිස්කෂන් එක සම්පූර්ණ MCQ සිලබස් ඉවරයි. සමහර පාඩම් 3-4 වතාවක් ගල් ඉවරයි. මෙවන් සහභාගී වෙලා තියරි ඉගෙන තියරි කොටස් අහු වෙනවාමයි. අවට සියල්ලම පැහැදිලි වෙනවා. කොලයක් අරන් ලියන්න කියලා කියාගත්. අවශ්‍ය දරුව. අවශ්‍ය දරුව. එහෙනම් සැපියුම් වක්‍රය ඒකක බද්දක් පනවන නිෂ්පාදකයා මත වමට විතෙන් වෙනවා. අපිට කියනවා බද්දට පෙර බද්දට පසු වෙනස හොයලා මේක බලන්න කියලා. මම ඔබට අද යෝජනාවක් කරනවා. මේක විතරක් නෙවෙයි අනිත් හතරම gederdi ප්‍රැක්ටිස් කරන්න. අපි ගංගාරු වද බන්තිත් කරනවා මේ හතරම. පාරිභෝගික අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය. රජයේ බදු ආදායම. සමස්ත සුභ සාධනෙ. සමස්ත සුභ සාධනෙ. සමස්ත සුභ සාධනෙ. මෙන්න මේ ටික තමයි අපි බලන්න තියෙන්නේ. මේ ටික තමයි අපිට බලන්න තියෙන්නේ. හරි මේටික අපිට බලන් තියි. දැන් අපි මේකට ඉංග්‍රීසි අකුරු ටිකක් දාගෙන මේකට ඉංග්‍රීසි අකුරු ටිකක් දාගෙන අපි චෙක් කරගෙන ගිහින් බලමු. චෙක් කරගෙන ගිහින් බලමු කොහොමද මේ අතිරික්තයන් හටගන්නේ කියලා. අතිරික්තයන් ටික හටගන්නේ කියලා. හරි හරි. ඔබ කටුකොලේක මේවත් ඉමින් පොඩ්ඩක් දාගත්තනම් පොඩි වාසියක් තියෙනවා ඔබටත් මේකයි කියන කතා ටික බලා කියා ගන්න පුළුවන්. අපිට තප්පරයක් දුන්නේ මේ બ્લોක් එක ඇඳගන්න මේ બ્લોක් එක ඇඳගන්න හරි අප බලමු A B C D මෙයට කියලා දාමු A B C D මෙතන අර අපි අනම්ම සැපියුම් තත්ත්වයක් ඇඳපු නිසා තමයි මේ මෙතනින් අර මේ වගේ හැඩයක් ඇවිල්ලා තියෙන්නේ අනම්ම සැපියුම් තත්ත්වයක්.
ඒකෙච්චර ලොකු ගැටලුවක් නෑ අපි මොකද මෙතනින් පහල අතිරික්තයක් ගණනය වෙන්නේ නැති නිසා මේ කොටස් ටික නැතවට සාමාන්‍ය පුරුදු විදියට වමේ සිර දකුණට පහලට යනවා නම් නම්මේ තත්ත්වෙස අපි හුම් වක්‍රයක් අපි ඒකේ හරියට ලස්සන මේකේ පැහැදිලිව අකුරු ටික පෙන්වන්න පුළුවන් මටක් ගාලේ එක චේන්ජ් කරලා දෙන්නම් ඔබට මෙතන අනම් එකක් නිසා වර්ගඵලවල යම් ගැටලුවක් වෙන නිසා අපි මෙහෙම ගත්තොත් කෙටියෙන් ටක් ගාලා දෙමු මේ වගේ තිබුණ පොතේ සමතුලිත තත්ත්වයක් प्रमाण समांतर वमट वितोट अलुत्मिलेन्नित प्रमाण मार्करा मुदलालिट हम रूपिया हता वोट अंदु कथा इध मेकड़ा इंग्लीश अकुरुदा ए बी सी डी ए बी सी डी के अकुरुटिक दाग ए बी सी डी के अकुरुटिक दाग नंगड़ पेहदली अरिस्तल की वर्गपाल मिथना वर्गपाल ए बी सी डी के अकुरुटिक दम दम बलम उदे हा मेक दिखना दंग अद टैक्स वाल बेसीक दे हर अद अलग बद्दट पेर पारिभोक अतिरिक्ते බද්දට පෙර පාරිභෝගික ගත්ත මිල කීයද රුපියල් 10 හැම වෙලේම මතක තියාගන්න පාරිභෝගික අතිරික්තයක් හොයන්නේ පාරිභෝගික ගත්ත මිලේ ඉඳලා ඉල්ලුම් වක්‍රයම් වෙනකන් යන ගීල වක්‍රෙදි කියන්නේ බලමු පාරිභෝගික ගත්තේ රුපියල් 10 එතන ඉඳලා ගියා සමතුලිත හැම් වෙනකන් ගියා සමතුලිතෙදි ඉල්ලුම් වක්‍රයම් වුණා වක්‍රෙදි ගියාวะ අනේ පාරිභෝගිකට වර්ගඵලයක් නැහැ පාරිභෝගිකට වර්ගඵලයක් නැහැ පාරිභෝගික ගත්තේ රුපියල් 10 එතන ඉඳලා ඉල්ලුම් වක්‍රයම් වෙනකන් ගියා වක්‍රෙදි ගියා පාරිභෝගිකට වර්ගඵලයක් ඇවිල්ලා නැහැ හැබැයි නිෂ්පාදකයා ගත්තේ 30 රුපියල් 10යි මේ බද්දට පෙර. එතන ඉඳලා ගියා සැපියුම් වක්‍රය හම්බෙනකම් මෙන්න වක්‍රය හම්බුණා. දැන් වක්‍ර දිගේනෝ. වක්‍ර දිගේනෝ. මෙන්න වක්‍ර දිගේනකොට නිෂ්පාදකයට හම්බෙනවා A B C D කියලා අකුරු 3ක් 4ක් A B C D කියලා අකුරු 4ක්. අය බලාගන්න නිෂ්පාදකයා ගන්න මිලේ ඉඳලා ගියා A B C D කියලා අකුරු 4ක් හම්බෙනවා. රජයක් හිටියේ නැති නිසා පුතේ එකතු වෙන්නේ A B C D කියලාම තමයි. A B C D කියලා තමයි මෙන්න බද්දෙන් පස්සේ බද්දෙන් පස්සේ පාරිභෝගික ගන්න ඉස්සර වගේම රුපියල් 10යි. ඔබට පේනවා මේකේ මිලේ වෙනසක් වෙලා නැහැ කියලා. ඒත් ගියා ඉල්ලුම් වක්‍රයම් වෙනකම් වක්‍ර දිගේ ගියා. එහෙනම් පාරිභෝගිකට ඇත්තටම මුකුත්ම හම්බෙන්නේ නැහැ වෙනසකුත් නැහැ. වෙනසකුත් නැහැ. හරි. දැන් අපි යනවා නිෂ්පාදන අතිරික්ත හොයාගෙන. නිෂ්පාදන අතිරික්ත හොයන්න. අපි මේ ප්‍රශ්නේ අහනවා. මේ ප්‍රශ්නේ අපෙන් අහනවා. කවුද අහන්නේ? පාරිභෝගික අතිරික්තය පාරිභෝගික අතිරික්තය දැන් බලමු පොඩ උත්තරයක් කඩා ගන්න පුළුවන් මට්ටමේ තියෙනවද කියලා පාරිභෝගික අතිරික්තය වෙනස් නොවේ කියලා උත්තර දෙකක් තියෙනවා ඒ කියන්නේ 2 4යි ඔගේ හරි උත්තරේ 2 4යි ඔබ දැක්ක දැන් පාරිභෝගික අතිරික්තය වෙනසක් සිදු නොවේ කියලා තියෙනවා පාරිභෝගික අතිරික්තය වෙනස එහෙනම් වෙනස් නොවේ නම් එක්කෝ එන්නේ 2 එක්කෝ 4 ඔය දෙකෙන් කයි එන්නේ තව එක්කෙනෙක් හොයාගත්තා නම් හරි මේ බලන්න අඩුවේ කියලා මේ දෙකේම තියෙන ඒ කියන්නේ දෙකේම කියන නිෂ්පාදන අතිරික්තය අඩු වෙනවලු එහෙනම් 2 4යි ලේසියෙන් කඩන්න අපිට දීලා නැහැ අංශකේ يعني MCQ කේ අපිට අවස්ථාවක් දීලා නැහැ. කපටි කළා. බලන්න දෙකේම අඩුවේ අඩුවේ කියලා තියෙනවා. මෙන්න මෙතනින් විතරයි ගන්න තියෙන අහිමි සුබ සාධනේ අඩුවේ කියලා තියෙනවා වෙනස් නොවේ කියලා තියෙනවා. ඇත්තට පුතේ මේක ප්‍රැක්ටිස් කරපු ළමයා මේ මුල මුල තැන දකින්නකොටම එයා දන්නවා මේ අහිමි සුබ සාධනය වෙනස් නොවි පවතින අවස්ථා මොකක්ද කියලා. අහිමි සුබ සාධනේ බිඳුවක් වෙන අවස්ථා ටික කවුද කියලා එයා දන්නවා. පුහුණු අනම්ම තත්ත්වයකට බද්දක් පැනේවා මොකද වෙන්නේ කියන එක දන්නවා. ඒ දන්න කෙනා ඩග්ගාල වෙතෙන්දි මුත්‍තර යෝජනා කරගෙන ඉවරයි. හරි කමක් නැහැ. මම මේ වගේ MCQ වලට බාරගෙන යන්නම් තවත් ඉදිරි දින කීපයකට. හරි. දැන් අපි මේ වගේ ඔන්ලයින් পেපර් ක්ලාස් වල කරන පළවෙනි අවස්ථාවනේ. ඔන්ලයින් මේ MCQ අවසාන MCQ කුප්පියට. ඉතින් ඒක නිසා අද මේ වගේ කියන්නේ කතා නොකරින්. මගේ දා පාදුක්ක බන්තිත් කිව්වා මේ ළඟදි කරපු දැන් ෆයිනල් මිෂන් එකේ ෆස්ට් ක්ලාස් එක. ඒක රෙකෝඩින් කරේ නැහැ අපි. ඒකෙත් කිව්වා මේ වඩ ප්‍රැක්ටිස් වෙලා යන ළමයා ඇහෙන් උත්තර දැකලා ඉවරයි. ඒක ඒක කියන්නේ මුදේ මාර ලේසියෙන් 50 ගන්න නම් කරන්න තියෙන දේ හොඳට ප්‍රැක්ටිස් වෙලා යන්නේ ඒක තමයි සිම්පල්ම දේ. ඉතින් මේකේ දැන් හරි උත්තරේ හොයන ක්‍රමය ඇවිල්ලා ඉවරයි. නමුත් අපි බලමු මේ එක්කෝ 2 එක්කෝ 4. තව යමු පොඩි ස්ටෙප් එකකට. හරි. දැන් පාරිභෝගික අතිරික්ත වෙනසක් උන්නේ නැහැ. ඉස්සර නිෂ්පාදකයා ගත්තේ 10යි එතනදල සැපියුම් වක්‍රයම් වෙනකන් ගියා වක්‍ර දෙකේ ගියා. හරි. දැන් නිෂ්පාදකයා ගන්නේ 7යි. එතනදල ගියා සැපියුම් වක්‍රය වෙනකන් වක්‍ර දෙකේ ගියා. දැන් නිෂ්පාදකයාට හම්බ වෙනවා D අකුර. දැන් නිෂ්පාදකයට හම්බෙන්නේ D අකුර විතරයි මේ D අකුර විතරයි දැන් නිෂ්පාදකයට හම්බෙන්නේ එහෙනම් නිෂ්පාදකයට නැති වෙලා ගියා B අකුරත් නැති වුණා C අකුරත් නැති වුණා A අකුරත් නැති වුණා දැන් නිෂ්පාදකයට අකුරු 3ක් නැති වෙලා ගිහිල්ලා දැන් එක අකුරයි නිෂ්පාදකයට හම්බෙන්නේ D විතර මෙන්න කොහෙන්දෝ ඉඳලා කඩාපාත් වෙලා මේ කොහෙන්දෝ ඉඳලා කඩාපාත් වෙලා මම මේ පාටින් පාට කරපු ඍජු කෝණාංශය රජයේ බදු ආදායමක් විදිහට ගන්නවා B අකුරයි C අකුරයි
එහෙනම් රජයේ බදුවාදෑමක් විදියට ගන්නවා මේ B අකුරයි C අකුර. මෙයාගෙන් මෙයා අඩු කළා මෙයා ගත්තේ. මෙයාගෙන් මෙයා අඩු කළා තමයි මේ ඍණාගයක් ආවේ. මෙයාගෙන් බිංදුවක් ගියා මේ BC ම තමයි. BC ම. දැන් එකතුව පහලට ගන්න එනවා BCD කියලා අකුරු තුනක්. BCD කියලා අකුරු තුනක්. දැන් බලමු පුතේ අපි අර ආන්ස් එක කඩන පොයින්ට් එක අහිමි වූ සුබ සාධනෙ. උඩ ඉඳලා පහලට එකතුව ගන්න B ට B කැපිලා යනවා C ට C කැපිලා ගියාම ඉතුරු වෙනවා අහිමෝ සුබ සාධනයක් ඒ කියලා එනං අහිමෝ සුබ සාධනයක් ඇති වෙලා ආයි බොන්න චෙක් කරලා බලමු මේකෙන් මේක අඩු කරනවා මේකෙන් මේක අඩු කරනවා එතකොට මේ පැත්ත ඍණ වෙන්නේ B ට B කැපෙනවා C ට C කැපෙනවා D ට D කැපුණා A එන්නේ අහිමෝ සුබ සාධනේ නම් මේකේ අනිවාර්යෙන් සුබ සාධනය අඩු වීමක් වෙලා A කියන වර්ගඵලයේ මේ A කියන වර්ගඵලයෙන් හරි සරි මෙතන රජේ බදු ආදායම විදිහට මම අකුර මාරු කරලා දාලා තියෙන්නේ මෙතන පුතේ රජේ බදු ආදායමෙන් AB මම AC කියලා දාලා තියෙන්නේ AB එතකොට C කියන කොටස එනවා C කියන කොටස තමයි මෙතන ඉන්නේ අහිමි වූ සුබ සාධනෙ මෙන්න මේ කොටස අහිමි වූ සුබ සාධනෙ වෙලා මම ඇන්දොත් පුතේ පාරි නිෂ්පාදකයට නැති වෙලා ගිහිල්ලා තියෙන හරියට නැවක ඉස්සරහා කෑල්ල වගේ එකක් ඒකෙන් මේ ඍජු කෝණාස්සේ රජයට හම්බුණා නම් මෙන්න මේ ත්‍රිකෝණය අහිමි වූ සුබ සාධනෙ අහිමි වූ සුබ සාධනෙ BC ගෙන් බිංදුවක් අඩු කරාම එන්නේ BC ම තමයි BC දැන් අපි අහිමි වූ සුබ සාධනෙ ගන්නවා B ට B කැපෙනවා ඊළඟට C ට C කැපුණම නේ B ට B C ට C කැපිලා ගියා මෙතන රජේ බදු ආදායම එන්නේ AB රජේ බදු ආදායම එන්නේ AB එතකොට AB කැපිලා ගියා A ට A කැපෙනවා B ට B කැපුණා C එනවා අහිමි වූ සුබ සාධනයක් ආයි මේ පැත්තෙන් ගත්තා අකුරු ටික කැපිලා ආවක් ඒත් එන්නේ අර විදියටම මෙතන B AB එන්නේ ABD 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 කැපිලා ගියාම මෙතන C අකුරු ඉතුරු වෙනවා මේ ටික පහලට එකතු ගන්න C C කියන්නේ අහිමි වූ සුබ සරලවම ඇඳලා පෙන්නුවා මෙන්න මේ ඍජු කෝණාශ්‍රය ගත්තොත් මේ ඍජු කෝණාශ්‍රය මේ ඍජු කෝණාශ්‍රය රජේ බදු ආදායම මේ ඉස්සරහා හොටේ වගේ කෑල්ල අහිමි වූ සුබ සාධනේ අහිමි වූ සුබ සාධනේ අහිමි වූ සුබ සාධනය. එතකොට පුතේ මේකේ අහිමි වූ සුබ සාධනය කටගත්ත C කියලා වර්ගඵලයකින් අහිමි වූ සුබ සාධනය කටගන්න. එහෙනම් මේකේ උත්තරේ මොකද්ද වෙන්නේ? මේ අහිමි වූ සුබ සාධනේ අනිවාර්යෙන් සුබ සාධනේ අඩු වෙලා එහෙනම් උත්තරේ දෙක වෙනස් නොවේ කියලා තිබුණා. නමුත් මේක තවත් ප්‍රැක්ටිස් කරද්දී වාට තේරෙනවා වෙනස් නොවේ කියන වචනේ කොහොමත් මේකට එන්න බැරි දෙයක්. අහිමි වූ සුබ සාධනේ නොවෙනස්ව පවතින අවස්ථා තියෙනවා. අහිමි වූ සුබ සාධනේ බිඳුවක් වෙන අවස්ථා තියෙනවා. ඒක ප්‍රැක්ටිස් එකෙන් අපිට හොයා ගන්න පුළුවන් බිඳුවක් කියන ඒවා. සි පූර්ණ අනම්ම්‍ය தත්ති සැපියුමකට බලන්න ඇඳලා ඉංග්‍රීසි අකුරු ටිකක් දාල්. එතකොට ඒ දේවි අන්න ඒ පුතේ ඉගෙන ගන්න මේ MCQ එකේ මේ MCQ එක නෙමෙයි වා ඉගෙන ගන්න ඕන. එතනින් එහාට හිතන්න ඕන පැත්ත. ඇත්තටම MCQ කියන්නේ මුළු විෂය නිර්දේශයක්ම ළමෙක් ඉගෙන ගත්තට එයාට වෙයි හොඳට MCQ ප්ලේස් කර. එයා කරන්න ඕන ප්‍රැක්ටිස් කරන එක. හොඳ ගයිඩ් කෙනෙක් කරද්දි MCQ ප්‍රැක්ටිස් කරගත්තා නම් මාරම විදියට සිලබස් එක ෆ්ලූවන්ස් වෙනවා. ඒක තමයි මේ පටන් ගත්තේ ගිය අවුරුද්දෙත් මගේ හොඳ পেපර් ක්ලාස් සීරීස් එකක් ගියා අන්තිම ලංකල් ඒකෙන් ළමයි 305ක් විභාගයට ගිහිල්ලා ඒ අකුරු 200 ගාණක් මම 169යි 60 ගාණ ලියාගෙන තියෙන. නමුත් අර මම අලුත් ඉන්ස්ටිටියුට් එකක් දාන්න ගිය නිසා ඒ දවස්වල නමුත් ඇත්තටම බලාගෙන ගියොත් ඒ අකුරු 200 පන්න තිබුණා විශ්වවිද්‍යාල ලැබිච්ච ප්‍රවේශය විතරක් 200කට එහා ප්‍රමාණයක් තිබුණා. මොකද B3ටත් ආර්ට් වලින් කැම්පස් අවුච්ච ළමයි හිටියා. ඉතින් 200 ගාණකට එහා විශ්වවිද්‍යාල වරම් දෙන්න පුළුවන් වුණා කියන්නේ මේ සැරේ পেපර් ක්ලාස් එකට වඩා සක්සස් වෙනවා අනිවාර්යෙන්. එක්තරා බාණ්ඩයක් සඳහා රජයේ සහභාගී රජයේ සහතික මිලක් පවත්වාගෙන යන අවස්ථාවක් පාත රූපසරණේ නිරූපණය කරන. එක්තරා බාණ්ඩයක් සඳහා රජයේ සහතික මිලක් පවත්වාගෙන යන මේ තියෙන සහතික මිල. අපෙන් අහනවා. සහතික මිල පවත්වාගෙන යාම සඳහා රජයේ මුදල් ගෙවනු ලබන අතර කිසිදු සහතික මිල පවත්වාගෙන රජයේ මුදල් ගෙවනු අන්න ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය කියන වචනේ අල්ලගත්තා. ඒ කියන්නේ අනිවාර්යෙන් රජයේ සල්ලි ගෙවනවා නම් පුතේ ඌන පූර්ණ ගෙවීම් ක්‍රමයක් මේකේ තියෙනවා. මොකද නැත්තම් සහතික මිල යටතේ කරන්නේ රජයේ අධිසභ්‍ය මිල දී ගැනීම ඌන පූර්ණ. මේකෙදි කියන්නේ රජයේ අනිවාර්යයෙන්ම ඌන පූර්ණයක් කරනවා කියලා තියෙන මුදල් ගෙවීමක් කරනු ලබන අතර කිසිදු ආකාරයක මිල දී ගැනීමක් නොකරන. හරිද?
ආයිනම් කිසිදු ආකාරයේ මිලදී ගැනීමක් සිදු නොවනව නම් අනිවාර්යෙන් ආණ්ඩුව සල්ලි දීමක් තමයි කරලා තියෙන්නේ නිකම් බාණ්ඩ ගන්න නැතුව රජයට දැරීමට වෙන පිරිවැය කොච්චර දාන රජයට දැරීමට වෙන පිරිවැය කීයද කියලා අපෙන් අහන රජයට දරන්න වෙන පිරිවැය බලන්න රූපසරාණ දිහා බලාගෙනවා හිතන්න රජයට දරන්න වෙන වියදම කීයද කියලා මේකෙදි රජය කීයක් කීයක් කොච්චර මුදල් ප්‍රමාණයක් හරි අපි අද මුදේ පොදේ මේ වෙලාවේ අත්‍යවශ්‍යම දරුවෙක් විතරක් මැසේජස් කරන්න සමහර ළමයි කේක විස්තර අහලා දෙන මම අනිවාර්යෙන් පන්ති වරලා ඒවට විස්තර දෙන්න ප්‍රශ්නෙකට අදාළ මොන හරි දෙයක් අහන්න අනිවාර්යෙන් එකයි එක්ස්ප්ලেইন කරනවා වයිල් නැයි පැහැදිලි කිරීමක් කරන්න හරි ඒක කරන්නම් අනිත් අතුරු විස්තර මම මේ ක්ලාස් එකෙන් පස්සේ කරන්නම් හරි එක්තරා බාණ්ඩයක් සදා රජයේ පවත්වාගෙන යන අවස්ථාවක් පාත්‍ර උපසරණේ දක්වාගෙන තියෙන සහතික මිල निष्पादक निष्पादक मट्टम पाड़ी मिल निष्पादक रजे අන්න රජයේ ශ්‍රීණිය ගන්නවා බය වෙන්නේ පාපි වලට හොඳ අවම ඉලක් ක්‍රියාත්මක කරලා දෙන්නා කිය. ඒකෙදි බිහි වෙනවා අදිසැපියුවා. මේක මැනේජ් කරගන්න බෑ ගොවියට. මේක රජයට මැනේජ් කරගන්න බෑ. හැබැයි රජය තමයි මේ මේ මරාලේ කඩාපාත් කරේ. අඩු මිලක මේ ලොකු මිලකට ගන්නම් කියලා ගොවියා ෆෝම් කරලා වගා කරනවා. දැන් ලොකු වීස් වෙන්නක් කුඹුරේ එකතු වෙලා තියෙනවා. මේක කරන්න දෙයක් නැති නිසා රජය සහතික මිල ක්‍රමයකට ක්‍රියා සහතික මිල ක්‍රමයකට යෝජනා කරනවා. රජය කියනවා කො අපි මේ අදිසැපියුම ගන්නම් එක්ක ඌණ පූර්ණයක් කරන්නම් කියලා. ඌණ පූර්ණයක් කියන්නේ පාරිභෝගිකයට මර ලොකෝ ස්ටොක් එක දීලා පාරිභෝගිකයට කැමති ගානකට ගන්න දීලා මදි අඩුපාඩුව හරි මදි අඩුපාඩුව අනිත් පැත්තෙන් ගවර්න්මන්ට් එක කව ගල දෙනවා එන් මේක වෙන්නේ කොහොමද කියලා අපි බලමු හරි රජය කිව්ව කීය ගානේ ගන්නම් කියලාද 65 ගානේ ගන්නම් කියලා රජය කිව්වා දැන් ගොවිය වගා කරලා තියෙන 130 හැබැයි මේ ස්ටොක් එක පාරිභෝගිකයටම දෙන්න කියලා රජය කියනවා නිෂ්පාදකයට මේ මුළු ස්ටොක් එකම පාරිභෝගිකයා ගන්න කිලෝ එකක් 35 ගන්න කිලෝ කීයක් ගන්නවද 130 එහෙනම් පාරිභෝගිකයා කිලෝ එකක් 35 ගන්න කිලෝ 130කට සල්ලි ගෙවල ඒ කියන්නේ විශේෂයෙන් මම මෙන්න මේ පාට කරපු ඍජු කෝණ ආශ්‍රේය තරම් ප්‍රමාණයක් මුදලාලිගේ අතට දීලා පාරිභෝගිකයා ගෙදර යනවා මුදලාලිලා ගෙදරි බඩු ටිකක් අරගෙන මුළු ස්ටොක් එකම අරන් යනවා 130ම ගෙදර පාරිභෝගිකයා දැන් මුදලාලි පිස්සු ඇදලා ගිහලා ආණ්ඩුවට යනවා ගීල කියනවා බන්දුල ඇමතිතුමා අනේ මං බලන්න මගේ මුළු ස්ටොක් එකම අරන් ගියා කිලෝ එක 35 ගන්න බන්දුල ඇමතිතුමා කියන කලබල වෙන්න එපා මම ඔයාට මදි ටික දෙන්නම් එයා අහනවා මම ඔයාට කීය ගානේ ගන්නම් කිව්වද කීය ගානේ ගන්නම් කිව්වද එයා කියනවා 65 ගානේ ගන්නම් කිව්ව ඇත්තද හැබැයි ඔයාල් පාරිභෝගිකයට දුන්නේ කීයටද 35 ගානේ ඔව් 35 ගානේ දුන්නේ එහෙනම් ඔයාට තව කීයක් ඌණයිද එයා කියනවා මට කිලෝ එකකට 30ක් ඌණයි මදි ඌණා මට දුන්නේ නැහැ කිලෝ එකට 30ක් ඌණ වුණා රජය කියනවා බය වෙන්න එපා මම ඒක පූර්ණේ කරන්නම් ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමය ඒ මදි ගාන පූර්ණේ කරනවලු කීයකටද කිලෝ 130කට පූර්ණේ කරන්නම් කියනවා බින්දු දෙක අගින් ලිව්වා 3^3 9යි 3^1 3යි ආණ්ඩුව කියනවා බය වෙන්න එපා මම මෙන්න මේ මම මේ දම් පාටින් කොළ පාටින් පාට කරන ඍජු කෝණ ආශ්‍රය ආණ්ඩුව කියනවා මම ඔයාලට දෙන්නම් කියලා මේ කොළ පාටින් පාට කරපු ඍජු කෝණාස්ස අපි ඔයාලට දෙන්නම් කියලා ආණ්ඩුව කියන මෙන්න මේකට කියන ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමය කියලා. මොකක් කියලාද කියන්නේ පුතේ? ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමය නම් මේ යටතේ රජයේ ඌණ පූර්ණිත වියදම තමයි මේ ඍජු කෝණාස්සේ වර්ගඵලය 3900. මේ කහ පාටින් පාට කරලා තියෙන පාරිභෝගික පැහැදම. පාරිභෝගිකයාට ගිය වියදම ඒ කියන්නේ 35 වැඩි කිරීම 130 පාරිභෝගිකයාට ගිය වියදම. ඊළඟට 35න් 65 ගියාම 65 35 ගියාම එන 20 30 ඒ කියන්නේ 30 කිලෝ එකකට 30ක් ඌණයි මේ බලන්න කිලෝ එකකට 30ක් ඌණයි ඒ 30 130න් වැඩි කළ කොළ පාටින් පාට කරපු වර්ගඵලයේ තමයි රජේ වියදම
ඔය දෙක එකතුව තමයි මුදලාලිගේ අයභාරය මුදලාලිගේ අයභාරය කියන්නේ 65 වැඩි කිරීම 130 130 නම් මුදේ ඇත්තට මේකේ උත්තරේ ඉන්නේ 3900 මම මේ ටික අයින් කරනවා මේ ටික අයින් කරනවා 3900යි මේ එන වේදමයාගේ 3900යි ආංශ එක 3 ආංශ එක 3 6ට 3 6ට 3 6ට 3 6ට 3 निष्पादन आयतने स्वाभाविक एकाधिकारी तत्व एकाधिकारियोंधिकारियोंक මොකද ඒකාධිකාරයට යම් බලයක් තියෙන වෙළඳපොළ හැසිරවීම වෙළඳපොළ කියන්නේ පුතේ නිදහසේ ස්වార్థය මත ඒකාධිකාරී තත්ත්වයක් වෙළඳපොළට ගෙච්චර හොඳ නැහැ ඉතින් ඒකාධිකාරී තත්ත්වයක් තුල මේ ස්වභාවික ඒකාධිකාරී තත්ත්වයක් ගොඩනගෙනවා කියන්නේ විශේෂ දෙයක් ස්වභාවික ඒකාධිකාරී තත්ත්වයක් වෙනවා කියන්නේ පුතේ මුළු සමස්ත මාකට් එකම තනි සප්ලයර් කෙනෙක්ට දෙන්න පුළුවන් මට්ටමට ඒ සප්ලයර් බිල් අප් වෙනවා නම් එතන ස්වභාවික ඒකාධිකාරයක් හටගන්න ඒ විතරක් නෙවෙයි වැඩින පරිමාණානුකූල ඵල හරහා වැඩින පරිමාණානුකූල පිරිමසුම් ළඟාගෙන කරන එයාට LRAC කියන්නේ දිගු කාලීන පිරිවැය අන්තිම අඩු ගානකට දෙන්න පුළුවන් මට්ටමට ඒ සප්ලයර්පත් වෙනවා නම් එයාට එන්න පුළුවන් ස්වභාවික ඒකාධිකාරී තත්ත්වයක් ඒ කියන්නේ වැඩින පරිමාණානුකූල ඵල අරගෙන එයාට හොඳ මැනේජ්මන්ට් එකකින් හොඳ අඩුම කොස්ට් එකකට ප්‍රොඩක්ට් එකක් දෙන්න පුළුවන් නම් එයා එනවා අනිවාර්යයෙන්ම පරිමාණානුකූල පිරිමසුම් අරගෙන අඩුම කොස්ට් එකට එතකොට එයා ඉබේම දන්න තුමුණු මාකට් එකේ ස්වභාවික ඒකාධිකාරී බවට බේරෙනවා දැන් ස්වභාවික ඒකාධිකාරී කෙනා ළමයි කිතේ ස්වභාව ධර්මයේ ලැබෙනවා කියලා නෑ නෑ එහෙම එකක් නෙවෙයි අදාළ මේක මේ වගේ සීකු ගන්න විදිය කියන්නම් මේ වගේ එකක් කරන්නේ අර අර විදියට හොඳට ප්‍රශ්නේ කිව්වා නිරවුල්ව අවබෝධ කරගත්තා උත්තර පහ බැලුවා අදාළ භාණ්ඩයේ නිෂ්පාදනයේ හිමිකාරීත්වය එම ආයතනයට පමණක් නැහැ වෙළඳපොළ තුල එක් ආයතනයක් පමණක් නිෂ්පාදනයේ සිටින ඒකාධිකාරී මෙහානි ස්වභාවික ඒකාධිකාරී තත්ත්වය නිෂ්පාදනයේ ප්‍රසාරණයේදී පරිමාණානුකූල පිරිමසුමක් කරන්න කතන්දරේ ගොඩක් දුරට හරි හරිම තමයි එන එකම භාණ්ඩයේ නිෂ්පාදන සම්පත් වලින් වැඩි ප්‍රතිශතයක් අදාළ නැහැ වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට නැහැ අපිට නම් ගන්න තියෙන උත්තරේ 4-3 4-3 4-3 කියන්නේ වැඩින පරිමාණානුකූල පිරිමසු මරගෙන ඒවෙන් වැඩ කරගෙන ගියොත් මේ තත්ත්වයක් එනවා කියලා. නියම ප්‍රශ්නයක් පුතේ. මේක හොඳම MCQ එකක්. ඒ කියන්නේ හිතන්න නැති පැත්තකට ගේමක් ගන්න MCQ එකක්. පූර්ණ තරංකාරී නිෂ්පාදන ආයතනය. අලෙවි කරුණු ලබන ඒකක ප්‍රමාණය. ඒකකයේ බැගින් වැඩි කරන්න තීරණය කරනවා. සපයන ප්‍රමාණය ඒක. මොකද ඔයා දන්නවා ඉල්ලුම් බක්කේ පැවරුම් මිලට තිය පූර්ණ නම් නේ. සප්ලයි කරන ප්‍රමාණය ඒකකයේ බැගින් වැඩි කරන්න පටන් ගත්තා. එතකොට මුළු ආදායම මොකද වෙන්නේ කියලා අහන්න. මර ලස්සන MCQ එක. අලෙවි කරන ප්‍රමාණය ඒකකයේ බැගින් වැඩි කරන්න යනවා. එතකොට ආන ආයතනයේ මුළු අයවාරයට මොකද වෙන්නේ කියලා. මම උත්තර ටික නොබලා. ඒ කියන්නේ ඔයාට බලන්න දෙන්නේ නැතුව උත්තර ටික. මම මේක වැහැදිලි කිරීමකට ගන්නවා. හරිද? වෙනවා. ඒ පුතේ අපි අර මම කියුවා අපි හැමලෙම හිතන පැත්ත වෙනස් කරන්න. ඌණ තරංකාරී වෙළඳපොළක් වන් ගතානුගතික දේවල් මීතරණ යන්න එපා. හරිද? ඌණ තරංකාරී වෙළඳපොළක් කිව්ව ගාම ළමයේ ගුළුෙම වෙන්නේ මෙහෙම ගැහුවා, මෙහෙම වක්‍ර ටිකක් ගැහුවා, ඒ සීමා කරා. ඊට පස්සේ ඒකේ අවම ලක්ෂයක පාගෙන MC ගියා, MR සමාන MC සමතුලිත වුණා. ඔය වගේ දේවල් MR සමාන MC සමතුලිත වුණා. මෙතනින් මේ පැත්ත ඔය රූපසරාණ තමයි ඕන ළමෙක් ඉවලෙම උළුවේ මතක් කරගන්න නෑ. මේව හිතන්න එපා. එක සැරෙන් අපි අවශ්‍ය දේ හිතමු. මේ මාකට් එක පූර්ණ තරඟකාරී ආයතනයක් කිව්වනම් හොඳට බලන්න වෙළඳපොළක්ද ආයතනයක්ද කියලා. පූර්ණ තරංකාරී නිෂ්පාදන ආයතනයක්. එතකොට යන්නේ පැවරුණු විලයටදී ඉල්ලුම් බක්කේ පූර්ණ නම්මේ. හර්මාන්ත ඉල්ලුම් බක්කේ ආයතන ඉල්ලුම් බක්කේ දෙකක් නිකුදේ. ආයතනයක් ආයතනයක් කිව්වනම් එහෙනම් ඉල්ලුම් බක්කේ පැවරුණු විලයටදී පූර්ණ නම්මේ බය නැතුව අඳින්න පුළුවන්. බය නැතුව අඳින්න. බිත්තරයක් රුපියල් 50යි. ඔන්න කතාව අපි ප්‍රැක්ටිකල් දෙකකින් ගමු බිත්තරයක් රුපියල් 50යි. මෙයාලා තීරණය කරනවා මේ පැවරුණු විලයටදී බිත්තර යම් ප්‍රමාණයක් කලවි කරන්න. මෙයාලා තීරණය කරනවා යාලා බිත්තර පහක් කලවි කරනවා කියලා. විතර පහක් අලවි කරොත් පුතේ විතර 50 ගන්න විතර 50 ගන්න විතර 50 ගානේ විතර 5කට ලැබෙන ප්‍රමාණය තමයි 250යි මුළු අය බාරය මුළු අය බාරය මේ ප්‍රශ්නේ ලස්සන කතාවක් කියන පූර්ණ තරඟ නම් විතරේ විල වෙනස් වෙන්න බෑ මෙයාලා ඒකක වැඩි කරන්නේ එකෙන් එකලු එකෙන් එකලු විතර වැඩි කරන්න එතකොට 50 වැඩි කරනවා 6 එතකොට එනවා කීයද 300ක් ආයි බිත්තර තව එකක් විකුණන්න තීරණය කළා 7යි එතකොට 350
එතකොට 350 අන්න බිත්තර එකින් එක පුතේ මෙයාලා වැඩි කරන්න තීරණය කරාලු බිත්තරෙන් බිත්තරෙලු සේල්ස් කරන්න පටන් ගන්න එතකොට අහනවා මුළු අය බාරේට මොකද වෙන්නේ කියලා බලන්න මෙතන මුළු අය බාරේ වැඩි උනේ රුපියල් 50ක 50 කියන්නේ පැවරුණු මිල නේද 50 කියන්නේ පැවරුණු මිල ආයි බිත්තරයක් 50කින් වැඩි කරාලු 50 කියන්නේ පැවරුණු මිල එහෙනම් බිත්තරයක් 50 ගානේ 50 ගානේ වැඩි කර කර යනකොට ඇත්තටම වැඩි වෙන්නේ මිලෙන් නේද මේ ගැප් එකෙන් මිලම නේද එහෙනම් මුළු අය බාරේ හැම වෙලෙම වැඩි වෙන්නේ මිලේ මතක තියාගන්න මේ වගේ MCQ එකක් ආයි ආවොත් මේ වගේ MCQ එකක් ආයිසරයක් ඔයාලට ආවොත් එක්ස්පීරියන්ස් එකකට මේ ගත්ත එක්ස්පීරියන්ස් එක මතක තියාගන්න එක්ස්පීරියන්ස් වලින් අපි කරන්නේ අපේ ජීවිතේ පරිණතභාවයක් හදාගන්න අපි MCQ වලින් පරිණතභාවයක් හදාගමු MCQ ගහලා ගහලා අපි මේ තැන් අපි නේ අපි අර කියන්නේ වැරදිච්ච දේවල් අපේ ජීවිතේ රැ කියන්නේ දවල් වැට්ටු වලේ අපි ආ රැවටෙන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ දවල් වැටුම වලේ රෑ වැටෙන්නේ නැහැ කියන්නේ. හරි නැත්නම් රෑ වැටුම වැටේ දවල් වැටෙන්නේ නැහැ කියන්නේ. මොකක් හරි දෙයක් නැත්තම්. ඒ වලේ වැටිච්ච මිනිහා ආයි වැටෙන්නේ නැහැ. ඒ මේ වලේ වැටිච්ච මිනිහා අර කියන්නේ තව කතාවක්. ඉනිපෙල්ලේ වැටකාව කලාමෙදි රිලීඩ් පරිස්සම් වෙනවායි මිනිස්සු. මොකද ඒකටත් බයයි යා. යා දන්නවා ඒකේ තියෙන බැරෑරුම් ගතිය. ඔය වගේ පරණ කියමන් කීපයක් ඇති. හැබැයි අපි එක වෙලාවකදී හරි වලට වැඩි චෙම්සීක එක ආයි වලට වට ගන්න ඕනේ. ඒක තමයි කියන්න තියෙන එකම දේ. එක වෙලාවක වලට වැඩි චෙම්සීක එකෙන් ආයි වලට වැටෙන්න ඕනේ. මේක එක්ස්පීරියන්ස් එකක් කරගන්නවා. නේ? එහෙනම් එක ක්වොන්ටිටි එක ක්වොන්ටිටි එක වැඩි කරද්දී ටෝටල් ඉන්කම් එක මුළු අය බාරය වැඩි වෙන්නේ පූර්ණ තරඟවල බා වෙන්නේ පා මිලෙන්ම තමයි. මිලෙන් මොකද මිල සාමාන්‍ය අය බාරයට ආන්තික අය බාරයට මිලට මේ ඔක්කොටම සමාන. එහෙනම් මිලෙන් තමයි වැඩි වෙන්නේ වැඩි වෙන වේගයෙන් වැඩි වේ වැරදි අඩුවන වේගයෙන් වැඩි වේ වැරදි ප්‍රාමාණික ලාභයට සමානේ වැරදි වෙළඳපොළ මිලට සමාන ප්‍රමාණයකින් වැඩි වේ හරිනේ හරි වෙළඳපොළ මිලට සමාන ප්‍රමාණයකින් වැඩි වේ එහෙනම් 8ට අපිට ගන්න පුළුවන් හරි උත්තරේ 4 8 වෙනි එකට හරි උත්තරේ 4 හොඳ MCQ එකක් ඈ මේ වගේව ඇඳගෙන කටුකොලේ අවශ්‍ය පොයින්ට් එක පොයින්ට් කරගෙන අවශ්‍ය පොයින්ට් එක පොයින්ට් කරගෙන හරියට ගියා නම් මේ MCQ අපි දු MCQ අපි දහස් ගානක් කතා කරගත්තා කියලා ඩිස්කස් කරා කියලා 1050 දහස් ගාන ඒ එක්ස්පීරියන්ස් ටිකම ඇති කොට විභාගයට යන්න. මමත් මේකට ඔබට ප්‍රශ්න පත්‍ර භෞතික පන්ති ඇතුලේ තියෙන ප්‍රශ්න පත්‍ර 100 ගන්න. මට මතක විදියට මොක් එක්සෑම් විතරක් ගියා 125කට එහා ප්‍රමාණයක් මොක් රෙඩ් පරීක්ෂණ. ඉතින් ওই ටිකත් එක්ක ඒ পেපර්ස් කරද්දි තවත් ඔබට එක්ස්පීරියන්ස් එයි. නේ? ඔය MCQ 1000 ගන්න කරලා යනවා කියන්නේ ඔයක ඇතුලේ විභාගේ পেපර් එක තියෙනවා. විභාගේ পেපර් එක තියෙනවා. ප්‍රැක්ටිස් නමුත් විභාගේ පේපරේ තිබුණා නොතිබුණා කියන එක නෙවෙයි අපි හරියට ප්ලෑන් කරලා ප්‍රැක්ටිස් කරු හරියට ඒ ගහන MCQ පොඩි ප්‍රමාණයක් වුණත් විභාගයට ප්ලේස් කරන්න පුළුවන් නැතු කියන්න බෑ MCQ ලක්ෂයක් ගහුව පේපරේ තියෙනනේ ඔය එක ඇත්ත මේක නේ වෙන්න ඕන මේ හැම MCQ එකකින් එක්ස්පීරියන්ස් එකක් ගන්න මේකෙන් අපි එක දෙයක් ඉගෙන ගත්තා මේක ඒ විදිහේ දේවල් බල බල ඔබට මේක ඇරේන්ජ්මන්ට් එක කරේ ව්‍යාපාර චක්‍රයක් චක්‍රයක් ව්‍යාපාර චක්‍රයක ප්‍රසාරණ අවධිය ඉතා ඉහළට ගමන් කරන විට ප්‍රසාරණවදී ඉතා ඉහළට අන්න ඉතා ඉහළ කියන එකේදී යම් යෝජනාවක් කරලා තියෙනවා ප්‍රසාරණවදී උඩම හරියේ ඉන්නේ කියලා. ඒ කියන්නේ මුදුන ලං වෙලා ඉන්නවා කියන එක මේක යෝජනා කරලා තියෙනවා. මුදුන ලං වෙලා ඉන්නවා කියලා. දැන් මම පුතේ මම උත්තර පහ බලන්නේ නැහැ. උත්තර පහ බලන්නේ නැතුව ව්‍යාපාර චක්‍ර කියන එක මතක් කරනවා. මතක් කරද්දී ඒ අවට මට කියවෙන මේ කරුණු කාරණා ඔබේ ඔළුවේ තියෙනවද කියලා බලන්න. මම මේ කියන කරුණු කාරණා ඔබේ ඔළුවේ තියෙනවද කියලා බලන්න. හරිද? මේ කියන කරුණු කාරණා ඔයාගේ ඔළුවේ තියෙනවද කියලා බලන්න. ප්‍රසාරණ අවධියකදී මේ කියන කාරණා ඔයගේ ඔළුවට එනවද කියන මේ තියෙන්නේ පිළිතුරු ටික. නමුත් අපි මේ පිළිතුරු ටික දිහා නේ මේ පිළිතුරු ටික දිහා බලීමක් කරන්නේ නැතුව හරි මේ පිළිතුරු ටික. ඒතර පිළිතුරු සමහර තැන් එක එක තැන් වලට බර වෙලා ඇති. දැන් ඒතර මේක බැලුවොත් අපිට අදහසක් ඇති. ඉතින් එනවා යම් විදියකින්. නෑ අපි නෝට් එක හිතමු. එතකොට අපි වැරදි උත්තරේ එක සැරේම අයින් කරගන්න පුළුවන්. නැත සමහරව ළඟ ළඟ යන උත්තර දෙක තුනක් දෙනවා. එතකොට අපි ඒක හිතනවා ඒකද මේකද ඒකද. එතකොට වෙලා වේස්ට් වෙනවා වැඩි. ව්‍යාපාර චක්‍රය. අඳින්. ව්‍යාපාර චක්‍රයක් අඳින්. මතක් වෙන්න ඇති. ව්‍යාපාර චක්‍ර 2013 මට මතක විදියට පාස් පේපර් එකේ. ආනෝ කෙලිම ව්‍යාපාර චක්‍ර වල අවදි හතරත් එක්ක වැඳලා පැහැදිලි කරන්න කියලා. අවදි හතරත් එක්ක වැඳලා පැහැදිලි කරන්න කියලා. බලමු. මේ තියෙන පුතේ කාලේ. 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 මේ පැත්තට අපි ගන්නේ මූර්ත දලදේශීය නිෂ්පාත්තේ. चक्रक आकार दोलने वेन इधन अवधि हतरा कति मुदुन
මේ තියෙන්නේ මුදුන මුදුන අනිත් එක තමයි පතුල එන අවදි හතරක් ඇති වෙන මුදුන පතුල පසුබැස්ම ප්‍රසාරණය කියන මුදුර කියන්නේ ආර්ථිකයට යන්න පුළුවන් මේ කෙටි කාලිනව යන්න පුළුවන් ඉහළම ධෝරණය මේ සත්ත්ව නිමුමෙන් පෙන්වන්නේ පුතේ කෙටි කාලින ධෝරණය විබෝනි මුමෙන් පෙන්වන්නේ දිගු කාලින තත්ත්වය විබෝනි මුමෙන් පෙන්වන්නේ දිගු කාලින ගමන් මාර්ගයන් සත්ත්ව නිමුමෙන් පෙන්වන්නේ කෙටි කාලින තත්ත්වය එතන මේ විබෝනි මුමත් එක්ක බැඳිච්ච සාරම විචල්‍යයක් තියෙනවා MCQ එකට අහන්න පුළුවන් විබෝනි මුමත් එක්ක බැඳිලා යන එක්කෙනෙක් තමයි ආර්ථික වෘද්ධිය ආර්ථික වෘද්ධියත් එක එකට බට්ටලා යන කෙනා තමයි උද්දමනේ හැබැයි උද්දමනේට එකම හේතුව ආර්ථික වෘද්ධිය නෙවෙයි මොකද ඔබ අහයි ලංකාවේ මේ තරම් උද්දමනයක් ආවේ ওই තරම් ආර්ථික වෘද්ධියක් ඇවිල්ලාද කියලා ඒකට බලපාන එකම හේතුව ඒක නෙවෙයි නමුත් ආර්ථික වෘද්ධිය පිටිපස්ස උද්දමනයක් හට ගන්න පුළුවන් විබෝනි මුමත් එක්ක බැඳිච්ච සාරෝ විචල්‍ය මේ තියෙන සත්ත්ව නිමුම කේස් කියනවා මේ සත්ත්ව නිමුම විබෝනි මුමට චක්‍රිකව යන්නේ පෞද්ගලික අංශය හට ගන්න ඉල්ලුම් මතලු ඇත්ත මේ දවස්වල සීසන් එක ක්‍රිස්මස් සීසන් මිනිස්සු කොහොමාරි තමන්ගේ තියෙන බජට් එක බැලන්ස් කරගෙන මේ දවස්වල shopping කරන අනුබුදේ පෞද්ගලික අංශයේ ඉල්ලුමේ හට ගන්නා දෝලනයක් මත මේ ව්‍යාපාර චක්‍ර ඇති වෙනවා මේ ව්‍යාපාර චක්‍රයකදී ඇති වෙනවා අවදි හතරට අමතරව නිමවුම් පරතරය නිමවුම් පරතරය හදන්නේ පුතේ නිමවුම් පරතරය ඒක හදන්නේ සත්‍ය නිමවුමෙන් අඩු කරනවා විබෝ නිමවුම සත්‍ය නිමවුමෙන් අඩු කරනවා විබෝ නිමවුම අප බලමු කොහොමද වෙන්නේ කියලා බලන්න මෙතන අපි අවස්ථාවක් ඉදිරියට ගමු මෙතන විබෝ නිමවුම 8යි සත්‍ය නිමවුම 10යි එතකොට සත්‍ය නිමවුම 10ෙන් විබෝ නිමවුම 8 අඩු කරාම මෙතන හටගන්නේ ධන නිමවුම් පරතරය නැත්තම් උද්දමනාත්මක පරතරය මෙතන අපි ගමු තව අවස්ථාව මෙතන ගත්තොත් විබෝ නිමවුම 15යි විබෝ නිමවුම 15යි සත්‍ය නිමවුම 10යි මෙතෙන්ට අනු එතකොට සත්‍ය නිමවුමෙන් විබෝ නිමවුම අඩු කරාම 10ෙන් 15ක් අඩු කරාම වට තියෙනවා ඍණාගයක් කියන්නේ ඍණ නිමවුම් පරතරය ඒ කියන්නේ අවදමනාත්මක පරතරය මේ MCQ එකේ කියනවා මේ ව්‍යාපාර චක්‍රයේ සත්‍ය නිමවුම හිමින් හිමින් ඉහළටම ගමන් කරන තත්යක් ලු පේන්නේ මේම ඉහළටම යන අවස්ථාවක් ලු හරි අපි ගිහින් බලමු මොකද්ද මෙයා මේ කියන්නේ කියලා ව්‍යාපාර චක්‍රයක ප්‍රසාරණ අවධියේ ඉතා ඉහළට ගමන් කරන ප්‍රසාරණ අවධිය ඉතා ඉහළට ගමන් කරන විට කියලා අහන ප්‍රසාරණ අවධිය ඉතා ඉහළට ගමන් කරන විට මම මෙන්නන්නම් ඔයාලට මේ ප්‍රසාරණ අවධිය මේ පතුලේ ඉඳලා මුදුනට යන එකට කියන ප්‍රසාරණය කියලා පතුලේ ඉඳලා මුදුනට යන එකට කියන ප්‍රසාරණය කියලා මුදුනේ ඉඳලා පතුලට යන එකට කියන පසුබැස්ම කියලා ප්‍රතිගමණය. එතකොට පතුලේ ඉඳලා මුදුනට යන ප්‍රසාරණ අවදී යා ඉතා ඉහළ අවස්ථාවක් කියන්නේ මේ වගේ ඉහළ අවස්ථාවක්. ඉතා ඉහළ කියන්නේ මුදුනට බැවිලා නැහැ ඉතා ඉහළයි කියන්නේ සත්ත්ව නිමෝමට විබෝ නිමෝම අපි හිතමු විබෝ නිමෝම 20යි නම් සත්ත්ව නිමෝම තියෙනවා 30ක්. අන්න විබෝ නිමෝමට වඩා සත්ත්ව නිමෝම වැඩි මේ හරිය බැලුවත්. එතකොට මේ හරියේ තියෙන ධන නිමෝම පරතරයක් නැත්තම් උද්දමනාත්මක පරතරයක් එන ප්‍රසාරණවදී උච්චම අවස්ථාව කියන්නේ උද්දමනාත්මක තත්ත්වයක් යටතේ ආර්ථිකයේ ක්‍රියාත්මක වන කාලවක වානුව බලන්න මේ වගේ ආංශ එකක් මේ වගේ ආංශ එකක් මේක ඇතුලේ තියෙනවද කියලා නම් මේ ව්‍යාපාර චක්‍රයක ඉතා ඉහළට ගමන් කරන විට ලස්සන වචනයක් ඉතා ඉහළට යන කියන එක යෝජනා කළා තියෙනවා අපි ඉන්නේ විබෝ නිමෝම් රේඛාවට උඩින් කියලා මොකද පුතේ මේක විබෝ නිමෝම් රේඛාවට යටින් හිටියොත් අයිඩියා එකක් ගන්න බෑ මේ විබෝ නිමෝම් රේඛාව දැන් ප්‍රසාරණ අවධිය කිව්වම මෙතන ඉඳලා මෙතෙන්ටම ප්‍රසාරණය එතෙන්ටම ප්‍රසාරණයේ තිබ්බට ප්‍රසාරණවදී මෙන්න මේ ටික පහු කළා කියලා විශේෂයෙන් මෙන්න මේ ටික පහු කළා කියලා තමයි අපි අර කියන්නේ ඉහළම තත්යකට ඇවිල්ලා ඉන්නවා කියලා. ඒක ලස්සනට වචනෙන් ගේනවා ප්‍රශ්නේ හරියටම ළමයා පොයින්ට් එක හොයා ගන්න ඕන තැනක් හොයලා දෙනවා. කලබල වෙන ළමයට හොයන්න බෑ. හරි නිරවුල් මනසකින් කියන කෙනා මේ වචනේ දකිනවා. බලමු. ඉතා ඒ වගේ මට්ටමකට ගෙනල්ලා ආර්ථිකයට ගෙනාවොත් මොන වගේ තත්යක්ද ඇති වෙන්නේ? විබෝ නිෂ්පාදන ධාරිතා වේගවත් ප්‍රසාරණයක් නැහැ වේගවත් ප්‍රසාරණයක් නැහැ උඩට අවිල්ල තියෙනවා ආර්ථිකයේ ශීඝ්‍ර මිල උද්දමනයක් උත්තරේ හරි වගේ සම්පත් පූර්ණ වශයෙන් නැව උපරිම වශයෙන් උපයෝජනයක් වෙනවා උපරිම වශයෙන් පූර්ණ වශයෙන් උපයෝජනය වීමක් වෙන්නේ හැකියාමයින් වක්‍රේ මත මේ වෙලාව ඉන්නේ උපරිම නිමෝ මට්ටමක ආර්ථිකයේ සිය තිරසාරම නැහැ තිරසාර මට්ටම කියන්නේ හැම වෙලෙම විබෝ නිමෝ ඕදානෝ හැකියාමයින් වක්‍රේක මත ඉන්නවා කියන්නේ තිරසාර ප්‍රසස්ත නිමෝ උපරිම නිමෝම කියන්නේ හැකියාමයින් එළිය ඩොට් එක ඒක හිඟකම මේ తాවකාලිකව පුළුවන් උපරිම නිමෝම කියන්නේ අතිකාල සේවය දවල සේවකයෝ ඕටී දීලා ගන්න පුළුවන්. ඒතර තිරසාර වෙන්නේ හැම වෙලෙම PPC එක මත. නමුත් ප්‍රසාරණ අවදී උඩම කියන්නේ විබෝ නිමෝම පන්නලත් උඩ ගිහිල්ලා. සම්බලකායේ විරකියා මට්ටම නැහැ. ගන්න තියෙන උත්තරේ තමයි පුතේ දෙක ආර්ථිකයේ ශීඝ්‍ර මිල උද්දමනයක් යටතේ ක්‍රියාත්මක වීම කියන එක 10 වෙනි MCQ එක කුටුම්බල සත්‍ය වශයෙන් අවසන් පරිභෝජන වියදම් ලබා ගැනීමට පහත සඳහන් ද අතරින් එක
අතරින් එකතු කළ යුතු අයිතම වන්නේ කුටුම්බල සත්‍ය හරි මම මේකත් එක්ක වඩ සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම කරන්න සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම කුටුම්බල සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම කුටුම්බල සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම හරි කුටුම්බල සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදමක් කියන්නේ මොකක්ද ඒක හැදුනේ කොහොමද කියන එක කතා කරමු සත්‍ය සුනිශ්චිත පරිභෝජනය සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම බලා ගන්න मुन प्रमाण कथाकर कथाकर धनु संभारे महाप्रबल धनु संभारे प्रबल अभी सरसुरास तम चुट्ट पादुक पंती अब्बल तम चुट्ट मे टाइम कुमार वेडीएमसी प्रमाण क्लास ई थिंक क्लास टाइम सुमार दिवाल गलप गण सिद्धवेन अन्नी गडल तम चुट्ट टाइम कत्नी मुख दु अपेम गुरु तवत् क्लास मे अस्म गैंस पंत इलाक ई थिंक एसापी टाइम टेबल लेकिन सर लुक टाइम टेबल लेकिन दिन फिजिकल क्लास इवर हेम रेकट पंत सदी पैदीनो मे इलाक सेशन अद्दीमेनो दपेम सत्य सुनिश्चित कथा कर उत्तर की अंगे मेरे सत्य सुनिश्चित पारिभोजन पैदरी प्रवेश वियदां प्रवेश वियदां प्रवेश वियदां प्रवेश कुटुंब पारिभोजन वियद एक वियद मतमे कुटुंब पारिभोजन वियद कुटुंब पारिभोजन वियद इलाकना राज्य पारिभोजन वियद राज्य पारिभोजन वियद इलाकना दलायोजन वियद कुटुंब पारिभोजन वियदम राज्य पारिभोजन वियदम दलायोजन वियदम मिगता वियदम प्रवेश कुटुंब पारिभोजन वियदम की कुटुंबेकरण पारिभोजन वियदम मिग प्रधान स्वरूप हतरकट कड़न दैनिक पारिभोजन वियदम कल्पवत्न पारिभोजन वियदम ऐति करुपदी निवास निवास वटदाल वियदम कोई पोल निष्पादन वाल आरोपित वियदम सी कैटगरी हतरक सत्यसुनिश्चित परिभोजन वेदम सत्यसुनिश्चित परिभोजन वेदम सत्यसुनिश्चित परिभोजन सत्यसुनिश्चित परिभोजन वेदम एक कुटुंब्या कुटुंब्या सत्यसुनिश्चित परिभोजन वेदम हर कुटुंब्या परिभोजन वेदम मेती लाभ अपेक्षावेन्तरो गुहेकक सदा सेवा सपेनांशी वियद मेती रजे पारिभोजन वियद रजे पारिभोजन वियद रजे पारिभोजन वियद इतोड़ कुदे रजे कल्लतीनु समस्त पारिभोजन वियदम देदा लाभ अपेक्षावेन्तरो गुहेकक सदा सेवा सपेनांशी हार दाहक कल्लतीनु वियद अब ये हार दाहें ये हार दाहें पोदुपरिभोजने कुटुंबे परिभोजने परिभोजन वेदम करगेन तीनो एक मम्मी कह पाटी पाट कर कुटुंबेट करगेन तीन हयदाहक परिभोजन वेदम हयदाह कुटुंब्या कुटुंबेट करगेन तीन हयदाह कुटुंबेट लाभ अपेक्षा तीन हयदाह रजे कल तीन पंसिया सत्य सुनिश्चित परिभोजन वेदम हदास पंसिया वेदम करे कौद वेदम विंदे कौद कुटुंबे वेदम विंदला सत्य सुनिश्चित परिभोजन कुटुंबे इतना मेके अहनवा कुटुंबे सत्य सुनिश्चित परिभोजन कुटुंबेवसान परिभोजन वेदम मुनाद के लब्बल कुटुंबे सत्य अवसान परिभोजन वेदम लबागनीम सत्य वशे अवसान परिभोजन वेदम लबागनीम पहात सदान दे अतरी देवल मुनाद कुटुंब अवसान परिभोजन वीद कुटुंब अवसान परिभोजन वीद अवसान परिभोजन दील तीन कुटुंब ईलगड दील तीन लाभ अपेक्षा आयतन अवसान परिभोजन वीद अपिट वेडकने
එයාල කුටුම්බයට කරේ කොච්චරද කියන එක අපිට වැදගත්. පෞද්ගලික පරිභෝජන වේදම් සි පෞද්ගලික පරිභෝජන වේදම්. ඒතර පෞද්ගලික පරිභෝජන දත්ත අපි ගත්තේ අර සි කියලා මං කරේ මැද කහපාටින් පාට කරේ. මෙයා ගන්නවා. රජයේ පුද්ගල රජයේ මිනිසුන්ට කරපු ඒවා. අන්තිම දෙකම හරි නේද? පුද්ගල පරිභෝජන වේදම් ගන්නත් පුළුවන්. රජයේ පුද්ගල පරිභෝජන වේදම් කියන්නේ රජය අපි වෙනුවෙන් කරපු දේ අර 500. අන්නේ ටික. ඒතර මොකද ලාභ අපේක්ෂාවෙන් තොරව කටයුතු කරපු අය කරපු මුළු වියදම දුන්නට කුටුම්බ වෙනුවෙන් කරලා තියෙන කොච්චරද කියලා දීලා නැත්තම් අපිට ගන්න වෙන්නේ CD තමයි. CD තමයි අපිට ගන්න වෙන්නේ. CD. එහෙනම් 10 වෙනිකට උත්තරේ අපිට ගන්න පුළුවන් පහ කියලා CD. CD. CD තමයි අපිට ඒකේ ආන්සර් එක විදියට ගන්න පුළුවන්. CD. CD. පොදේ මේ තියෙන්නේ මෙතනින් එහාට මුදල් සැපියුම්. නේ මුදල් සැපියුම්. ඒතර මේක පුතේ නිකන් උත්තරේ කියලා වැඩක් නැහැ. MV සමානයි PT අරගෙන M ස්ථාවරව තියෙද්දි V ස්ථාවරව තියෙද්දි අපි කතා කරනවා MV සමානයි PT. V එකයි T එකයි ස්ථාවරයි. ඒ දෙන්න ස්ථාවරව තියෙද්දි ඒ දෙන්නාගේ අගයන් ස්ථාවරව තියෙද්දි. හරිද? ඒතර පුතේ මෙතන අපි ගත්තේ කුටුම්බ පරිභෝජන වේදම්. අතන දිනේ තියෙන කුටුම්බයේ අවසානම පරිභෝජන වේදම්. ඒතර කුටුම්බ පරිභෝජන වේදම්. හරිද? කුටුම්බ පරිභෝජන වේදම්. ඒතර කුටුම්බ පරිභෝජන වේදම් කිව්වා ඒක ඇතුලේ කුටුම්බය කරපු අවසන් පරිභෝජනයන් තියෙන ඔක්කොම. කුටුම්බ පරිභෝජන වේදම්. කුටුම්බ පරිභෝජන වේදම්. ඒතර කුටුම්බය කරපු සමස්ත පරිභෝජන වේදම් මේක ඇතුලේ නියෝජනය වෙලා තියෙන. කුටුම්බය කරපු සමස්ත පරිභෝජන වේදම්. ඒතර කුටුම්බයේ අවසන් පරිභෝජනයේ මේ වැදගත් තියෙන මෙතන කුටුම්බ පරිභෝජන. ඒතර කුටුම්බ පරිභෝජන වේදම් තියෙන එක. ඒ කුටුම්බ පරිභෝජන වේදමට අපිට අනිත් පැත්තෙන් ගත කරන්න පුළුවන් රාජ්‍ය කරපු සත්ත්ව සුනිශ්චිත මේ කුටුම්බ වෙනුවෙන් කරපු සත්ත්ව සුනිශ්චිතය සහ ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහයක සඳහා සේවා සපයපු අංශය හරිද සපයපු අංශයේ ඒ දෙකොල්ලෝ ගත්ත අගයන් ටික අපිට ගන්න පුළුවන් මෙතරුදී ශීඝ්‍ර මිල උද්දමනයක් කියන්නේ අර ව්‍යාපාර චක්‍රයේ උඩටම යනකොට ශීඝ්‍ර මිල උද්දමනයක් කියන්නේ. ඇයි ඉහළම ඉහළම තැන්වලදී ගමන් කරන්නේ මේ මෙතන ඉහළම තැන්වලදී ගමන් කරන්නේ මේ හරි ශීඝ්‍ර මිල උද්දමනයක් මේ උඩම හරියෙන් ඉන්නවා කියන්නේ. එතකොට ශීඝ්‍ර මිල උද්දමනයක්. උද්දමනයක් කියන්නේ පොදු මිල මට්ටමේ හට ගන්න අඛණ්ඩ ඉහළයම්. යා අඛණ්ඩ ඉහළයම් මේ හරි දීතා ශීඝ්‍ර විදියට ගමන් කරනවා. ඒතර ශීඝ්‍ර මිල උද්දමනයක් එතන හටගෙන තියෙන්නේ උද්දමන තත්ත්වය. උද්දමන තත්ත්වය. හරි හරි. ක්ලාස් ඉවර වෙලා එන්න ඕන පුතේ. අවිලත් ඒකක් බීලා මේ පන්තියක් කරන්න අනිත් පැත්තට. ඉතින් බලමු මේ කැපගිරීම ඉදිරිපස්සේ තව මේ පැත්තට පැය භාගයක් විතර වැඩි කර ගන්න පුළුවන් වේද කියලා අපි ඊළඟ MCQ ඩිස්කෂන් එක. ඔයාලට පුතේ මම ටයිම් ටේබල් එක ගෲප් වලට දාලා තිනවා. මේක මම මුලදී දාන්නේ ෆයිනල් මිෂන් කියන ගෲප් එකට විතරයි. ඒකේ අපේ පන්තියේ ළමයිත් ඇඩ් වෙලා ඇති. ඒක ගෲප් එකට විතරයි දාන්නේ. PDF එක ඔයා බලලා රෙඩි වෙලා ඉන්න. මම ඊළඟ දවසේ මීටත් වඩා MCQ ප්‍රමාණයක් එක්ක ඔබයි ගාවට එනවා. ඊළඟ දවසේ අපි බලමු මීට වඩා මගේ අත ප්ලෑන් එක උනේ MCQ 15ක් කරා රාජ්‍ය ආර්ථික වෙනකම් එක්ස්ප්ලেইন කරගෙන යන. එතකොට පුතේ අපේ ගත්තෝ සාමාන්‍ය normal time table එක. normal time table එක අද සෙනසුරාද? එතකොට මීට අමතරව තව time කීපයක් දාලා තියෙනවා. සෙනසුරාද ඉරිද කියන time ටික. එතකොට මේ එක දවසක චුට්ටක් ස්කෝලේ Christmas පාටි එක තියෙන නිසා එක ඩේට් එකක් චුට්ටක් දිනයකට එහෙට මෙහෙට වෙනවා. ඒ ඩේට් එක ඒ ආරේන මුකුත් වෙන්නේ නැහැ. ඒ ක්ලාස් එකමයි. නමුත් චුට්ටක් එකක් මන්ඩේ වලට වැටෙනවා. මේ මන්ඩේත් ක්ලාස් එකක් යනවා. මන්ඩේ ක්ලාස් එක. එතනින් පස්සේ කොහොමත් අඟහරුවාද අපේ ක්ලාස් එකක් යනවා. ජාතික ගිනුම් පැත්තට කතා කරන පන්තියක්. ඒ දැන් ගිය සතියේ ජාතික ගිනුම් කරා මම ඒක ගෲප් එකට දාන්න බලන්න බැරි වෙච්ච අය රෙකෝඩින් එක බලන්න ජාතික ගිනුම් ගණන් හදනවා ආදායම් ප්‍රවේශය. ඒත් MCQ ඩිස්කෂන් එක. අයිඩමතර ගත්තොත් සිකුරාද බදාද අඟහරුවාද කියන්නේ පැය 6 පන්ති. පැය 6 MCQ ඩිස්කෂන්. එක දිගට පැය 6ක් යන MCQ ඩිස්කෂන් ටික තියෙන්නේ. පේපර්ස් කරනවා ඩිස්කස් කරනවා. ඒ කියන්නේ සිකුරාද බදාද සහ අඟහරුවාද කියන ඩේට් ටික. ඒක ෆුල් ඩිස්කෂන් ක්ලාස්. හැබැයි බදාද මායිසරයක් රැටක් තියෙනවා ඩිස්කෂන් එක. ඒතර බදාද සහ අඟහරුවාද කියන දවස් දෙකේ
බදාසාංගාරු ආද කියන දවස් දෙකේ උදේ දවස් වරුවේම සහ ආයෙ රැයටත් MCQ discussion තියෙනවා. බලමු අපි time ටික arrange කරගෙන පටන් ගමු. MCQ වලින් පාඩම ඉගෙන ගමු කියන එක තමයි මගේ මේ වෙලාවේ තේමාව වෙන්නේ. MCQ වලින් පාඩම ඉගෙන ගමු. එතකොට ඔබට යම් හෝ චූටි idea එකක් තියෙන හැම note එකක්ම explain කරනකොට set කරන දැන් මේ කියන්නේ MV සමානයි PT. හැබැයි ඒක යම් දුරකට අර උපකල්පන උල්ලංඝනය වෙන අවස්ථාවක්. එහෙම අවස්ථාවක කොහොමද ඇති වෙන්නේ? අපි කතා කරමු පුතේ ඊළඟ දවසේ. මෙතනින් එහා දැන් 13 ටික තමයි arrange කරගන්න. මේකට තවත් MCQ set එකක් එක්ක අපි ඊළඟ discussion එකෙන් හම් වෙනවා. ඒක හෙට නෙවෙයි තියෙන්නේ අනිද්දට අනිද්දරයට ඉරිදායක සඳා රාත්‍රි අර වගේම සුපුරුදු වේලාවට තියෙනවා. අපි හම් වෙමු එහෙනම් ඊළඟ දවසේ සියලු දෙනාටම ආයුබෝවන්. फाइनल मिशन गेस्ट पेपर एम सी की कुपिय अदय कुपिय प्रोग्राम के देवनी दवस क्लास अदवस स्कूल क्रिस्मस पार्टी पास निशा सहभागी रात्रि भाग्य एक क्लास मे एम सी साने एम सी क्यूट मम बड़े ग्रूप एम सी क्यूट ग्रूप एम सी क्यूट बला अब इतने साक्षा करके मे एम सी क्यूट मेतन दिखम इलाक प्रोग्राम विधिट अभी मेक एम सी क्यू यदा कदा करम सी क्यू दहा अदा पुलवाम प्रमाण करूँ हेट उदय हत हेट पेपर एक पेटेन ये वेटन पेपर एम सी क्यू पणह पेपर एक अभी एम सी क्यू पणह पेपर एक साक्षा करके एम सी क्यू पणह पेपर एक एक हेट होरण आयतने फिजिकल करना क्लास तमाय लाइव देने इलाकट रोटरी रोटरी इंस्टिट्यूट के बदादतीन हतः मारदेक एम सी क्यू वली मूल विषय निर्देश आवरण कर्ण पंथ पैहाये पंक्ति एवट सहभागे पूर्व मुलदी अभी मुकुत हेमोटम ऑनलाइन ग्रूप लिंक दान संबंध में पूर्व हेम दर व्यक्तम ईट पास तमें ग्रूप कटल कौर दर संबंध अवश्य नंदिगटम धनवत किरी मकर हरे मुदल सप्यु मे संसार प्रवेगी मूर्त दलदेश निष्पाते स्थावरवती बेदी मिलमट्ट मिहले आमक से दूनोत मुकद वेन्नेकेल वागें हालतीर मुकद वेन्नेकेल हालतीर हरे हरे अब बलम मेवागे इकड कोमद पेलेतुरत देन्नेकेल मुदल सप्यु मे संसार प्रवेगी मूर्त दलदेश निष्पाते केने मे हेमदयक्म स्थावरवती एदी मिलमट्ट मिहले आमक कुनोत मुकद वेन्नेकेल अब बलम मुकद वेन्नेकेने का मम ओबट अंदला पेन्नन्नम मेवागे अवस्थावक कुनोत मुकद वेन्नेकेल हरे अभी धनपुते मुदल प्रमाणवादी विषय विनिमय समीकरण एम वि समान पीटी मुदल प्रमाणवादी अविंपिषक विनिमय समीकरण एम वि समान पीटी मेकते मुदल सप्यु में मुदल सप्यु संस्थान प्रवेगे मुहूर्त दल देश निष्पात स्थावरवती वेदी मिलमट्ट विहलयामक सिद्ध गुण मम मेकना कथा कर මම මේක අතෑරලා ගිහලා ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කිරීම ටිකක් කරලම එන්න. මොකද මේ මුදල් ප්‍රමාණවාදී සමීකරණය ගැන අවබෝධයක් අනිවාර්යෙන් තියෙන්න ඕන පුතේ වාට. මුදල් ප්‍රමාණවාදී අර්වින් පිෂර්ගේ සමීකරණය ගැන අවබෝධයක් තියෙන්න ඕන. හරි. මම පොඩි අදහසක් දීලම කතාව පටන් ගන්න. MV = PT. මේක තමයි මුදල් ප්‍රමාණවාදීගේ විනිමය සමීකරණය. MV = PT. मेघपुते अभी सामान्य उपकल्पने स्थावर मगवाड एम की आने कौदगी मुलिंकी रटक मुदल सप्यु एम की आने रटक मुदल सप्यु वी की आने मुदले संसरण प्रवेगी एक मुदल अतिमारू वारगन टपिक मुदले संसरण प्रवेगी गल वी वेलोसीटी की आने मेक मुदले संसरण प्रवेगी पी की आने मिलमट्टम पी की आने मूर्त निष्पादने सिधुच्चे समस्त गुदन प्रमाण मेतन समस्त गणुन प्रमाण अभी उदाहरण पणा समस्त बांड मूर्त प्रमाण पणा एक बांड एक मिल दहा गणुन पणहकुण बांड पणहतिबण मेरटे दलदेशीय निष्पाते एक जी डी पी पंसीय वेद मिलट दलदेशीय निष्पाते पंसीय एक मिलमट्ट मूर्त निष्पादने गुण करा मे रटक दलदेशीय निष्पाते नामिक दलदेशीय निष्पाते मे मूर्त अभी आर्थिक सत्वतिमुने मुदल सप्युम अभीतमु
මුදල් සැපයුම 250යි. මුදල් සැපයුම 250යි. ඒ කියන්නේ මුදල් 250ක මුදල් ස්ටොක් එකක් තිබ්බා. මේ ස්ටොක් එක මිනිස්සු ගනුදෙනු කිරීම සඳහා අතින් අත හුවමාරු වෙනවා දෙවාරක්. ඒ කියන්නේ වාර දෙකක්. වාර දෙකක්. එතකොට රටේ තියෙන සමස්ත මුදල් තොගේ අතින් අත දෙසරයක් හුවමාරු වුණොත් සමස්ත සල්ලි තොගේ දෙසරයක් යනවා. කියන්නේ මිලියන 500ක ප්‍රොඩක්ෂන් එකක් ඒක ඇතුලේ බිහි වෙලා තියෙනවා. මිලියන 500ක ප්‍රොඩක්ෂන් එක. ඒකටත් අපි කියනවා GDP වෙළඳ මිලට දර දේශීය නිෂ්පාදනය කියලා. වෙළඳ මිලට දර දේශීය නිෂ්පාදනය GDP කියලා අපි යට කියනවා. එතකොට MBM කියන්නේ මුදල් සැපයුම, V කියන්නේ මුදලේ සංසරණ ප්‍රවේගය, P කියන්නේ මිල මට්ටම, T කියන්නේ මූර්ත නිෂ්පාදනය. එතකොට මෙතන කියනවා රටක මුදල් සැපයුම අතින් අත දෙවාරයක් සංසරණය වෙලා තියෙනවලු. P කියන්නේ මිල මට්ටම, A කියන්නේ එක භාණ්ඩයක මිල, ඒ වගේ භාණ්ඩ 50ක් ගනුදෙනු වෙලා තියෙනවා. එතකොට MB සමානයි PT. MB ගෙන් එන්නේ නාමික දර දේශීය නිෂ්පාදනයේ මිලියන 500යි, PT ගෙන් එන්නේ නාමික දර දේශීය නිෂ්පාදනයේ මිලියන 500යි. ඉතින් මේකෙන් මුදේ උසස් පෙළ විභාගේ මේකේ අපි මැදට එකතු කිරීම පවා දාලා අපි ගණන් හැදුවා අපේ රිවිෂන් පන්ති එකතු කිරීම දාලා මේ වගේ ආර්ථික වර්ධන වේගයෙන් ක්‍රය ශක්ති සාම එක පුද්ගල ආදායම් වගේ දේවල් අපි මේ වගේ ගණනය කරා. මේකෙන් ගණනය කරන්න පුළුවන් ගොඩාක් පැතිකඩ තියෙනවා. ඉතින් මේක තමයි මේකේ බේස් එක පුතේ. M කියන්නේ මුදල් සැපයුම, V කියන්නේ මුදලේ සංසරණ ප්‍රවේගය, P කියන්නේ මිල මට්ටම, T කියන්නේ මූර්ත නිෂ්පාදනය. මේක තමයි මේකේ අහපු කතාව. හරිද? හරි. මම මේක MCQ ප්‍රශ්නයක් තියෙනවා. MCQ ප්‍රශ්න ගැන කතා කරන්න. මම ගෲප්පේට පුතේ මේ මේ PDF එක දාලා තියෙනවා ඔයාලට බලන්න. ලේසි. එතකොට මේක කියනවා පුතේ 11 වෙනි MCQ එකේ මුදල් සැපයුම සංසරණ ප්‍රවේගය. එතන අපි ගත්තොත් මෙහෙම MV සමානයි PT. මේක කියනවා මුදල් සැපයුම, මුදල් සැපයුම සංසරණ ප්‍රවේගය, මුදල් සැපයුමයි සංසරණ ප්‍රවේගයයි මූර්ත දර දේශීය නිෂ්පාදනය. මෙන්න මේ තුන් දෙනාම ස්ථාවර වෙනවා. මම උඩින් ඉරක් ගෙවුවේ ඒකයි. මේ තුන් දෙනාම ස්ථාවරව තිබියදී මිල මට්ටම ඉහළ ගියොත්, මෙන්න මෙයා ඉහළ ගියොත් මොකද දහන වෙන්නේ? මෙයා ඉහළ ගියොත් මොකද දහන වෙන්නේ? මේ සෙට් එකම ස්ථාවරව තියදී මිල P ඉහළ ගියොත් මොකද දහන වෙන්නේ? මේ සෙට් එකම ඉහළ ස්ථාවරව තියෙද්දි මිල මට්ටම ඉහළ යාමක් සිදු වුණොත් මොකද අහන වෙන්නේ? මොකද අහන වෙන්නේ? මේ සෙට් එකම ස්ථාවර. එහෙම තියෙද්දි මිල මට්ටම ඉහළ ගියොත්, මිල මට්ටම ඉහළ ගියොත් බලන්න, දැන් ඔය මං කිව්ව කතාව ඔස්සේ හිතන්න පටන් ගන්න. මිල මට්ටම් වැඩි වුණොත් ආර්ථිකයකට මොකද්ද වෙන්නේ? මිල මට්ටම් වැඩි වුණොත් ආර්ථිකයකට මොකද්ද වෙන්නේ? හරි. එතන P විල අපි නිකන් අරගෙන බැලුවොත් මේ මේ කතන්දර නැති වුණත් P ඉහළ ගියොත් T ස්ථාවරව තියෙද්දී P ඉහළ ගියොත් එතකොට එකේ භාණ්ඩේ මිල ඉහළ යනවා. එතකොට ඒකෙන් ಗುಣ වෙන ප්‍රමාණයත් එක්ක අනිත් පැත්තේ මොකද වෙන්නේ? රටේ නාමික දළ දේශීය නිෂ්පාදනය ඉහළ යනවා. එතකොට අපිට ගන්න පුළුවන් මේකේ පිළිතුර විදියට මේකේ අපි නාමික දළ දේශීය නිෂ්පාදනය අනිවාර්යෙන් ප්‍රසාරණය වෙනවා. නාමික දළ දේශීය නිෂ්පාදනය ප්‍රසාරණය වෙනවා. නාමික දළ දේශීය නිෂ්පාදනය මේ හරහා ප්‍රසාරණය වෙන්න පුළුවන්. මොකද මිල මට්ටම් වැඩි වෙන එන්නේ නාමික දළ දේශීය නිෂ්පාදනය. එහා පැත්තේ තියෙන මූර්ත නිෂ්පාදනය ඒක මිලෙ ගුණ වුණාම නාමික නිෂ්පාදනයක් බවට පත් වෙනවා. මුදල් වෙළඳ පොලේ පොලි අනුපාතය කියන්නේ ඉහළ යාමක් නිරීක්ෂණය විය. එම தත්ත්වය පහත් සඳහන් කවර සිදුවීමක ප්‍රතිඵලයක් දාන සමස්ත මුදල් වෙළඳ පොලේ අපි දන්නවා ප්‍රාග්ධන වෙළඳ පොල මුදල් වෙළඳ පොල කියලා කොටස් දෙකක් තියෙනවා. මුදල් වෙළඳ පොලේ පොලි අනුපාතිකයේ ඉහළ යාමක් නිරීක්ෂණය වුණාලු. එම தත්ත්වය පහත සඳහන් කවර සිදුවීමක ප්‍රතිඵලයක්ද කියලා අහනවා. පොලේ අනුපාත ව්‍යුහයම මේකෙදි ඉහළ ගිහිල්ලා තියෙනවා. එහෙම වෙන්නේ මොන වගේ தත්ත්වයක් තුළද කියලා වගෙන් අහනවා. මුදල් සම්බන්ධ ප්‍රශ්නයක්. මොකද්ද මේක හිතන්නේ උත්තරේ? මම ඔබට කොරිඩෝව කියලා දෙන්න. පොලි අනුපාත කොරිඩෝව. කොරිඩෝව සමහරලාට මිස් වෙච්ච දරුවෝ ඇති. පොලි අනුපාත කොරිඩෝවක් කියන්නේ මොකද්ද කියලා මම කොරිඩෝව කියන එක ඔබට සරලවම තේරෙන භාෂාවකින් කියලා දෙන්නම්. පොලි අනුපාත කොරිඩෝවක් කොහොමද කොරිඩෝවක් සැකසෙන්නේ? පොලි අනුපාත කොරිඩෝවකින් කොහොමද අපේ ප්‍රශ්නයක් ආවොත් ඒකට මුහුණ දෙන්නේ කියන එකත් අපි පොඩ්ඩක් බලමු. පොලි අනුපාත කොරිඩෝව. අපි 12 වෙනි ප්‍රශ්නය කරන්නේ පොලි අනුපාත කොරිඩෝව. බලන්න ඔබ නිකමට දැනට මේකේ පිළිතුර මොකද්ද කියලා ඔබ දැනටත් හොයාගෙන ඇති. මොකද හේතුව මම ඔබට මේ පේපර් එක ගෲප් එකට වේලාසෙනින් දාපු නිසා මම ඔබට කොරිඩෝව දැන් කියලා දෙනවා. අවශ්‍ය දරුවෙක් ඉන්නවනම් කොරිඩෝව ගැන නෝට් එකක් උනත් දාගන්න. හරි. පොලි අනුපාත කොරිඩෝව. හරිද?
ගොලි අනුපාත කොරිඩෝව මෙන්න මේ වගේ තමයි පුතේ මේ කතාව වෙන්නේ ඕන අවශ්‍ය නම් ආයින පොඩි ආයිනකින් පොඩි නෝට් ටැග් ගහගෙන පොලි අනුපාත කොරිඩෝව කියලා හරි පොලි අනුපාත කොරිඩෝව අපි දන්නවා පුතේ රටක පවතින ඕන මුදල් සැපයුමක් තියෙනවා මේ රටක පවතින ඕන මුදල් සැපයුමට වඩා මුදල් සැපයුම වැඩි වුණොත් එහෙම අනිවාර්යෙන් රට ඔබ දන්නවා මුදල් සැපයුම වැඩි වීම හරහා උද්දමනකාරී තත්යකට යනවා ඒ වගේ මුදල් සැපයුම ඕනට වඩා අඩු වෙන්න හොඳත් නැහැ අඩු වුණත් ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති වෙනවා මුදල් දැන් මේ දවස්වලත් අපි දන්නවා රටේ මුදල් අච්චු ගැසීමක් සිද්ධ වෙන්නේ නැති නිසා යම් මුදල් ස්ටොක් එකේ අඩුවක් තියෙනවා ඉතින් ඒක නිසා මේ දවස්වල පොලි අනුපාත පව ගන්න ඉහළ ගිහිල්ලා තියෙනවා ඉතින් ඒක ඒ පොලි අනුපාත ඉහළ ගිය මුදල් සැපයුම නැති හින්දාම නෙවෙයි මොකද සමහර ඉල්ලුම පාලනය කරන්න ඕන කියන එක නන්දලාල් මහත්තයා හැම වෙලෙම ඒකමතිකව හිටියා මේ සමහර ඉල්ලුම් පාලනය කිරීම තුළින් උද්දමනය පාලනය කරන්න ඕන කියලා අපි ඒක දන්නවානේ කේන්සියානු රොයිෂයන්ට අනුව අපි විග්‍රහ කරලා තියෙනවා ඉතින් මෙතනදී කතා කරන්නේ රටක මුදල් සැපයුම පාලනය කිරීමක් සිද්ධ වෙනවා මේ සොරකම්පත් මිලදී ගැනීම හා විකිණීම හරහා සොරකම්පත් මිලදී ගැනීම හා විකිණීම හරහා එතකොට වෙළඳපොලේ වාණිජ බැංකුවල අධිරවශීලතාවක් තියෙනකොට වාණිජ බැංකුවක් ඔබ දන්නවා එකවර ඉටු කරගත යුතු එකිනෙක ගැටන සුළු අරමුණු දෙකක් තියෙනවා එකක් තමයි ද්‍රවශීලතාවය අනිත් එක ලාභදායීත්වය වාණිජ බැංකුවක් ඔය ද්‍රවශීලතාවය ලාභදායීත්වය කියන අරමුණු දෙකම රකින්න ඕන ද්‍රවශීලතාවය කියන්නේ තැම්පත්කරු ආයි ඉල්ලුවොත් ඔවුන්ට දෙන්න වාණිජ බැංකුව ගාව සල්ලි තියෙනවා ලාභදායීත්වයක් කියන්නේ ඒ සල්ලි ලාභදායී මාර්ගවලට යොදවලා තියෙනවා ඔය ද්‍රවශීලතාවය ලාභදායීත්වය කියන දෙකම රකින්න නම් වාණිජ බැංකුවට දෙන හොඳම ඔප්ෂන් එක තමයි ඒක්ෂණ ණය කියන්නේ එක බැංකුවක් තව බැංකුවකට ණය දෙනවා ඒක්ෂණ ණය එක බැංකුවක් තව බැංකුවකට ණය දෙනවා ඊට පස්සේ ඒක්ෂණ ණය වෙළඳපොළ හරහා ඒ කියන්නේ එක බැංකුවක් තව බැංකුවකට ණය දීම හරහා කෙටි කාලයකව විශාල ලෙසින් ලාභ උපයන්න පුළුවන් මොකද මේවා අඩුම කාලයක් තුළ සතේකට අඩු කාලයක් තුළ කරු දෙන්න කර ගන්න පුළුවන් මේ ණය අනිතක ලොකු ඇප්ලිකේෂන් පුරවන්න මේ දේවල් ලොකු ડોකියුමන්ට්ස් ප්‍රශ්න නැහැ මොකද බැංකුවක් තව බැංකුවකට විශ්වාසයෙන් ණය දෙයි ඉතින් මේ ඒක්ෂණ ණය කියන දේ ඕනට වඩා ඉහළ යම පොලි අනුපාත පද්ධතියටම බලපාන්න පුළුවන් දෙයක්. හරිද? වෙළඳ පොලේ පුදී අධිරවශීලතාවයක් තියෙනකොට අපි දු ද්‍රවශීලතාවේ වැඩි. අපි හැමදේම. වෙළඳ පොලේ ද්‍රවශීලතාවේ වැඩි. වෙළඳ පොලේ ද්‍රවශීලතාවේ වැඩි වෙනකොට හරිද? වෙළඳ පොලේ ද්‍රවශීලතාවේ වැඩි වෙනකොට වාණිජ බැංකු එළඹෙනවා ද්‍රවශීලතාවේ වැඩි. හරිද? ද්‍රවශීලතාවේ වැඩි. අපි එතනින් පටන් ගමු. ද්‍රවශීලතාවය වැඩි අපි දුම් රටේ පොලි අනුපාතිකය ගියා 100ට අපි දුම් 100ට පොබ්බට නිකන් රටේ යන ප්‍රැක්ටිකල් ඉලක්කම් වලින් තොරව එකක් ගන්න 115 පොලි රේට් එක නමුත් බැංකු සතු අධිරවශීලතාවයක් පෙරදී කතා කරලා අහන තව බැංකුකින් මේ අපේ ගාව සල්ලි ටිකක් තියෙන වට ඕනද 100ට 15ට එපා අපි 30 පෙරදී 114 පොලියෙන් ණය දුන්නා ඒක්ෂණ අන්න දැන් අඩු වෙනවා ඊළඟ බැංකුව කියන අපිටත් එපා අපේ ගාව 100ට සල්ලි ටිකක් දෙලා අපි 113ටයි දුන්නේ කියලා. ඊළඟට මේ බැංකුව කතා කරලා වෙන බැංකුවකට කියන අපේ ගාව සල්ලි ටිකක් තියෙනවා 112ට ඕනද? දැන් මේ විදිහට වෙළඳපොළේ අධිරවශීලතාවයක් තියෙනකොට හැමෝම try කරනවා ඒක්ෂණ පොලි හරහා ඒක්ෂණ ණය දීලා යම් පොලි ආදායමක් ලබන. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට හැමෝම මේ විදිහට ණය දෙන්න පටන් ගත්තම එන්න එන්න මේක මොකක් වෙවි යනවද? අඩු වෙවි යනවා. ඔන්න දැන් ඒක්ෂණ පොලිය 110යි. එතකොටදී ඔයා දන්නව වාණිජ බැංකුවත් තව වාණිජ බැංකුවකට දෙන ණය දෙන පොලි අනුපාතිකේ අඩු වෙනකොට හරිද එක බැංකුවක් තව බැංකුවකට ණය දෙන පොලි අනුපාතය අඩු වෙනකොට බැංකු මිනිස්සුන්ට දෙන පොලි අනුපාතත් අඩු වෙලා යනවා මේක හරහා මුළු සමස්ත බැංකු පද්ධති මූල්‍ය පද්ධතියේම පොලි අනුපාත විව්‍යය අඩු වෙනවා එතකොට ඔබ දන්නව පොලි අනුපාත විව්‍යය අඩු වුණාම ණය ඉල්ලුම එක් පැත්තින් වැඩි වෙනවා පොලි අනුපාතය අඩු වෙනකොට ණය ඉල්ලුම වැඩි වෙලා අනිත් පැත්තේ මුදල් සැපයුම වැඩි වීම හරහා සමහර ඉල්ලුම් විශේෂයෙන් සමහර ඉල්ලුම් උද්දීපනය වෙනවා. එයා ෆෝම් වෙලා රටේ දැවැන්ත උද්දමනයකට යන්න පුළුවන්. ඒක නිසා මහ බැංකුව සක්‍ර දේවෙන්දේ වගේ උඩට වෙලා බලාගෙන ඉන්න. මහ බැංකුව සක්‍ර දේවෙන්දේ වගේ උඩට වෙලා බලාගෙන මේ වැඩේ නම් හරියන්නේ. මෙන පොලි අනුපාතයේ වේගෙන් පහළ වැටිගෙන යනවා. මේ හරහා පොලි අනුපාත ව්‍යුහයම අක්‍රිය වෙන්න පුළුවන්. පොලි අනුපාත ව්‍යුහය අක්‍රමවත් වෙන්න පුළුවන්. නේ? අක්‍රිය වෙන්නේ තවත් පහළට කඩා වැටෙනොත්. අක්‍රමවත් වෙලා මේ සමහර ඉල්ලුම ඕනට වඩා ෆෝම් වෙන්න පුළුවන් කියලා කල්පනා කරනවා කවුද ශ්‍රී ලංකා මහ බැංකුව. අනද ශ්‍රී ලංකා මහ බැංකුව කල්පනා කරනවා මීටත් වඩා පහළට ගියොත් මේක හොඳ නැහැ කියලා වාණිජ බැංකුවලට කියන ඔයාලගා වැඩි සල්ලි තියෙනවනම් අන්න ගෙනල්ලා තැම්පත් කරන අපේ ගාව අපි ගන්නවා 109ට කියලා. අන්න මේ වෙලාවේ කරන්න පුතේ මහ බැංකුව සොරකම්පත් මොකක් කරනවා? සොරකම්පත් විකිණීමක් කරන. මේ වෙලාවේ කරන්නේ මහ බැංකුව සොරකම්පත් විකිණීමක් කරන. මහා බැංකුව සොරකම්පත් විකිණීම
महाबैंको सुरगुंपात विघिनी मक्कन विकुणाने आय मिलदी गन्ना कियला महाबैंको सुरगुंपात विकुणन सुरगुंपात विकुणन एतर वाणिज्य बैंक वलट गिनाला मे विलाय सल्ली तेंपत करन्न पुलुवन वाणिज्य बैंक वलट गिनाला मे विलाय सल्ली तेंपत करन्न पुलुवन एतर वैडी सल्ली गिनाला तेंपत करन्न पुलुवन ने वाणिज्य बैंक वलट गिनाला तमंगे गाव तीन अतिरिक्त निर्वशीलतावयन मेहि गिनाला तेंपत करन्न पुलुवन ने अन्न एहेम तेंपत करन्न मेतेंदी अवस्थावक लबेन नित्य तेंपत उपासुकन अनुपातिकयन यटते वाणिज्य बैंक वलट गिनाला मे सल्ली तेंपत करन्न पुलुवन හරි සල්ලි තැම්පත් කරන්න පුළුවන්. දැන් ඕන හැමෝම ගෙනල්ලා ඩිපොසිට් කරලා ඉවරයි වැඩි සල්ලි ඔක්කොම. වැඩි සල්ලි ඔක්කොම ගෙනල්ලා මහා බැංකුව කිමේ කිව්ව විදියට ගෙනල්ලා මහා බැංකුවේ තමයි දැන් වැඩි සල්ලි ටික ඔක්කොම දාන්නේ. දැන් වාණිජ බැංකුව වලට ගිහලා තැන් තැන් වල පදිරි වෙන්න ඕනේ. හරිද? දැන් කොරිඩෝවේ ඕන පහළ සීමාව තීරණය වුණා. කොරිඩෝවේ පහළ සීමාව තීරණය වුණා. මේ වෙලාවේ මෙන්න මේ අන රේට් එකට අපි කියනවා මහා බැංකුව ණය ගැනීමේ අනුපාතය. මහා බැංකුව ණය ගැනීමේ අනුපාතය. නේ? SDFR මහ බැංකුව ණය ගැනීමේ අනුපාතය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය කිය. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය කිය. ඒතර මේ තැන්පතු පහසුකම් මේ ෆැසිලිටි රේට් එක. මේ ෆැසිලිටි රේට් එකට ගෙනල්ලා වාණිජ බැංකුව වල තමන්ගේ ගාව තියෙන සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුව පැත්තෙන් නම් මහ බැංකුව ණය ගැනීමේ අනුපාතය. මහ බැංකුව ණය ගැනීමේ අනුපාතය. ඒතර මේකට වැඩි සල්ලි ඔක්කොම අය ගෙනල්ලා සුරකුම්පත් වල දානවා. මොකද විශ්වාසනීය ආයෝජන මාර්ගය. මහා බැංකුව රජයේ බැංකුව විශ්වාසයි අනිවාර්යෙන් වෙන ඉන්වෙස්ට්මන්ට් වලට වඩා ඒක නිසා ඔක්කොම වැඩි සල්ලි ටික මෙතෙන්ට ඇවිල්ලා පිරෙනවා අන්න දැන් කවදාවත් මේ කොරිඩෝවේ පහළ සීමාව මීට වඩා පහළට යන්නේ හරිද එතකොට SDFR කියන පුතේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය ඒතර වැඩි සල්ලි ටික ඔක්කොම ගෙනල්ලා මේ හරහා තැන්පත් වෙනවා සැඩරි ඩිපොසිට් ෆැසිලිටි රේට් කියන එකද ෆැසිලිටි රේට් එකක් මේ डिपॉजिट फैसिलिटी रेट हर नित्य दुपातिपातिपातिको वेडी साली गिना वाणिज्य बैंक तीन साली महा बैंक दटे मूल्य पद्धति द्रवशीलता हिंगिया साली साली अट्ठा विश्वास दी आयोजन मार्केट दालती इसर कल सिलबस रिवर्स रिपोर्ट रिपोर्ट ප්‍රතිමිල දීගෙනුම් ප්‍රතිවිකුණුම් කියන නම් දෙක තියෙනවා. දැන් නিত্য තැම්පතු සහ නিত্য ණය කියන එක තියෙනවා. ඉස්සර වචන දෙක ටිකක් පැටලෙන සුළුයි පරණ තිබ්බ නම් ටික. තාමත් මේ වචන තාමත් භාවිතා වෙනව නැත්තේ නැහැ. රිපෝරේට් රිවිපෝරේට් රිවර්ස් රිපෝරේට් කියන වචනත් පාවිච්චි වෙනවා. නিত্য තැම්පතු පහසුකම් අනුපාතය කියන නিত্য ණය. හරි දැන් ඔන්න වැඩි සල්ලි ඔක්කොම තැම්පත් වෙලා ඉවරයි. දැන් වෙනද පොලේ සල්ලි නැහැ. එක වාණිජ බැංකුවකට ඉතින් ඔහොම ඔහොම යද්දි කස්ටමර්ස් ලැබිලා ඉල්ලනවා තල්ලි. අන්න වාණිජ බැංකුව මං කෝ අයිත් එක වරිටු කරගත යුතු එකිනෙක ගැටෙන සුළු අරමුණු දෙකක් තියෙනවා. එකක් ද්‍රවචීලතාවය අනිත් එක ලාභදායිත්වය. ද්‍රවචීලතාවය රකින්නත් ඕන ලාභදායිත්වය රකින්නත් ඕන. දැන් අර වැඩි තියෙන සල්ලි ටික මොකද කරන්නේ? දැන් වැඩිෙන් සල්ලි තෝගයක් තියෙන ස්ටොක් එකක් තියෙන මුදල් ස්ටොක් එකක්. නේ? ද්‍රවචීලතාවය රකින්නත් ඕන ලාභදායිත්වය රකින්නත් ඕන. දැන් මොකද වෙන්නේ වාණිජ බැංකුව වාණිජ වාණිජ බැංකුව ගියානෝ මේ 100ට 9ට නැද්ද සල්ලි ටිකක් ගන්න නෑ එයා බැංකුවෙන් ගන්නෝ 10ට තියනවාද ඒගොල්ලෝ නෑ අපිත් මේ 11ට තමයි ගත්තේ ඔන්න දැන් සල්ලි හිඟ වෙනකොට ඔබ දන්නවා මේ රේට් එක වැඩි වෙන්න පටන් ගන්නවා දැන් ටික 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 මේ පොලි අනුපාතය වැඩි වෙවි ඉහළට ඉහළට යන්න පටන් ගන්න ඔන්න දැන් 12 13 වුණා 13 14 වුණා 14 15 වෙවි දැන් ඉහළ යනවා පොලි අනුපාතය ඒකත් හොඳ නෑ ඒකත් ආර්ථිකයට හොඳ නෑ ඕනෝට වඩා මේ රේට් එක වැඩි වෙන එකත් හොඳ නෑ අන්නේ නම් මහා බැංකුව මේ වෙලාවේ ඉහළ සීමාව තීරණය කරන්න තියන ඉහළ සීමාවක තමයි පොලි අනුපාතය ඉහළම තර නවතින්නේ කි. මහා බැංකුව කරන්නේ අන්න අර තිබුණු අතිරි දැන් මහා බැංකුව ගාව තියෙන මේ සල්ලි සංචිතේ නැවතත් පොලි අනුපාතිකයක් යටතේ උදාහරණව 116යි මහා බැංකුව 116 පොලියට මේ මුදල් ආය අනිත් පැත්තට දෙනවා. එතකොට මෙතන සුරකුම්පත් විකිණීමක් කරා නම් මෙතන කරේ සුරකුම්පත් මිලදී ගැනීමක් සොරකුම්පත් මිලදී ගැනීමක් සිද්ධ වෙන්නේ මෙතෙන්. සොරකුම්පත්. මෙතෙන්දි එතකොට කරේ මහා බැංකුව ණය ගත්තා. එහෙනම් මෙතෙන්දි කරන්නේ මොකද්ද මහා බැංකුව නිකන් කල්පනා කරන වාණිජ බැංකුව වලට සල්ලි දෙනවා නම් මහා බැංකුව ණය දීමේ අනුපාතය. මහා බැංකුව ණය දීමේ අනුපාතය. මේකට කියන මහා බැංකුව ණය දීමේ අනුපාතය කියලා. මේක මහා බැංකුව ණය ගැනීමේ අනුපාතය මේක මහා බැංකුව ණය දීමේ අනුපාතය. එතන මෙතන නিত্য තැන්පතු පහසුකම් අනුපාතිකයක් වුණා නම් SLFR lending facility rate නিত্য ණය පහසුකම් අනුපාතිකයක් තමයි නං ඉහළ සීමා වුණේ. එතන මේ වගේ තත්ත්වයක රටක පොලි අනුපාතයක් මේ වගේ ශීඝ්‍ර ඉහළ ගියා නම්
අනිවාර්යෙන් මහ බැංකුව කරලා තියෙන පොලි අනුපාතය ඉහළ කොරිඩෝවේ සීමාවක් නියම කිරීම හරහා තමයි ඉහළ සීමාවක් ඇත්පැනවේ පොලි අනුපාතය ඉහළ සිටි. ඔයා දන්නවා මේ වාණිජ බැංකුවත් තව වාණිජ බැංකුවකට දෙන පොලිය ඒක්ෂණ පොලි අනුපාතික මේ සීමාව ඇතුළත මෙහෙම මෙහෙම ඉහළ පහළ වෙවි යනව දෝරණේ වෙනවා. මේ කොරිඩෝවෙන් පහළට යන්න තියන්නේ හරි කොරිඩෝවෙන් පහළට යන නොදී පරිස්සම් කරගෙන තියන් ඉන්න. හරි එතරුදී වෙළඳ පොලේ සල්ලි නැති වෙනකොට වාණිජ බැංකුවක් තව බැංකුවකින් ගන්න පෙළඹෙනවා. එතන වාණිජ බැංකුවක් තව බැංකුවකින් ගන්න පෙළඹෙනකොට පොලි රේට් එක යනවා. නිකන් හිතන්න වාණිජ බැංකුවක් තව වාණිජ බැංකුවකින් ණය ගත්තොත් 140ට මිනිස්සුට දෙන්නේ 140ට. එතකොට නයිල්ලු මඩු වෙලා ආයෝජන අඩු වෙලා ආර්ථිකය වෘද්ධියට බලපෑමක් ඇති වෙනවා. ඉතින් මේක බැලන්ස් කරන්න ඕන නිසා මහ බැංකුව ටග් ගාලා ඉගෙන සීමාව තියෙනවා. ඕන වාණිජ බැංකුවට අවිල මේ රේට් එක යටතේ අරන් යන්න පුළුවන්. අන්න ඒක නිසා මේ වෙලාවේ මහ බැංකුව ඇත්තටම කරේ වාණිජ බැංකුවට ණය දුන්නා. ඒක නිසා වාණිජ බැංකුවට ණය බීමේ අනුපාතය කියලා අපි මේව හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතයේ මහ බැංකුව මේ රේට් එක යටතේ තමයි ණය උදාහරණ. මහ බැංකුව ඒ වෙලාවේ ඇත්තටම උනේ මේ වෙලාවේ ඇත්තටම උනේ මහ බැංකුව සොරකම්පත් විවෘත වෙනද පොලේ මොකක් කිරීමක්ද? මිලදී ගැනීමක් සිද්ධ කරේ. මහ බැංකුව විවෘත වෙනද පොලේ සොරකම්පත් මිලදී ගැනීමක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. මහ බැංකුව විවෘත වෙනද පොලේ සොරකම්පත් මිලදී ගැනීම. ඉතින් අපි MCQ ප්‍රශ්නෙට ගිහින් බැලුවොත් අපි නේ මම ඔබට පොඩි වෙලාවක් දෙන්න දෙමුනොත් මේක ලියා ගන්න. කාට හරි කොරිඩෝවක් ගැන පොඩි අදහසක් තියෙනවනම් දා ගන්න ටක් ගන්න. පොලි අනුපාත කොරිඩෝව ගැන පොලි අනුපාත කොරිඩෝව මම මීට ඉස්සරහදී පුතේ පොලි අනුපාත කොරිඩෝව ගැන දැන් මෙතන මේ MCQ එකක් නිසා සහ අපිට තියෙන කාල වේලාව ටුට්ටක් අඩු වෙන නිසා මම මේ කෙටියෙන් කෙටියෙන් පැහැදිලි කරලා දුන්නේ පොලි අනුපාත කොරිඩෝව ගැන. මම ඉදිරියේදී මීට වඩා හොඳ පැහැදිලි කිරීමකට දෙන්නා පැහැදිලි කිරීමක් දෙන්නම් ඔයාලට කොරිඩෝව ගැන පොලි අනුපාත කොරිඩෝව ගැන. අපි මේ සෙෂන් එක ඇතුලේ ගොඩාක් යනවා මම කියේ හෙට දවසෙත් මේ MCQ ඩිස්කෂන් යනවා. හෙට දවසම හෙට උදේ වරුවෙච් යනවා රාත්‍රී භාගෙච් යනවා. රාත්‍රී හෙට රැට් නම් තියෙන රෑ 10ට. හරි. මේ තියෙන 12 වෙනි එක. දැන් බලන්න 12 වෙනි එකේ මුදල් වෙළඳ පොලේ පොලි අනුපාතය කියන්නේ ඉහළ යාමක් නිරීක්ෂණය විය. එම தත්ත්වය පහත් සඳහන් කවර සිදුවීමක ප්‍රතිඵලයක්ද කියලා අහන. නේ? මහා බැංකුව වාණිජ බැංකු සමග ප්‍රතිවිකුණුම් ගිවිසුම් වලට එළඹී වර්තමානය අනුව කියනවනම් සොරකම්පත් මොකක් කළද කියන්නේ ප්‍රතිවිකුණුම් ගිවිසුම් වලට එළබෙලාලු මහ බැංකුව ශුද්ධ විදේශ වත්කම් ඉහළ ගිහිල්ලලු මහ බැංකුවේ නිත්‍ය පොලි අනුපාත කොරිඩෝ ඉහළ සංශෝධනයක් කරලා තියෙනවා. මහ බැංකුව විසින් වෙළඳ පොලේ සොරකම්පත් මිලදී ගැනීම මහ බැංකුව ශුද්ධ මූල්‍ය වත්කම් තොග ඉහළ යාම ඔය මෙලිතුරු ටික අධ්‍යනයක් කරලා තියෙන්නේ නැත්තේ. ඇතර මේ සමස්ත පොලි අනුපාත කොරිඩෝව මේ විදිහට ඉහළ යාමක් සිදු වුණා නිරීක්ෂණයක් වුණා නම් මේ වගේ තත්ත්වයක් කවර සිදුවීමක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් දානෝනේ මහ බැංකුව කොරිඩෝවේ ඉහළට සංශෝධනයක් කිරීමක් තමයි ආසන්නම හොඳම උත්තරේ විදිහට ගන්න පුළුවන්. කොරිඩෝවේ ඉහළ සංශෝධනය කරද්දී පොලි අනුපාතයන් ටික ඉහළ තමයි ගිහිල්ලා නවතින්නේ මේ හරහා. අනිත් පිළිතුරු ළඟ ගියාට සමහර පිළිතුරු ගන්න පුළුවන් වුණාට මේ පිළිතුර ඉතාම හොඳට තියෙන ඉහළ සංශෝධන විමාරා කොරිඩෝවේ ඉහළ සීමාව තීරණය ඊට වඩා පොලි අනුපාතය ඉහළ යන්නේ නැහැ. ඊට වඩා පොලි අනුපාතය ඉහළ යන්නේ නැහැ. හරි හරි අපි තවත් එකකට යමු. අවගුණ භාණ්ඩයක් වඩාත් හොඳින් පැහැදිලි වන්නේ කුමන ප්‍රකාශයක් මගින්? අවගුණ භාණ්ඩයක් ඔන්න අපි දැන් රාජ්‍ය ආර්ථිකය පැත්තට යමු නම් අවගුණ භාණ්ඩයක්. අවගුණ භාණ්ඩයක් කිව්ව ගමන් පුතේ වා දහසක් ගන්න ඕන. අවගුණ භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා? අවගුණ භාණ්ඩයක් කියලා කියන්නේ තමාටත් සමාජයටත් දෙකටම අහිතකර භාණ්ඩ නේ අවගුණ භාණ්ඩයක්. ඒතර අවගුණ භාණ්ඩක තියෙන මේ නිර්වචනය එක උනාට හැම වෙලෙම ආන්තික පිරිවැය ප්‍රතිලාභ පැත්තෙන් පැහැදිලි කරන්න පෙළඹෙන එක තමයි හොඳම දේ. බලන්න අවගුණ භාණ්ඩයක තියෙන ප්‍රධානම ලක්ෂණය කුමක්ද කියලා. නේ අවගුණ භාණ්ඩයක්. දැන් අවගුණ භාණ්ඩයක් ගැන අපි නිකන් කතා හිතුවොත් අවගුණ භාණ්ඩයක පුතේ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ ප්‍රතිලාභ වැඩි. ඒකට හේතුව තමයි පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා බාහිර ප්‍රතිලාභ බාහිර පිරිවැය වැඩි. පෞද්ගලික පිරිවැයට වඩා බාහිර පිරිවැය වැඩි. ඒකට හේතුව පෞද්ගලිකව අපි දරන පිරිවැයට වඩා බාහිරය දරන පිරිවැය ඊට වැඩි. මිනිස්සෙක් මත්ද්‍රව්‍ය බෝතලයක් රුපියල් 5000කට අරගෙන බීලා කැත වචන කී කී පාර දිග යනවා නම්
අපට සමාජයට මාරම හානියක්. ඒක දකින හාංගින පොඩි දරුවෙක්ව ඒ ඉගෙන ගන්න වචනේ හරහා ඒ ළමයාගේ ජීවිතේට වෙන බලපෑම 5000 නෙවෙයි මිලියන ගණනකින්වත් කියන්න බෑ. ඒතර පෞද්ගලික පිරුවට වඩා බාහිර පිරුව වැඩි නිසා සමාජ පිරුව වැඩි වෙන. මේක සමාජයට පිළිලයක්. පිළිකා පිළිය පිළිකාව. නේ වදයක් වෙන වාණ්ඩ අවුගුණ වාණ්ඩ තමාට සමාජයට ඇතන දෙකටම අහිත කර බාන්න. බලන්න පුතේ මොකක්ද දෙන පිළිතුර කියන්නේ. මෙහත් දවසේ රොට්‍රී බන්ති තිබ්බ. අද රොට්‍රී බන්ති ඉවරකොට රාත්‍රී 7 විතර වුණා. ඉතින් රොට්‍රී බන්ති ඉවරලා මම මේ හෝම ගමට ඇවිල්ලා ගෙදරවිල්ල ශනිකව මේ දේවල් ගලපගත නමුත් මගේ තියෙන කලබලෙ උඩ මොනවා හරි වෙලා ස්ටක් වුණා ඒත් කොමාරි ගලපගෙන ක්ලාස් එක කරා මේ ගිහින් ඇවිල්ලා ඒ ආපු පිටින්ම එහෙමම මේ ඊළඟ පන්තිය කරගෙන යන්නේ පුතේ මාර වෙහෙසයි තෙහෙට්ටුයි එකක් ඇස් විඩාවරයි මොකද හෙට උදේත් ආයෙ හතා මාර ඉඳලා එම්සීකියු සෙෂන් තියෙනවා කතා කරන්නේ ඒක හොරණ තමයි කරන්නේ ෆිසිකල් කරන පන්තියක් දෙනවා ඊළඟ දවසේ ආයෙ හෙට රෑත් ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එක යනවා බදාද අයිත් තියෙනවා රොටරි පන්ති හරි බලන්න පුතේ අවගුණ භාණ්ඩයක් යන වඩා හොඳින් අර්ථ දක්වන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා අපේ 13 වෙනි MCQ එකේ 13 වෙනි MCQ එකේ පරිභෝජනයේදී හා නිෂ්පාදනයේදී සමාජ ප්‍රතිලාභ අත්කර ගන්නා භාණ්ඩ සමාජ ප්‍රතිලාභ ප්‍රතිලාභ කොහොමද මේ බීපු කෙනෙක් ගහ ගෙදරකින් එවුවත් ප්‍රතිලාභ කොහොමද කියලා සමාජ ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා වැඩි සමාජ ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා වැඩි නෑ බාහිරයට ප්‍රතිලාභ නෙවෙයි යන්නේ බාහිරයට පිරිවැයක් කියන්නේ. ඒතර ප්‍රතිලාභයක් ගැන කියන්නවත් බෑ. සමාජ ප්‍රතිලාභ වැඩිලු පෞද්ගලික කියන්නේ. බෝතලේ වීපු කෙනාට වඩා වටේට ලැබිච්ච ෆන් එක වැඩිලු. වැරදි. සමාජ ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා අඩුයි. ඒතර මේ කතාව පුතේ අපිට පිරිවැයෙන් පැහැදිලි කරන්නත් පුළුවන් ප්‍රතිලාභ වලින් පැහැදිලි කරන්නත් පුළුවන්. මම මෙතන එක ලියන්න. හරි. මේ වගේ දෙයක පෞද්ගලික පිරිවැය හරි පෞද්ගලික පිරිවැයට වඩා විශාලයි මොන පිරිවැයද සමාජ පිරිවැය. බස්තන් ගෝතල බිව්වම් පෞද්ගලික වගේ පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි. මොකද සමාජ පිරිවැය හැදෙන්නේ පෞද්ගලික පිරිවැයට බාහිර පිරිවැය එකතු වෙන. මොකද මේ වගේ දේවල් වලින් අවගුණ භාණ්ඩ වලින් බාහිර වශයෙන් විශාල වශයෙන් පිරිවැය බාහිරතා ජනනය වෙන නිසා බාහිර පිරිවැය ඉතා විශාලයි. බාහිර පිරිවැය ඉතා විශාලයි. එතකොට පෞද්ගලික පිරිවැයට වඩා බාහිර පිරිවැය තියෙන නිසා සමාජ පිරිවැය වැඩි. අපි ඔක ප්‍රතිලාභ පැත්තෙන් කතා කරමු. පෞද්ගලික ප්‍රතිලාභය. බිව්වම් බීපු කෙනෙක්ට ලැබෙන ප්‍රතිලාභ. මේ තියෙන්නේ එයත් එක්ක ගත්තොත් එහෙම සමාජ ප්‍රතිලාභ. සමාජ ප්‍රතිලාභ. සමාජ ප්‍රතිලාභය හැදෙන්නේ පෞද්ගලික ප්‍රතිලාභ වලට බාහිර ප්‍රතිලාභ එකතු වෙලා. උදාහරණයක් විදිහට මිනිස්සෙක් අපිට රුපියල් 5000ක් දීලා මත්පැන් බෝතල ලැබුවා නම් ඒක තමයි යාට පෞද්ගලික ප්‍රතිලාභ. එතකොට සමාජ ප්‍රතිලාභ හැදෙන්නේ එයා අර මත්පැන් බීපු පෞද්ගලික ප්‍රතිලාභ වලට එකතු කරනවා බාහිර ප්‍රතිලාභ. එතන අපි කියනවා එයා බීපු කෙනෙක් ඉන්නවා නම් එයාගේ වල වල අවටයකින් අහනවා කොහොමද අර බීපු නිසා වට ලැබිච්ච ප්‍රතිලාභ කියලා. ඒ මිනිස්සු කියන මොන ප්‍රතිලාභයක්ද අපිට කියලා හොඳ ගැත වචන දෙකකුත් අහ ගන්න පුළුවන්. එයාලා කියනවා අපිට රිනාට 1000ක් තමයි අපිට ප්‍රතිලාභ දෙන්නේ කියලා. රිනාට 1000ක ප්‍රතිලාභයක් තියෙනවානේ. ඒ කියන්නේ අවාසියක් කියලා කියයි. අවාසියක් තියෙන. එතන 8යි 5යි ගත්තොත් එහෙම කීයක් එනවද රින 3000. එනතුන්දා එනම් බලාගෙන ගියම් පෞද්ගලික ප්‍රතිලාභද වැඩි සමාජ ප්‍රතිලාභද පෞද්ගලික ප්‍රතිලාභ වඩ පුතේ අවගුණ භාණ්ඩ එක දෙන්න පුළුවන් සරලම අර්ථ දැක්කින් මම මේ පෙන්නේ අවගුණ භාණ්ඩ එක පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි ඇයි හේතුව බාහිර පිරිවැය ධනාගයක් නිසා හැබැයි මේ වගේ භාණ්ඩයක සමාජ ප්‍රතිලාභ වලට වඩා පෞද්ගලික ප්‍රතිලාභ වැඩි ඇයි හේතුව බාහිර ප්‍රතිලාභ තියෙන ඍණාගයක් නිසා පෞද්ගලික ප්‍රතිලාභ වලට බාහිර ප්‍රතිලාභ එකතු නම් සමාජ ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා අඩුව ගියා. තුන්වෙනි උත්තරේ කියනවා සමාජ ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා අඩුයි. මේ සමාජ ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා අඩුයි. ඒ උත්තරේ හරි නේද? නිෂ්පාදනයේදී සමාජ ඍණ බාහිරතාත් කර දෙන බාන්න. ඍණ බාහිරතා තමයි. නමුත් හොඳම අර්ථ දැක්වීම අපි හොයන්න ඕනේ. මේකෙන් සමාජයට හානි කරයි තමයි. මේක නිෂ්පාදනයක් නේ පරිභෝජනයක් ගැන කතාවක් අපි කියයි. භාණ්ඩ ගත්තොත් නිෂ්පාදනයට වඩා මේ භාණ්ඩ අවගුණ භාණ්ඩ වෙන්නේ පරිභෝජනයේ පැත්තෙන් තමයි. පරිභෝජනයේදී පෞද්ගලික ප්‍රතිලාභ වැඩි. හරි හොඳම අර්ථ දැක්වීම තියෙන්නේ බලන්න මේ පිළිතුරු පහ අරගෙන බැලුවා. නේ හොඳම පිළිතුරු ටික තියෙන්නේ සමාජ ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා අඩු භාණ්ඩ. හොඳම පිළිතුරු වලින් ආසන්නම පිළිතුරුනේ ආසන්නම පිළිතුරු කීපයක් තියෙනවා මේකෙන් ඉතාලම ආසන්න නිවැරදි පිළිතුරු දැන් ඔබ දැක්ක ළඟගේ උසස් පෙළ පේපර් වල වඩාත් නිවැරදි පිළිතුරු තමයි ගන්න උනේ මතභේදාත්මක MCQ පහක් තිබ්බා
නේ අවසාන ප්‍රොෆෙසර්ගේ වඩාත් පෙම්වාගින් එක වඩාත් නිවැරදි සහ අසන්න පිළිතුර තමයි ළමයා තෝරන්න ඕන. ඉතින් මේක පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ ප්‍රතිලාභ අඩු සමාජ ප්‍රතිලාභ අඩු අපි තව එකට යමු. පෞද්ගලික භාණ්ඩයක් පොදු භාණ්ඩ වලින් වෙනස් වන්නේ ඔය පුතේ ඔන්නෝ වචන දකිද්දි පෞද්ගලික භාණ්ඩයක් පොදු භාණ්ඩයකින් වෙනස් වෙනවා කියන මෙන්න මේ කතාව ඇද්දොත් හොඳට මතක තියාගන්න ආන්තික පිරිවැයන් තමයි අහන්නේ. ඒක ෂුවර් පිටම ආන්තික පිරිවැය සම්බන්ධ කරලා අහන ප්‍රශ්නයක් වෙන. ආන්තික පිරිවැය සම්බන්ධ කරලා අහන. හරිද පෞද්ගලික භාණ්ඩ පොදු භාණ්ඩ ගැන මොන හරි කතන්දරයක් ඇහුවොත් ඒකේ මේන් කැරක්ටර් එක තමයි ආන්තික පිරිවැය. අපි සරල කතාවකින් ඒක මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මේ ආන්තික පිරිවැයෙන් කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ කියලා. හරි එතන පුතේ පෞද්ගලික භාණ්ඩය පොදු භාණ්ඩ වලින් වෙනස් වන්නේ කවර හේතුවක් නිසාද කියලා අහලා තියෙනවා. පෞද්ගලික භාණ්ඩ. ඒතර පෞද්ගලික භාණ්ඩයක් පුතේ තව කෙනෙක්ට සපයන්නේ යද්දි ආන්තික පිරිවැයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපේ වන්තියට එක ළමෙක් ඇවිල්ලා දී යාපියාට දෙන ටියුට් පැක් එක වගේ නේ තව ළමෙක් කාන් තව ටියුට් පැක් එකක් දෙන්න. ඒතර අනිවාර්යෙන් අපිට ආන්තික පිරිවැයක් තියෙනවා. පෞද්ගලික භාණ්ඩයක. හැබැයි පොදු භාණ්ඩය බලන ආන්තික පිරිවැයක් තියෙනවා පොසිටිව්. පොසිටිව්. මොන භාණ්ඩයකද පෞද්ගලික භාණ්ඩයක. हमें पौधु बांडे एक दत्त होते जाति का आरक्षा अदमे का दागन हम होते तो हॉस्पिटल लेकर का दारु एक को उपदेश ले पूरा ये दारु विनु में राज्य आय अमतरवा सोल्जर्स का तुम देने ट्रेन कर दान वध अद कासल लेके वही को हम बुना पिया निशा था वो सोल्जर्स का देने दाम क्यों होते नहीं मदान नाश පොදු භාණ්ඩයක ආන්තික පිරිවැය ශූන්‍ය ආන්තික පිරිවැය ශූන්‍ය. ඔක තමයි මේන් කැරක්ටර් එක පොදු භාණ්ඩ සහ පෞද්ගලික භාණ්ඩ හඳුනා ගන්න පාවිච්චි කරන්නේ. ඒ ඇරෙන්න ගත්තොත් පෞද්ගලික භාණ්ඩ වල ලක්ෂණ දිනන පරිභෝජනයේ තරගකාරීත්වයක් තියෙනවා. මුදල් ගෙවන අයට විතරයි ප්‍රතිලාභ ලැබෙන්නේ. පරිභෝජනයේ සීමා කරන්න පුළුවන්. ඒව තියෙනවා. නමුත් ඒ ගත්තොත් හොඳම මේන් කැරක්ටර් එක ආන්තික පිරිවැය මම දකින විදිහට ඕර MCQ එකට වැදගත්. ආන්තික පිරිවැය පවතිනවා නම් ඒක පෞද්ගලික භාණ්ඩයක්. ආන්තික පිරිවැය ශූන්‍ය වෙනවා නම් ඒක පොදු භාණ්ඩයක්. 14 වෙනි එක 14 වෙනි MCQ එක පෞද්ගලික භාණ්ඩ සහ පොදු භාණ්ඩ වන්නේ කවර හේතුවක් නිසාද පෞද්ගලික භාණ්ඩ පොදු භාණ්ඩ වලින් වෙනස් වෙයි ඇයි අහන පෞද්ගලික භාණ්ඩය පොදු භාණ්ඩකින් වෙනස් වෙයි කවර හේතුවක් නිසාද කියලා අහන මම මේ නිකම් මේ කතාවක ඔයාලට කියලා දුන්නේ මේකේ පිළිතුරම කියලා ටාගට් කරලා කිව්වේ නැහැ මේකේ පිළිතුර කියලාම කිව්වේ නැහැ සාමාන්‍යයෙන් ඔබ ඒ දේ අනුව හිතන ඔබ ඒ දේ අනුව හිතන හරි එතන පෞද්ගලික භාණ්ඩකම පොදු භාණ්ඩයකින් වෙනස් වෙන්නේ කවර හේතුවද පෞද්ගලික භාණ්ඩයක තියෙන ලක්ෂණයක් ගැන මම මේ අහන පෞද්ගලික භාණ්ඩ පොදු භාණ්ඩකින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. එහෙනම් අහන්නේ පෞද්ගලික භාණ්ඩයක තියෙන පොදු භාණ්ඩයක නැති ලක්ෂණේ මොකක්ද කියලා මේහා. ප්‍රතිලාභ සීමා කළ නොහැකි වී වැරදි. සීමා කරන්න පුළුවන්. සාමූහික පරිභෝජනය කරන්න බෑ මේහානේ පෞද්ගලික භාණ්ඩයක ලක්ෂණයක් ඈ. පෞද්ගලික භාණ්ඩ පොදු භාණ්ඩ වලින් වෙනස් වෙන්නේ කොහොමද කියලානේ පෞද්ගලික භාණ්ඩයක ලක්ෂණය. වෙළඳ පොලින් සම්පාදනය වෙනවා වැරදි. ආන්තික පිරිවැය ධනාගයක් ගැනීම හරි ධන වශයෙන්. සමාජ ප්‍රතිලාභ විශාල වීම නෑ. දත්තොත් හොඳම උත්තරේ 14 14 14 හොඳම පිළිතුර විදිහට ගන්න පුළුවන් 14 14 14 14 අර මම කිව්ව දේවල් ලියාගන්න ඔබ පොඩ්ඩක් මේ MCQ discussion එකක් අස්සේ කොලයක් තියාගෙන මොනවා හරි තමන්ට වැදගත් කියලා හිතන දේක් ලියන්න මේ මේකේ මේන්ම කැරක්ටර් එක මම ඔයාලට දැන් පෙන්වලා ඉවර කරා මේන්ම කැරක්ටර් එක හරිද ඒක තමයි ආන්තික පිරිවැයක් ධනාගයක් ගැනීම නැත්නම් ආන්තික පිරිවැයක් පැවති සුභවාදී ආන්තික පිරිවැයක් පැවති कोई प्रश्न पूछे नहीं तेरे मोह में कारक आवक में मैं विभागे दिया श्रीलंका राज्य बदु आये बार ऐतुलत किसी आप निश्चित बांड या को बांड समूह या निपद वीम हो अलविकीरी मत आय करूं लबन बदु निर्वचने करूं लबन ने कैसे निश्चित बांड या को सेवा वा हो बांड समूह या अन्ना बांड वाले का हाना बदु बना दे किला पिंगान පාළු බාණ්ඩ වලට ගහන බද්ද මොකද්ද කියලා අපෙන් අහන්නේ හරි තත්ත්වොත් මේකේ තියෙනෝනේ බදු අයබාරය තුල ඇතුළත් කිසියම් නිශ්චිත බාණ්ඩයක් හෝ බාණ්ඩ සමූහයක් නිපද වීම හෝ අලෙවි කිරීම මත නිපද වීම හෝ අලෙවි කිරීම මත අලෙවි කිරීම මත අය ගන්න බන බදු නිර්වචනයේ දේශීය බාණ්ඩ බාණ්ඩ මත බදුනේ දේශ ශ්‍රී ලංකා රාජ්‍යයේ බදු අය කරන ඇතුළත් කිසියම් නිශ්චිත බාණ්ඩයක් දේශීය බාණ්ඩ මත බදු පොදු බදු අලේ බදු සෙස් බද්ද එකතු කළාගේ මත බද්ද ආයතන බද්ද දේශීය භාණ්ඩ මත බදු ඒකනම් ලේසි ප්‍රශ්නයක් දේශීය භාණ්ඩ මත අය කරන බදු විදිහට අපිට හඳුන්වන්න පුළුවන් රජය අය කරන බදු අනිපද වීම හෝ අලවිය කර නිෂ්පාදන මත බදු නිෂ්පාදනය මත බදු අපලම්
ඒවත් මම ඔයාලට එන්න ඕන නිසා දුන්නේ අද මේ භාණ්ඩ ලිස්ට් එක ගැන දුන්නා එතනින් පස්සේ ලංකාවේ සංඛ්‍යාලය කියලා පාවිච්චි කරපු MCQ පවා දුන්නා ශුද්ධ පොදු භාණ්ඩයක දැකිය හැකි ලක්ෂණ අන පොදු භාණ්ඩය ශුද්ධ පොදු භාණ්ඩයක තියෙන ප්‍රධානම ලක්ෂණය මම ඔයාලට කියලා දුන්නා එතකොට ඒ ලක්ෂණේ විතරක් නෙවෙයි පොදු භාණ්ඩයක තියෙන පරිභෝජනයේ තරගකාරීත්වයක් නේ එක්කෙනෙකුගේ පරිභෝජන නිසා තව කෙනෙකුගේ පරිභෝජනේ අහිමි වෙන්නේ සීමා කරන්න බෑ දැන් නිකන් හිතට පුතේ වා ජාතික ආරක්ෂාව ඔයාලට කියන්න මොනවද ප්‍රසන්න සර් ජාතික ආරක්ෂා භුක්තිය දෙන්න එපා කියලා බෑ සීමා කරන්නත් බෑ මුදල් ලොකෙ වෙන මිනිස්සු බහැර කරන්නත් බෑ කවුරු හරි කෙනෙක් මට ජාතික ආරක්ෂාව එපා කියලා එයාගේ ඇඟට ජාතික ආරක්ෂාව ලැබෙන එක නවත්තන්න බෑ පරිභෝජනේ තරගකාරීත්වයක්වත් නැහැ එක්කෙනෙක් කරා කියලා තව කෙනෙක්ට හානි වෙන්නේ නැහැ ඉතින් බලන්න 16ට එන අංශ එක මොකද්ද කිය දාසේ ශුද්ධ පොදු භාණ්ඩයක දැකිය හැකි ලක්ෂණ මොනවාද කිය? ශුද්ධ පොදු භාණ්ඩයක තියෙන ලක්ෂණ පරිභෝජනයේ තරංකාරීත්වයක් නොමැතිවි ප්‍රතිලාභ ලබන්නන් සීමා කළ නේ පරිභෝජනයේ තරංකාරීත්වය නොමැතිවීම හරි ලක්ෂණයක් නොවන්නේ කියලා අහන්න ශුද්ධ පොදු භාණ්ඩයක තියෙන පුළුවන් ලක්ෂණයක් නොවන්නේ නොවෙන්නේ මොකක්ද අහන්න? ඒ කියන්නේ ඔක්කොම මේකේ ලක්ෂණ තියෙන එකයි නැත්ේ ලක්ෂණයක් නොවන එක. පරිභෝජනයේ තරංගයක් තියෙන ඔව් ප්‍රතිලාභ ලබන්න සීමා කරන්න බෑ මම දැන් කියලා දුන්නා. සාමූහිකව පරිභෝජනය කරන්න පුළුවන් ජාතික ආරක්ෂා වගේ දේවල්. ඊළඟට මිලක් නොගවන අය පරිභෝජනින් ඉවත් කරන අය කිව්වෙ ඇත්ත. සල්ලි ගවන්න බැරි වුණා කියලා එයාව අයින් කරන්න බෑ පරිභෝජනෙ. ඊළඟ එක අතිරේක පුද්ගලයෙකුට සැපීමේදී ආන්තික පිරයක් පැවති වැරදි. මං කිව්වා නේද? අනිවාර්යෙන් පොදු භාණ්ඩ පෞද්ගලික භාණ්ඩ අහනවා නම් මේන් කැරක්ට් එක ආන්තික පිරිවේ. පොදු භාණ්ඩයක ආන්තික පිරය බිඳුවයි පෞද්ගලික භාණ්ඩයක ආන්තික පිරයක් පවතිනොත් දැනට මේ කියපු MCQ දෙකෙන් මේන් කැරක්ටර් වෙන්නේ ඒක. ඒ මේන් කැරක්ටර් එකෙන් තමයි අංශ එක හොයාගන්න ලේසි වුණේ. එහෙනම් මේකට උත්තරේ 5. 16ට උත්තරේ 5. ලේසි. 17. 17. दाहत हो प्रश्न बलान दाहत दलदेश निष्पात्य वार्षिक वैडिवीमट सापेक्ष राज्यादाय में वैडिवी मतर संबंधता मेन दी मठ योदा गणना मिनिम वे मेघ बुद्धि उत्तरी मता पटंग දෙයතර දරුවාන් ප්‍රශ්න වලට දිහත් අපි චුට්ටක් අවධානය යොමු කරනවා හරි දලදේශ නිෂ්පාත්‍යයේ වාර්ෂික වැට දලදේශ නිෂ්පාත්‍යයක් වැඩි වෙනකොට පුතේ රටේ රජයට බදු ආදායමක් වටින් වටින් කැරකිලා එන්නේ. ඉතින් ඕක ප්‍රසන්ටේජ් එකක් විදියට හොයන්න පුළුවන්. මේක මම ඇත්තටම උත්තරේ කියලා මඩේ පටන් ගන්නවා. මොකද මේ එකක්වත් මෙහෙම එකට එන උත්තරේ මේක නෝට් එක දාන ළමයට එක සැරේම උත්තර එනවා. දලදේශ නිෂ්පාත්‍යයේ වැඩිවීමේ වේගයක් සමග රාජ්‍ය ආදායම වැඩි වෙන අතර සම්බන්ධයම අනින්නේ බදු ආදායමේ සංවේදීතාව සංගුණකේ. බදු ආදායමේ සංවේදීතාව සංගුණකේ 17. බදු ආදායමේ සංවේදීතාව සංගුණකේ තමයි පිළිතුරේ. අර 14 2. 14 දෙක අපි මේක පහුගිය දවස්වල රිවිෂන් එකේ ගණන් හදලා අනම්මේ නම්මේ කිලත් මේක වර්ග කරා. අනම්මේ නම්මේ කිලත් වර්ග කරා. හරිද? හරි. එතකොට මේකේ පුතේ සූත්‍ර වෙන්නේ මේ වගේ දෙයක්. රටේ බදු ආදායම වැඩි වෙච්ච ප්‍රතිශතය. මෙතනවා දරදේශ නිෂ්පාත්‍ය වැඩි වෙච්ච ප්‍රතිශතය. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකේ ටැක්ස් ඉන්කම් එක. ටැක්ස් ඉන්කම් එක වැඩි වෙච්ච ස්පීඩ් එකයි GDP වැඩි වෙච්ච ස්පීඩ් එකක් විදියට අරගෙන තමයි මේක ගණනය කරන්නේ. එතකොට දරදේශ නිෂ්පාත්‍ය වැඩි වෙන වේගයට වඩා අඩු වේගකින් ආද රාජ්‍ය ආදාය වැඩි වෙනව නම් ඒකේ ඉන්නේ අනම්මේ උත්තරය 0.9 අනම්මේ විශේෂයෙන් අනම්මේ තත්ත්වයක් අගයක් නේ අනම්මේ අගයක් එන්න පුළුවන් ඒ වගේම මේක නම්මේ අගයක් වෙන්නත් පුළුවන් නම්මේ අගයක් කියන්නේ දලදේශ නිෂ්පාත්‍ය දැන් මේකේ උත්තරේ ඉන්නේ දලදේශ නිෂ්පාත්‍යයේ 1%කින් වැඩි වෙනකොට රාජ්‍ය ආදාය වැඩි වෙන්නේ කොච්චරකින්ද කියලා දැන් මේවා අනම්මේ තත්ත්වයක් ඉතින් අනම්මේ ආර්ථිකයකට වඩා නම්මේ ආර්ථිකයකට යන්න පුළුවන් නම් ආර්ථිකයක ටිකක් සුබවාදී භාවය හොඳයි මොකද හේතුව දලදේශ නිෂ්පාත්‍යය දැන් අපි ගත්තොත් මේක රජයේ රාජ්‍ය බදු ආදායම නේ රාජ්‍ය ආදායම ආදායම වැඩි වෙන ප්‍රතිශතය මේ තියෙන දලදේශ නිෂ්පාත්‍යය වැඩි වෙන ප්‍රතිශතය අරගෙන බැලුවත් අපි හිතමු 1.5ක් ආවගේ මේකේ අදහස් තමයි රාජ්‍ය ආදායම 1%කින් වැඩි වෙනකොට sorry
දළ දේශීය නිෂ්පාදයේ 1%කින් වැඩි වෙනකොට රාජ්‍ය ආදායම 1.5%කින් වැඩි වෙනවා කියන එක. ඒ වගේ නම්ය තත්ත්වයක තියෙන ආර්ථිකයක් නම් ඉතාමත් හොඳයි. මොකද හැම පැත්තකටම ෆ්ලෙක්සිබල් වෙලා ගවර්න්මන්ට් එකේ ඉන්කම් ඇදිලා ඇදිලා එනවා. අනේ නම් බදු ආදායමේ සංවේදීතාව සංගුණක විභාගයකට අහන්න පුළුවන් දෙයක්. බදු ආදායමේ සංවේදීතාව සංගුණක ආයි මතක තියාගන්න සූත්‍රේ ඉර උඩට එන්නේ බදු ආදායම වැඩි වූ ප්‍රතිශතය. ඉර යටට එන්නේ දළ දේශීය නිෂ්පාදයේ වැඩි වූ ප්‍රතිශතයෙන් බෙදෙනවා. දළ දේශීය නිෂ්පාදයේ වැඩි වූ ප්‍රතිශතයෙන් බෙදලා බදු ආදායමේ සංවේදීතාව සංගුණකේ ගණනය කරන්න පුළුවන්. හරි. එහෙනම් උත්තරේ 2. බදු ආදායමේ සංවේදීතාව සංගුණකේ 2. අනිත් ඒවා ගන්න බෑනේ. බදු අවදානම් සංගුණකේ එහෙම නැහැ ආන්තික බදු නැමියාව MPC ආන්තික බදු නැමියාව MPC බදු අනුකූලතා සංගුණකේ සාමාන්‍ය බදු වෙනවා APC නැහැ. දෙදාස් විස්ස වර්ෂයේ මහ බැංකු වාර්තාවට අනුව දෙදාස් විස්ස වර්ෂයේ බදු ආදායම හා මෙම පීයේ පෙරේදා රාජ්‍ය ආර්ථිකයේ බජටින් ගණන් හදද්දී පට්ට ගැහුව කතා නේ. දෙදාස් විස්ස වර්ෂයේ මහ බැංකු වාර්තාවට අනුව දෙදාස් විස්ස වර්ෂයේ බදු ආදායම හා බදු නොවන ආදායම දළ දේශීය නිෂ්පාදයේ ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න කියලා තියෙනවා. පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න නේ. ඉතින් පුතේ මේක ඇත්තටම පාඩම් කරලා ඉරි ගන්න ඕන එකක්. මගේ ක්ලාස් එකේ තාම මම සිලබස් එක ඉවර කරන් ගියා. මම නමුත් ඔබට පොරොන්දු වුණා සංඛ්‍යා ලේඛන පන්තියක් කරනවා කියලා. ඉලක්කම් විතරක් මතක් කරන පන්තියක් රිවිෂන් ෆිසිකල් රිවිෂන් එකක් නේ. ඒකෙදි ඉලක්කම් සහ මෑත කාලේ ප්‍රවණතාව කියන ටිකට අපි වෙනමම ක්ලාස් එකක් කරනවා ෆිසිකල් ක්ලාස් එකක්. ඒක බොවිට මේ දෙසැම්බර් අන්තිම සතියේ ජනවාරි මුලම සතියේ කළා දානවා. ලංකාවේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ? රාජ්‍ය ආදායම රාජ්‍ය වේදම රාජ්‍ය ණය විදේශ සංචිත මේ ඔක්කොටම මේ ප්‍රැක්ටිකල් පොඩි ෂෝට් නෝට් එකක් දෙනවා. දෙතුන් සැරයක් කියව ගත්තා නම් ඇති අවබෝධයෙන් විභාගෙට. ඒ වගේම අනිවාර්යෙන්ම අහන ඉලක්කම් ටිකකුත් තියෙන. ඒ ටිකත් අපි දල වශයෙන් පාඩම් කරවල යවනවා. ඒ ටික අපි කරනවා මේ ඇසියර් ඔබ දන්නවා ෆිසිකල් රිවිෂන් දිගටම යනවා. මේ ප්‍රෝග්‍රෑම් එකට වා සැටිස්නා මේ කරන් යන ප්‍රෝග්‍රෑම් ටිකට. හැට දවසෙත් තියෙනවා දේ හවසයි දෙකම. ඔබව සම්බන්ධ කරලා අපි මේන සිකුරාද ඉඳලා වෙනම ගෲප් හදනවා. දැනට කොමන් ගෲප් එකට අපි ක්ලාස් ළමයින්ට කොටෝ මේ ගෲප් එකට ලින්ක් එක දෙනවා. හරි. 2020 වර්ෂයේ මහ බැංකු වාර්තාවට අනුව 2020 වර්ෂයේ බදු ආදායම පුතේ අපි දන්නවා 8.1යි. 8.1යි බදු ආදායම. ඒතර බදු නොවන ආදායම ගියේ 1යි. 1%. ඒක ගිය අවුරුද්දේ 1%යි මේ අවුරුද්දේ 1%ක වගේ අගයක පැවතුණා. එහෙනම් උත්තරේ 2 වෙන බලන්න ඇත්තටම උත්තරයක් නැහැ. රජයේ බදු ආදායම හා බදු නොවන ආදායම දක්වන්න 18. 18 එක උත්තරේ ගන්න පුළුවන් අපිට. එක කියන්නේ 2 8.1 සහ 1 8.1යි 1යි බදු නොවන ආදායම 1%යි ගිය අවුරුද්දේ නම් තිබ්බ බදු ආදායම වෙනවා 8.1 දක්වා බදු ආදායම අඩු වෙලා. ඔබ දන්නවා මේ කොවිඩ් 19 අසංගත තත්ත්වයත් එක්ක රාජ්‍ය ආදායම විශාල ලෙස කඩාවැටීම් සිද්ධ වුණා. මොකද හේතුව මිනිස්සුන්ට බදු ගෙවන්න ආදායම් ලැබෙන මූලයක් නැති වෙලා ගියා. ඉතින් මේවා හේතු බව මම රිවිෂන් එකේදී සාකච්ඡා කරා. ප්‍රැක්ටිකලි ඇයි මේ මේවා අහනවා? ඒවා ෂුවර් පිට අහන ඒවා 1.10යි 8.1ක් වුණේ රාජ්‍ය ආදායම නේ. රාජ්‍ය ආර්ථික කියලා අපි ලේසියෙන්ම ලියන්න බලාගෙන යන පාඩම 13 වස. එහෙනම් 18ට 2 18ට 2 19 හොඳ ප්‍රශ්නයක්. 19 19 ඉතින් ඇත්තටම 19 ගත්තොත් මේක පාඩම් කීපයකට සම්බන්ධ වෙන එකක් ව්‍යාපාර චක්‍ර. නමුත් මේක රාජ්‍ය ආර්ථිකයට අදාළයි. රාජ්‍ය ආර්ථිකයට අදාළයි. ව්‍යාපාර චක්‍රයේ ප්‍රසාරණ අවධියේදී ආදායම ඉහළ යත්න පෞද්ගලික බදු ගෙයින් සහ සංක්‍රාමක ගෙයින් සහ අනෙකුත් සමාජ සංරක්ෂණ ගෙයින් ඊට අනුරූපීව නේ. එවැනි රාජ්‍ය මූලික ප්‍රතිපත්තියක් හඳුන්වන්නේ මොන වගේ එකක්ද? ප්‍රසාරණ අවධියකදී ආදායම ඉහළ යත්න නේ. ආර්ථිකයක් ප්‍රසාරණය වෙනකොට ආයි ප්‍රශස්තය කරා ගේන්න ඉබේ ඉබේනේ එවැනි රාජ්‍ය මූල්‍ය නිරායාසයෙන්ම හැඩ ගැසෙන එකක්. නිරායාසයෙන්ම හැඩ ගැසෙන එකක්. අපි දන්න මොකද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය? මොකද්ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ? මම පොඩ්ඩක් මේක ගැන පැහැදිලි කිරීමක් කළා වෙන්න. ඒක පොඩ්ඩක් නෝට් එකක් ගැන අදහසක් දෙන එක වටිනයි. ප්ලස් නෝට් එක. අදහසක් ගන්න ඕන එකක්. මෙන්න බලන්න. ව්‍යාපාර චක්‍රය මම අඳිමු. මම දෙන්නම්. මූර්තදල දේශීය නිෂ්පාදය මේ තියෙන විභව නිමවම මේ තියෙන සත්‍ය නිමවම විභව නිමවට සත්‍ය නිමවම චක්‍රක් ආකාරයෙන් දෝලණය වෙද්දී මේ තියෙන පතුල මේ තියෙන මුදුන මේ පතුල මේ අපි දන්න පොතේ පතුලේ ඉඳලා මුදුන දක්වා ගමන් කරන එකට තමයි ප්‍රසාරණයක් කියන්නේ. මුදුනේ ඉඳලා පතුල දක්වා යන එකට තමයි සංකෝචනයක් කියන්නේ. මේ වගේ ව්‍යාපාර චක්‍ර පුතේ ආර්ථිකයක් තුල ඇති වෙනවා කේස් පැහැදිලි කරනවා මේ. මේ විදිහට විභෝනිමම දිගු කාලීන උපනතියකින් ඉහළ යනවා.
සත්ත්ව රිමුම පෞද්ගලිකංශය හට ගන්නා ඉල්ලුම් මත දෝලනයක් සිද්ධ වෙමින් මේ විදියට ගමන් කරන දෝලනයක් සිද්ධ වෙමින් මේ විදියට ගමන් කරන ඉහළ පහළ යමින් දෝලනයක් ඇතුව ගමන් කරන ඉතින් මේ වගේ දෝලනයක් ඇතුව මේ විදියට ගමන් කරද්දී ව්‍යාපාර චක්‍රෙක විභෝ නිමුම් වට සත්ත්ව රිමුම මේ විදියට චාක්‍රීකව ගමන් කරගෙන යද්දී හරි ගමන් කරගෙන යද්දී මේ වගේ චාක්‍රීකව මේ ප්‍රසාරණ අවදී කියලා මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට එනකන් එනවා ආර්ථික ප්‍රසාරණේ වීමක් වෙනකොට පුතේ මිනිසුන්ගේ ආදායමුත් ඒකම වැඩි වීගෙන යනවා. ඉතින් එක පැත්තෙන් ආර්ථික ප්‍රසාරණ කරන අනිත් පැත්තෙන් සංකෝචන වල හැබැයි මධ්‍යස්ථ රාජ්‍ය මූලික ප්‍රතිපත්තියකට එන්න ඕන. ඉතින් අපි මොකක්ද ඊනම් මේ රාජ්‍ය මූලික ප්‍රතිපත්තිය කියන්නේ? රාජ්‍ය මූලික ප්‍රතිපත්තියක් කියන පුතේ රජයක් විසින් අපේක්ෂා කරන සාර්වාර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය ආදායම රාජ්‍ය වේදම සහ රාජ්‍ය ණය කළමනාකරණය කරමින් ආර්ථිකයක් මෙහෙවේ. ඒක තමයි අපි කියන්නේ රාජ්‍ය මූලික ප්‍රතිපත්තිය. राज्य मूल्यपतिपत्ति फिस्कल बजट पहारदीमकानेतिपत्ति आर्थिक मे विधि व्यापार चक्र हेम प्रसारण विमीजन मिनसु आदाय विशेष आदाये आम समगम अणिपत्ति आदाय अदुके मधु मधुक संकोचनात्मक अण मिनसु आदाय अणिपत्ति मधु कल आर्थिक आय मनकोचने कल दान සංකෝචනය කළ දාල ප්‍රසස්ත මට්ටමට ගේන්න ඉබේම ක්‍රියාකාරී වෙනවා නම් අපි ඒකට කියනවා ස්වයංක්‍රීය ස්ථාය කරන ප්‍රතිපත්තිය කියලා. ස්වයංක්‍රීය ස්ථාය කරන ප්‍රතිපත්තිය. රජය හිතලා ක්‍රියාත්මක වෙනවා නම් මේ හිතලා ක්‍රියාත්මක බදු ගහලා සානාධාරදී ඒ වගේ දේවල් කළා කරනවා නම් ඒවට අපි කියනවා අභිමතානුසාරී රාජ්‍ය මූලික ප්‍රතිපත්තිය. ප්‍රතිචක්‍රීය රාජ්‍ය මූලික ප්‍රතිපත්තිය අභිමතානුසාර රාජ්‍ය මූලික ප්‍රතිපත්තිය කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ ඒ දෙකම අපි කියනවා ප්‍රතිචක්‍රීය රාජ්‍ය මූලික ප්‍රතිපත්තිය කියලා. विश्लेषण अभी दिन अभिमतानुसारी राज्य मूल्य प्रतिपत्ति राज्य क्रियात्मक स्वयं स्थायी कारक सिद्धवेन स्वयं क्रिय स्थायी कर्ण प्रतिपत्ति मे ज्ञान मे स्वयं क्रिय स्थायी कर्ण प्रतिपत्ति अज्ञान समाहार देवाल बुद्धे उत्तर समाहार देवाल उत्तर इबेम सिद्धवेनो समाहार देवाल उत्तर इबेम सिद्धवेनो दल उत्तर मुखद ऑनलाइन एग्जाम में कुछ चलवा හරි ව්‍යාපාර චක්‍රයක ප්‍රසාරණ අවදීදී මේ වගේ ඉහළ යද්දී පෞද්ගලිකව බදු ගෙවිමලා ඉබේම ස්වයංක්‍රීයවනේ මේකදී નિરાයාසයෙන්ම හැඩ ගැසෙන එක තමයි ස්වයංක්‍රීය රාජ්‍ය මූලික ප්‍රතිපත්ති 19 2 ස්වයංක්‍රීය රාජ්‍ය මූලික ප්‍රතිපත්ති ස්වයංක්‍රීයව මේක සිද්ධ වෙනවා ස්වයංක්‍රීය රාජ්‍ය මූලික ප්‍රතිපත්ති රයිට් विशेष वर्तन वेदम प्राग्दन संरचक प्रधान संरचक वर्तन वेदम एक मुनाद तीन पिलीवेलट मुनाद विन अभी गच्छा बोर्ड नोट पैदरी कर उत्तरे वेदगा नोट मेके बलापुर उत्तम राज्यवीदम प्रधान दिखकट दुलवाम वर्तन वीद अनीतम प्राग्दन वीद वर्तन वीदमे प्राग्दन वीदमे कि वीदम प्रधान स्वरूप दिखकट बेदर वर्तन वीदम प्राग्दन वीदम शुद्ध नए
මේ වර්තන වේදම අපිට ප්‍රසන්ට් කරන්න පුළුවන් ආකාර දෙකකට ප්‍රාග්ධන වේදම ප්‍රසන්ට් කරන්න පුළුවන් ආකාර දෙකකට එකක් තමයි ආර්ථික වර්ගීකරණය අනිත් එක තමයි කාර්යාත්මක වර්ගීකරණය ආර්ථික වර්ගීකරණය කාර්යාත්මක වර්ගීකරණය කියලා ප්‍රධාන කොටස් දෙකයි රාජ්‍ය වේදම ආර්ථික වර්ගීකරණය කාර්යාත්මක වර්ගීකරණය ආර්ථික වර්ගීකරණය කාර්යාත්මක වර්ගීකරණය කියලා රාජ්‍ය වේදම අපිට ප්‍රධාන ආකාර දෙකකට මෙතන දක්වන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට මෙතන දක්වන්න පුළුවන් රාජ්‍ය වේදම රාජ්‍ය වේදම් වර්තන වේදමයි ප්‍රාග්ධන වේදමයි කියලා. රාජ්‍ය වේදම් වර්තන වේදම් හා ප්‍රාග්ධන වේදම් කියලා. හරිද? වර්තන වේදම් හා ප්‍රාග්ධන වේදම්. රාජ්‍ය වේදම් ප්‍රධාන කොටස් දෙකයි වර්තන වේදමයි ප්‍රාග්ධන හා ශුද්ධනයි. ඒවත් ආයි වර්ග කරන්න පුළුවන් ආර්ථික වර්ගීකරණය කාර්යාත්මක වර්ගීකරණය ආර්ථික වර්ගීකරණය කාර්යාත්මක වර්ගීකරණය කියලා දක්වන්න පුළුවන්. මේ ආර්ථික වර්ගීකරණය ඇතුලේ ඉන්න හතර දෙනා මේ හත් තුන් දෙනා ඔමයි මෙතන කාර්යාත්මක වර්ගීකරණයට එනවා හතර දෙනේ. ඒ හතර දෙනාමයි මෙතෙන්ටත් එන්නේ. මොනවද? සාමාන්‍ය පොදු සේවා, සමාජ සේවා, ආර්ථික සේවා, අනෙකුත් සේවා. සාමාන්‍ය පොදු සේවා, සමාජ සේවා, ආර්ථික සේවා, අනෙකුත් සේවා කියලා උමෙනවා. කොටස් හතරක් එනවා. හරිද? කොටස් හතරක් එනවා. ඊළඟට ආර්ථික වර්ගීකරණයට එන්නේ තුන් දෙනා. මෙන්න මේ තුන් දෙනා තමයි අහන්නේ පිළිවෙලට. හරිද? එකක් තමයි වර්තන වේදමේ තියෙන භාණ්ඩ හා සේවා මත වේදම් පොලී ගෙවීම් වර්තන පැවරුම් මා සානාදාය ඔය තුන් දෙනාගෙන් වැඩි මගයක් තියෙන කෙනාගේ ඉඳලා පිළිවෙලට කියන්නේ කියලා තමයි වගෙන් අහන්නේ භාණ්ඩ හා සේවා මත වේදම් පොලී ගෙවීම් වර්තන පැවරුම් මා සානාදාය මේක පුතේ වැඩි මගයක් තියෙන භාණ්ඩ හා සේවා මත වේදම් 6.5 පොලී ගෙවීම් 6.5 ඒතර මේ දෙකම එක මගයක් ඒ දෙන තමයි ඊළඟට වර්තන පැවරුම් මා සානාදාය වලින් කුටුම්බ වලට දෙනස් වර්තන පැවරුම් මා සානාදාය තමයි එතෙන්ට वर्तन गिरी प्रार्थना गिरी प्राथमिक गिरी शुद्ध मूल्य प्रसारणात्मक मार्ग नायबीकरण बजेट अन्नी धरमती හරි එහෙනම් වර්තන වේදම් හා ප්‍රාග්ධන වේදම් තියෙනවා ආර්ථික වර්ගීකරණය යටතේ එක භාණ්ඩ මත වේදම් ඒ අගේමයි පොලී ගේම් වලටත් තියෙන මේ මාසෙරි මහ බැංකු වර්තාවේ ඊළඟට වර්තන ගෙසරේකෙත් ඒ වගේ වර්තන පැවරුම් මාස ආනාදාර යටතේ කුටුම්බ වර්තන පැවරුම් මාස ආනාදාර තමයි ඊළඟට පහලින්ම ඉන්න අයිතමේ තියෙන්නේ ඉතින් ඔය රාජ්‍ය වේදම ගැන අපි බජටින් ගණන් අපි ඉස්සරහදී කතා කරමු කතා කරද්දී මේ විනිතුරු කතා කරමු මේක ගත්තොත් උත්තරේ අපිට ගන්න තියෙන්නේ තුනනේ පොලී ගෙවීම් වැටුප්පා වේතන පොලී ගෙවීම් වැටුප්පා වේතන කුටුම්බ වේත වර්තන පැවරුම් සානතර මේ දෙක එකම එකක් ඇතුලේ දීපු නිසා ඒ දෙන්න එක්කෙනෙක් විදියට අරගෙන තිනවා පොලී ගෙවීම් වැටුප්පා වේතන මෙතන එනවා කුටුම්බ පැවරුම් රාජ්‍ය සංස්ථා රාජ්‍ය ආයතන වෙත පැවරුම් පොලී ගෙවීම් වැරදි ගණ දින උත්තරේ තුනම තමයිනේ ප්‍රින්ටිං මිස්ටේක් වචනිකුත් තියෙනවා එතන ඇවිල්ලා අනේ ප්‍රින්ටිං මිස්ටේක් වචනෙත් එක්ක හදලා මම ඔබේ ගෲප් එකට දාන්න ඒ ප්‍රින්ටිං මිස්ටේක් එකක් තියෙනවා පොඩි මෙතන හා සංස්ථා පැවරුම් කියලා සංස්ථා පැවරුමක් කොහොමත් ගන්න බෑ මොකද හේතුව එක ප්‍රාග්ධන වලට අදාළ එකක් වර්තන වේදමක් නෙවෙයි එහෙනම් උත්තරේ ගන්න තියෙන අපිට කීයද 3 පොලී ගෙවීම වර්තන පැවරුම් මා සානාදාර හරිද මේකත් පැහැදිලි කිරීමක් ඉල්ලලා තියෙනවායි මම කියන්නම් රාජ්‍ය වේදම ප්‍රධාන කොටස් දෙකයි වර්තන වේදම් ප්‍රාග්ධන වේදම් ප්‍රවර්තන වේදම් කියන්නේ නැවත නැවත කළ යුතු ස්වරූපේ වේදම් අදාළ කාල පරිච්ඡේදයේ ප්‍රමාණය සීමා වේ ඒක ආර්ථික වර්ගීකරණයට හා කාර්යාත්මක වර්ගීකරණය කියන දෙකටම අදාළ වෙනවා උදේ රෙඩ් පේපර්ස් වල ඔක්කොම ආන්සර්ස් ඔයාලට ෆිසිකල් ක්ලාස් එකේදී ලැබෙනවා දැනට තියපු රෙඩ් පේපර්ස් අපි ඒ කියන්නේ MCQ මං හිතන්නේ MCQ 4 MCQ 500ක ආන්සර්ස් එහෙමම ගෲප් එකකට දෙන මේ ක්ලාස් ෆිසිකල් ක්ලාස් එකේ දෙනවා ආන්සර්ස් ටික මේ සතිය ෆිසිකල් ක්ලාස් එකේදී ඉල්ලගන්නේ ආන්සර්ස් ටික මේ සිකුරාද ඉඳලා ෆිසිකල් ක්ලාස් එකේදී MCQ 500ක ආන්සර්ස් දෙනවා ඒ ටික ගන්න හරි ඒක ළමෙක් අහලා තියෙන එක ෆිසිකල් එකේදී දෙනවා ෆිසිකල් එකේ දෙනවා ඔන්ලයින් එකෙත් අපි වෙනම ගෲප් හදනවා ඒ ගෲප් වලදී වෙන මේ පේපර්ස් එක ආය ආන්සර්ස් දෙන්න ඩිස්කෂන් එකම තියෙනවා සමහර ඒවා ගන්න පුළුවන් වර්තන ආර්ථික වර්ගීකරණය භාණ්ඩ හා සේවා මත වේදම් පොලී ගෙවීම් වර්තන පැවරුම් මා සානාදාය
වර්තන පැවරුම් මා සානාධාරත් ආයේ කොටස් දෙකේ කුටුම්බ සහ රාජ්‍ය සංස්ථා වලට පැවරුම්. මෙතන ගත්තොත් මූර්තවත්කම් මත්පත් කර ගැනීම, ප්‍රාග්ධන පැවරුම් සහ වුණ විදන් සඳහා වෙන්කිරි කාර්යාත්මක වර්ගීකරණේ ප්‍රාග්ධන වේද. මම මේ පොතේ වෙනම කතා කරන්න ප්‍රශ්න තියෙන නිසා මම ඒකට ලොකු වෙලාවක් ගන්න ගියේ නැහැ. හරිද? එතකොට ඉලක්කම් පාඩම් නැති ළමයට දැන් මේකේ තේරුම් ගන්න එක තිබුණ එකම දේ තමයි මම අනිවාර්යෙන් ඉලක්කම් ටික පාඩම් කරගන්න ඕනේ කියන්නේ. නේ? ඒකනේ ළමයට ඔළුවට යන්න ගිය අදහස්. නේ? හරි. සාපේක්ෂවාසී නිරපේක්ෂවාසී ගණනක් තියෙන. සාපේක්ෂවාසී නිරපේක්ෂවාසී ගණනක් තියෙනවා. හරි. සාපේක්ෂවාසී නිරපේක්ෂවාසී ගණනක් දීලා තියෙනවා. අහ බලමු මේකේ උත්තරේ කොහොමද දෙන්නේ කියලා. ඔබට ගාන ෆෝන් එකෙන් බලාගෙන කරන්න. හරි. මේකපොතේ වෙන මම පැහැදිලි කරන්න ඕන එකක් සාපේක්ෂවාසී නිරපේක්ෂවාසී ටයිම් අරගෙන නමුත් මම අද දැනට ඔබට දල වශයෙන් මේක පැහැදිලි කිරීමක් කරලා දෙන්නම් සාපේක්ෂවාසී නිරපේක්ෂවාසී නමුත් මෙතනින් එහා ගිය ලොකු කන්සෙප්ට් එකක් මේකේ කියන්න ඕනේ එක යදෝමකින් ගන්න පුළුවන් නිමෝම නිමෝමට අවශ්‍ය යදෝම කියලා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා අපි ඒක කතා කරමු ජපානයේ ජපානයේ චීනයේ ජපානයේ චීනයේ ජංගම දුරකථනයි जंगम दुर्घटन सह डिजिटल कैमरा जंगम दुर्घटन सह डिजिटल कैमरा वैटिक इलाट मे की आगे अंग तो दहाय दुलाहाय दहाय दुलाहाय इकाई हाय मेक अभी अपिंग हाँ मेक बल बेलोत्ते बुद्ध इससे बल बल पीली वेलाती मेवा इधर पानी वेलती बांट बेत्ते बल मे दीलती बुद्धि මේ දීලා තියෙන ජපානයා චීනයේ ජංගම දුරකථන සහ ඩිජිටල් කැමරා සම්බන්ධයෙන් අතර එක් එක් රටේ ශ්‍රමයේදෝ මේකකේ නිපද වෙ හැකි නිමෝම මේ දීලා තියෙන යදෝමකින් ගන්න පුළුවන් නිමෝම හොඳ වැඩි වෙන එක යදෝමකින් ගන්න පුළුවන් නිමෝම වැඩි වෙන එක තමයි හොඳ අපි මුලින්ම බලන්නේ බාණ්ඩ පැත්තේ එක පැයකට ගන්න පුළුවන් නිමෝම වැඩිින් තියෙන චීනි ඩිජිටල් කැමරා වලටත් තියෙන චීනි මත එහෙනම් එකම රටට ඇවිල්ලා තියෙන නිර්පේක්ෂවාසී එකම රට නිර්පේක්ෂවාසීව ට්‍රේඩ් එකක් වෙන්නේ නැහැ බුදු අපිට එකම රට නිරපේක්ෂවාසී ආවොත් ට්‍රේඩ් එකක් වෙන්නේ නැති නිසා අපි යනවා සාපේක්ෂවාසී වලට සාපේක්ෂවාසී කියන්නේ ආවස්තික පිරිවැය සාපේක්ෂවාසී හොයනවා කියන්නේ ආවස්තික පිරිවැය ගණනය කරනවා කියන එක අර විදිහටම දන්නවා ජපානයේ චීනයේ ජංගම දුරකථන සහ ඩිජිටල් කැමරා ඔය ටිකදී ආවස්තික පිරිවැයක් හොයන්න තියෙන්නේ කොහොමද ආවස්තික පිරිවැයක් හොයන්නේ කැප කරන එකක් ගණන බෙදනවා නිපදවන එකක් ගන්න ආවස්තික පිරිවැයක් වත් හරි කැප කරන එකක් ගන්න බෙදෙනවා නිපදවන එකක් ගන්න හරි ජපානයේ සහ චීනයේ ජපානයේ ජංගම දුරකථන හදනවා ජපානයේ ජංගම දුරකථන හදනවා එතකොට ජපානයේ ජංගම දුරකථන හදද්දි ජපානයේ කැප කරන ඩිජිටල් කැමරා නේ එතකොට අපි ආවස්තික පිරිවැයක් වන්නේ කැප කරන එකක් ගන්න බෙදෙනවා නිපදවන එකක් ගන්න නේ එහෙම නේද හදන්න කැප කරන එකක් ගන්න බෙදෙනවා නිපදවන එකක් ගන්න එහෙම කරගෙන තමයි අපි ආවස්තික පිරිවැය ගන්නෙ. එතකොට ජපානයේ ජංගම දුරකථන හදනවා නම් කැප කරන එකක් ගණන බෙදනවා නේ. කැප කරන එකක තමයි ඩිජිටල් කැමරා. හැම වෙලේම ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ රට ඇතුලේ. මේකේ ලස්සන පියවර ටිකක් තියෙන එක ගානක්වත් වරදින්න නෑ හදන්න පුළුවන් පියවර ටිකක්. මම ඒක වෙනම ප්‍රිස්ටේෂන් එකක් කරද්දි කරන්න. දැන් මේ MCQ එක පැහැදිලි කරද්දි කියන්නම් අවශ්‍ය බේස් එකෙන් විතරක්. කැප කරන්නේ පුතේ ඩිජිටල් කැමරා. කැප කරන එකක් ගන්න බෙදනවා නිපදවන එකක් ගන්නෙ. උත්තරේනේ 0.1 जपाने डिजिटल कैमरा कैपेन जंगम दुर्कथन दहया कैपकरण एक बेदन निपदन एक उत्तरी दहया इलाकड़े चीने का तो जंगम दुर्कथन दुला कैपकरण डिजिटल कैमरा हया ऐना कैपकरण एक बेदन निपदन एक बिंदु दशम पहा इलाकड़े चीने का तो डिजिटल कैमरा हया खदादी कैपेटे मणिना कैपकरण दुला बेदन वेडिकरण हाय उत्तरे देखा मेहवे आवस्तिक ආවස්තික පිරය බලන්නේ වැඩි එකද අඩු එකද නෑ ආවස්තික පිරය කියන්නේ හානි හානි අඩු එකයි අපි බලන්නේ
ආවස්තික පෙරේ අඩු මේක අපි රවුම් කරනවා ඒත් බලන්නේ භාණ්ඩ පැත්තෙන් අඩු මේක මෙතන මේකේ අඩු මේක ගත්තොත් මෙතන එහෙනම් චීනයට ඩිජිටල් කැමරාසා හරිද චීනයට ඩිජිටල් කැමරාසා ජපානයට ජංගම දුරකථන කියන දෙක තමයි භාණ්ඩ දෙක බෙදලා ගිහලා තියෙන්නේ චීනයට තමයි ඩිජිටල් කැමරා ගිහින් තියෙන්නේ හරි බලන්න මේකේ පිළිතුර මොකක්ද දෙන්නේ කියලා දැන් ඔබ දැනටත් හොඳට මේකේ උත්තරේ හොයාගන්න ඉවරද බාණ්ඩ දෙකම වර්ග දෙකම සම්බන්ධයෙන් චීනයට වඩා සාපේක්ෂවාදී තිබුණා චීනයට සාපේක්ෂවාදී රටවල් දෙකටම බෙදලා ගියා චීනයට ජංගම දුරකථන නිෂ්පාදනයේ සාපේක්ෂවාදී තියෙනවා කියලා දෙන්නේ තියෙනවා දෙරටම විදේශ නිලධාරියෙකුට අවකාශය ක්‍රම දී උත්තර කොහොමත් බෑ කැමරා නිෂ්පාදනයේ සාපේක්ෂවාදී ජපානයට කැමරාවන සාපේක්ෂවාදී තියෙන ජපානයට චීනයට කැමරා ගන්න බෑනේ චීනයට කැමරා නිෂ්පාදනයේ විශේෂීකරණය මගින් චීනයට කැමරා චීනයට කැමරා චීනයට නේද කැමරාවේ ඔව් චීනයට පහ තමයි උත්තරේ මේ ඉතින් චීනයට තමයි කැමරාවල සාපේක්ෂවාසිය වෙලා තියෙන අඩු කිරියක් එකකින් හදන්න පුළුවන් එහෙනම් 21ට 1 මේ පහ 21ට පහ චීනයට තමයි ඇවිල්ලා තියෙන්නේ විශේෂීකරණය කරන්න කැමරා සම්බන්ධයෙන් ජාත්‍යන්තර නිලධාරියෙදි අධිකරණු ලබන වෙළඳ ගිවිසුම් මගින් මූලික වශයෙන්ම අපේක්ෂා කරන්න උදේ අන්තර්ජාතික ගිවිසුම් ගැන විභාගය අනිවාර්යෙන්ම අහනවා අන්තර්ජාතික ගිවිසුමක ගත්තොත් ප්‍රධානම දේ තමයි මේ කලාපී වශයෙන් ගනුදෙනු කරද්දී කලාපී වශයෙන් සහයෝගීතාවයක් ඇති කරගෙන ගනුදෙනු වල පිළිවෙල අඩු කර ගැනීම වගේ දේවල් නේ විශේෂ මාකට් එකක් ඕපන් කරගන්න අන්න ඒ වගේ දේවල් මේකේ අහනවා මේ විදේශ වෙළඳ ගිවිසුමක් කරා විදේශ වෙළඳ ගිවිසුම් මගින් මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ මොනවාට දේවල් වලටද කියලා අහලා තියෙනවා මොකද්ද මොන දේවල් වලටද වැඩියෙන් අවධානයක් දෙන්නේ කියලා ඔබ හොයන් දැන් මේ කියපු කරුණු කාරණාත් එක වැඩිම අවධානයක් දෙන්නේ මොන මොන කාරණා වලටද වැඩිම අවධානයක් දෙන්නේ කියන එක පොඩ්ඩක් බලන්න මොන කාරණා වලටද වැඩිම අවධානයක් දෙන්නේ මෙන්න කරුණු ටික බලන්න හොඳට විදේශ නාමදී වැඩිම අවධානයක් දෙන්නේ මොන කරුණු වලටද කියලා මූලික වශයෙන්ම අපේක්ෂා කරන්න කාරණාටි කියෝ ගැනකට විදේශ වෙළඳාමේදී හටගත හැකි අවිනිශ්චිතතාව අටු කර එක ගන්න පුළුවන් විදේශ වෙළඳාමේදී වෙන දෝෂ මග අරගන්නේ මේ ගිවිසුම් වලට යන ප්‍රධාන පාර්ශ්වයේ අපනයන ප්‍රසාරණය තුලින් වෙළඳ ශේෂයෙන් ප්‍රධාන පාර්ශ්වයේ අපනයන කියන එකට වඩා අපි බලන්නේ මාකට් එකේ තියෙන අපි ඒ කියන්නේ ඩයිවර්සිෆයි කරලා ඒ කියන්නේ අපනය විවිධාංගීකරණය කළා අපි බලන්නේ අපිට හොඳ මාකට් එකක් ඕපන් කරගන්න ඒ ගන්න පුළුවන් මේකේ අර්ථයක් ලොකු අඩු වෙළඳ ගනුදෙනුවට අදාළ පිරේ ඒක නම් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මොකද වෙළඳ ගිවිසුම් වලදී තීරුබදු සහන ලැබෙන නිසා ඇත්තටම කොස්ට් එක අඩු කරගන්න පුළුවන් අපි මේ GSP Plus කියන එක ලංකාවේ වැඩිපුරම කතා වෙච්ච මාතෘකාවක් තෝරා ගන්න ලැබුව ආර්ථික අංශයන්ට අදාළ සියලු දේ විවෘත කිරීම නෑ එහෙම දෙයක් නෑ රටක් අනිවාර්යෙන් යම් සීමාවක් ඇතුළත වෙන්න A+C තමයි ගන්න තියෙන්නේ හතර උත්තරේ A+C රෙදි නිෂ්පාදනය කිරීමේලා ඉන්දියාවට වඩා ඇමරිකාවට නිරපේක්ෂවාසී තියෙනවා රෙදි නිෂ්පාදනය කිරීමේලා ඉන්දියාවට වඩා ඇමරිකාවට නිරපේක්ෂවාසිතේ නිරපේක්ෂවාසිතේ ඒ කියන්නේ ඇමරිකාවට තමයි නම් අඩු යදෝම් ප්‍රමාණයකින් වැඩි නිමුමක් ගන්න පුළුවන් ඇමරිකාවට තමයි අඩු යදෝම් ප්‍රමාණයකින් වැඩි නිමුමක් ගන්න පුළුවන් ඒක තමයි එච්චරයි කියන තියෙන කතාව එක යදෝමකින් වැඩි නිමුමක් ගන්න පුළුවන් ඇමරිකාවට ඇයි රෙදි නිෂ්පාදනයේ ඉන්දියාවට වඩා ඇමරිකාවට සාපේක්ෂවාසිතේ තියෙනවා ඇමරිකාවට සාපේක්ෂවාසිතේ තියෙනවා ඒ කියන්නේ අඩු පැය ගානකින් වැඩිම බාණ්ඩ ගන්න දැන ඇමරිකාව බලමු රෙදි සඳහා ඉන්දියාවේ ඉහළ මිලක් අපු වැරදි රෙදි සඳහා ඇමරිකාවේ ඉහළ මිලක් වැරදි මිලක් කියන එකක් අදාළම නැහැ ඉන්දියාවට වඩා වැඩියෙන් රෙදි නිෂ්පාදනය කිරීමට අන්න උත්තරේ හරි වගේ ඉන්දියාවට වඩා ඇමරිකාවට හදන්න පුළුවන් කියන එකම නෙවෙයි මෙතනදී සාපේක්ෂවාසි වලින් කියන්නේ මේ නිරපේක්ෂවාසි වලින් කියන අඩු යදෝම් ප්‍රමාණයකින් වැඩි නිමුමක් දෙන්න පුළුවන් නැත්නම් නිමුමට අවශ්‍ය යදෝම් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් ඇමරිකාවට මිස ඉන්දියාවට වඩා වැඩියෙන් හදන්න පුළුවන් කියන කතාවක් ඒක කියවෙන්නේ නැහැ නිකන් ළඟින් ගියාට හරි නැහැ උත්තරේ රෙදි නිෂ්පාදනය කිරීමේ අවශ්‍ය ප්‍රයයි බලන්නේ සාපේක්ෂ දෙන්නේ සාපේක්ෂ වාසි වලදී තමයි අවශ්‍ය ප්‍රය බලන්නේ මේ අහන නිරපේක්ෂ වාසි
අනිත් එක අවස්තික පිරිවැය සම්බන්ධයෙන් නෙවෙයි හා නිදි නිෂ්පාදනය කියලා අවස්තික පිරිවැය ඉන්දියාවට වඩා අඩුයි කියලා කියනවා නිර්පේක්ෂවාසී තිබේ නම් කියලා අහන්නේ අපේ නිර්පේක්ෂවාසීවල නිර්පේක්ෂවාසීවලට අදාළ උත්තරයක් හොයන්න ඕන අනිවාර්යෙන් සාපේක්ෂවාසීවලට අදාළ හරිය වැරදි වුණත් අපි නිර්පේක්ෂවාසීන් උත්තරේ දෙන්න ඕන ඉන්දියාවට වඩා අඩු සම්පත් ප්‍රමාණයක අනුවන්ගේ නිමවමට අවශ්‍ය යෙදවුම අඩු කිරීම හෝ යෙදවුමෙන් ගන්න පුළුවන් නිමවම වැඩි කිරීම ඔය දෙකෙන් එකක් තියෙනවා ඉන්දියාවට වඩා අඩු සම්පත් පිරිවැයකින් රෙදි ඒකකයක් නිෂ්පාදනය කිරීමට ඇමරිකාවට හැකි නම් පහ පහ උත්තරේ රටක් වෙළඳ අනුපාතයේ අයහපත් වීමට බලපාන හේතුවක් වෙළඳ අනුපාතයේ වෙළඳ අනුපාතයේ මම වෙළඳ අනුපාතයේ සූත්‍රය ලියලා දාන්නම් වෙළඳ අනුපාතයේ වෙළඳ අනුපාතයේ වෙළඳ අනුපාතයෙන් අපනයන මිල දර්ශකයේ බෙදෙනවා ආනයන මිල දර්ශකයෙන් වැඩි කරනවා 100 වෙළඳ අනුපාතය හොයන්න පුතේ අපනයන මිල දර්ශකයේ වැඩි බෙදෙනවා ආනයන මිල දර්ශකයෙන් වැඩි කරනවා 100 අපනයන ඒකකයේ ආනයන ක්‍රේ ශක්තිය එකක් කෙවල කොච්චර ගෙන්නන්න පුළුවන්ද කියන එක අපනයන මිල දර්ශකයේ බෙදෙනවා ආනයන මිල දර්ශකයෙන් වැඩි කරනවා 100 වෙළඳ අනුපාතයේ අයහපත් වෙනවා කියන පුතේ වෙළඳ අනුපාතයේ අඩු වෙනවා කියන එක මේවා මෙහෙම මතක තියාගන්න වෙළඳ අනුපාතයේ අඩු වෙන්න නම් අනිවාර්යෙන් ඉරෝඩි ඉලක්කම අඩු වෙන්න ඕන. ඉර යට ඉලක්කම වැඩි වෙන්න ඕන. එහෙනම් මේ වෙළඳ අනුපාතයේ අයහපත් වේ බලපාන හේතු බලා ගන්න. අපනයන මිල දර්ශකය ස්ථාවරව තිබියදී ආනයන මිල දර්ශකය වැඩි වී ආනයන මිල දර්ශකය ස්ථාවරව තිබියදී අපනයන මිල දර්ශකය අඩු වීම දෙකයි. අපනයන මිල දර්ශකය අඩුවන විට ආනයන මිල දර්ශකය දිහල යාම කියන දෙකම එකවර සිදුවේ. 3 ඊළඟේ අපනයන මිල දර්ශකේ වැඩි වෙනවා. හැබැයි ඊට වැඩි වේගයකින් ආනයන මිල දර්ශකේ වැඩි වෙනවා. ඊළඟ එක ආනයන මිල දර්ශකේ අඩු වෙනවා. ඊට වැඩි වේගකින් අපනයන මිල දර්ශකේ අඩු වෙනවා. ඔන්න ඔය සිද්ධි පාපු දෝක සිව්මමට වෙලා වරන් කියලා දෙන්න පුළුවන්. නමුත් අද කාල වේලාවත් එක්ක චුට්ටක් මදි පැහැදිලි කරන්න මේක මතක තියාගන්න තවත් කෙටි ක්‍රමයක් තියෙනවා. අපි ඔක බලයිටි පාඩමේ පළදායිතාවෙදි මේකට යමු. නරකක් වෙනවා හොඳක් වෙනවා ඊට වැඩි වේගකින් නරකක් වෙනවා. අන්න ඒ වගේ මතක තියාගන්න. නේ? හරි. ඉතින් මේ වගේ මම කිව්ව හේතු පහෙන් එකක් තමයි හේතුවක් නොවන්නේ බලන්න අපනයන මිල අඩුවි ආනයන මිල වැඩි වීම අපනයන මිල අඩු වෙලා ආනයන මිල වැඩි වීම හරි උත්තරයක් නේ හරි උත්තරයක් අපනයන මිල ආනයන මිලට වඩා අපනයන මිල ආනයන මිලට වඩා වැඩි වේගිකින් පහළ යාව ඒත් හරි ඔබෙන් අහන්නේ මේකට ගැළපෙන්නේ නැති උත්තරේ හොයන්න කියලා ඊළඟ එක අපනයන මිල ආනයන මිලට වඩා අපනයන මිල ආනයන මිලට වඩා වැඩි වේගකින් ඉහළ යාම නෑ ඉහළ යාම නෙවෙයි ඉන්න ඕන පහළ යාම මේක තමයි කෙලින්ම උත්තරේ වැරදි. අයි බලන්න දෙයක් නෑ. මේ අපනයන මිල ආනයන මිලට වඩා අපනයන මිල ආනයන මිලට වඩා වැඩි වේගකින් ඉහළ යාම නෑ පහළ යාමක් එන්න ඕන. උත්තරේ පා උත්තරේ 3 24ට 3. මේක නම් ඉතින් හිතලා කියන්න ඕන උත්තරයක් නෙවෙයි. මහ බැංකු වාර්තාවල් පරිශීලනය කළා හොඳ ප්‍රැක්ටිස් එකකින් කියන්න ඕන උත්තරයක්. හොඳ ප්‍රැක්ටිස් එකකින් කියන්න ඕන උත්තරයක්. ලංකාව සෝරි මෙතන එන්න ඕන පුතේ printing mistake මම group එකට දාද්දි දාන්න මෙතෙන්ට එන්නේ 2022 2020 සෝරි 2020 2020 වර්ෂයේ ශ්‍රී ලංකාව වැඩිම අපනයන ගැනුම්කරු කවුද ලංකාව වැඩිම අපනයන ගැනුම්කරු කවුද ලංකාව වැඩිම අපනයන ගැනුම්කරු ඔබ දන්නවා ඇමරිකා එක්සත් ජනපද ලංකාව වැඩිම ආනයන කරු චීනය 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 ලංකාවේ ලොකුම ගැනුම්කරු ඇමරිකාව ලංකාවේ ලොකුම ගැනුම්කරු ඇමරිකාව ඇමරිකා එක්සත් ජනපදයේ මේක 125ක් තරම් වූ වගේක් චීනය ගත්තොත් 122ක තරම් වූ වගේක් අපේ සමස්ත ආනයන වලින් 122ක් ඉස්සර ඉන්දියාවයි චීනය එක ළඟ ළඟ ගි එක පාස් පේපර් එක ඇහුවා චීනය තමයි ඒකෙත් උනේ වැඩිම ආනයන ගැනුම්කරු ආනයන කරු කවුද කියලා ඒ සැරේ මොකද උනේ ඊටුඩින් අවුරුද්දේදී එක ළඟ ළඟ ගි ඉන්දියාවයි චීනය කලිම චීනය උනට අබුගම් උසස් පෙළ විභාගය හැවුවා වැඩිම අපනයන ගණන් කරු ඇමරිකාව අපි වැඩිපුරක් බයින ලංකාව ඉඳන් ඇමරිකාවට හැබැයි අපි අපනයන උනේ 25කට ආසන්න ප්‍රමාණයක් ඇමරිකාව ගන්නවා මොනබුද MCQ 25 සාකච්ඡා කළ ඉවරක අන්තිම ටික ටිකක් ඉක්මනින් කරා අපේ කාල වේලාවන් ගැටු නිසා මට ආයේ 10 ආව මාර්ථව පන්තියක් තියෙනවා නියුතු බලවයි තින් මේ ෆිසිකල් එකක් කරලා අබුගම් ඒත් හෙට්ටු පිටම මේ කරගෙන ගිය ටිකක් පැහැදිලි කිරීම වල හෙට්ටු ගතියක් පේනවා ඇති නමුත් මේ මාසයයි තියෙන මේ මාසයයි දවස් 4යි තියෙන ඒක උපරිම ආකාරයෙන් ඔබට දෙනවා අවුට්පුට් එක. එහෙනම් මේ MCQ 25 කතා කරලා ඉවර කරා. කුප්පිය 1 කියන ප්‍රෝග්‍රෑම් එක හෙට තියෙන්නේ 2023 දරුවන්ටත් එක්ක කව කරලා යන්නේ 12 වසරේ ඒකක විතරක් සාකච්ඡා කරන පන්තිය තමයි හෙට තියෙන්නේ. විශේෂයෙන් ජාතික ගිණුම් ගණන් හදනවා හෙට. හෙට කුප්පිය 23 කුප්පිය. ඒකටත් ඔබට සහභාගී වෙන්න පුළුවන් ලින්ක් එක දානවා ගෲප් එකට.
එයට උදේවරුව යන්නේ තනිකරම 2022 කියලා මයින්ට කරන MCQ 50 සෙට් සාකච්ඡා කරන පන්තිය. එයට එකට සම්බන්ධ වෙන්නේ උදේ හතාමාට පේපර් එක ගෲප් එකට වැටෙනවා. පේපර් එක කරන ගමන් සම්බන්ධ වෙන පන්තියට බැරි වුණොත් මම රෙකෝඩින් එකක් දෙන්නම්. මොකද එයට උදේ පන්ති තියෙන නිසා ඒක එක දරුවන්ට කොහොමුණත් ක්ලාසස් වැටෙනවා ඇති. කමක් නැහැ අපි සාධාරණයක් කරලා දෙන්නම්. රයිට්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් ජයවා. थैंक यू सहभागी मे दिन की प्रोग्राम बलाहमदेवाद आई सिलबस मुलाइदी बलाक्षण अभी हेट से निधि पंक्ति अद्धकी विधि आई भुवन सील दिन आटे।